අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. සියලු ප්‍රාණීන්ගේ පිතෘ වූ සියලු ප්‍රාණීන්ගේ ජීවය තීරණය කරන මේ ලෝකයේ පැවැත්ම තීරණය කරන හිරු හිරු මූලික කරගත් මේ සූර්ය මංගල්‍යය අද දිනේදී උත්කර්ෂවත් ලෙස මේ විදිහට ආරම්භ වුණා. සූර්ය සිංහලේ වීවා සමග හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු මෙතෙන් පටන් ඔබට බොහොම ලෙංගතු සිටින් ආදරයෙන් අපි සමගත්වල් බැඳගෙන නරඹන්නට පුළුවන්කම තියෙනවා කියලා මතක් කරනවා. 120ට 220ක් ආවඩා ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක එහෙනම් අපි මේ වැඩ කටයුතු ආරම්භ කරමු. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මේ ලබන අලුත් අවුරුද්ද සතිය. ඔබටත් ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාටත් මේ ලබන අලුත් අවුරුද්ද සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
වීවා සමග සූර සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේ අවුරුද්ද මෙතැන් පටන් සජීවීව ඔබට නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතින් නැවත නැවතත් ආයු පරණ සැප බල ප්‍රඥා වැඩි වෙන හිතේ සතුට සාමය නිදහස වැඩි වෙන සුබ 2024 වසරක් වේවා මේ ලබනා වූ 2024 වර්ෂය. ඉතින් රුවන් විශේෂයෙන්ම කියන්න ඕන මේ ලෝකේ කිසිම රටක නැහැ අපේ ශ්‍රී ලංකාව වගේ එකම වෙලාවක එකම මොහොතක එකම දිශාවක් බලලා එකම වර්ණයකින් සැරසිලා මේ චාරිත්‍ර සිද්ධ කරන ඉතින් කිරිමුට්ටියක් තියලා පුංචි පැලේ ඉඳන් මහා මන්දිරය වෙනකන් අපි හැම කෙනෙක්ගෙම මේ කිරිමුට්ටිය ඉතිරෙනකොට ප්‍රාර්ථනාව මේ ලබනා වූ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා, ආර්ථිකය ශක්තිමත් වේවා, සිතේ සතුට නිදහස වැඩි වේවා මේ කියන ප්‍රාර්ථනාවන් තමයි. ඉතින් අලුත් අවුරුද්ද උදා වෙන්න තව සුළු වෙලාවක් ඉතිරි වෙලා තියෙනවා. අලුත් අවුරුදු උදා වෙන්න කලින්ම අද දවසේ අපිත් එක්ක සූර්ය සිංහලේ වීවා සමග හිරුත් එක්ක අවුරුදු සමරුම ආරම්භ කරන්න මේ විදිහට අපි ඉන්න ආසන දෙපස අසුන් අරගෙන ඉන්න අපේ රටේ ඉන්න ආදරණීය ගෞරවනීය කලාකරුවන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුත් ඉන්නවා. එතුමා ඇතුළු සියලු දෙනාම පිළිගත යුතුයි. මගේ ළඟින්ම ඉන්න අපට අනර්ග සම්පතක්. එතුමා පිළිබඳව ඉතින් අපිට අය අටුවා ටීකා ටිප්පණි කියන්න අවශ්‍ය නැහැ. එතුමා පිළිබඳව දැක්ක ගමන් එතුමා හඳුන්ලා දෙනකොටම දන්නවා එතුමාගේ වටිනාකම මොකද කියන එක. බොහෝම ආදරෙන් පිළිගන්න ඔබතුමාම ලබන්න අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ආරම්භෙදි ප්‍රාර්ථනා කරන රෝහණ බද්දගේ ශූරීන් බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒත් එක්කම එහා පැත්තට මං ගිහිල්ලා හඳුන්ලා දීම කරලා එන්නම්. එතුමා අපේ ලෙංගතුම හදවත හොඳ සුන්දර හිතක් සුන්දර චරිතයක් සම්මානිත මහාචාර්ය ආර්ය රත්න කළුආරච්චිතුමා. ඔබතුමාටත් ලබන්නා අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා. එසේ මේවා වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. ඒත් එක්කම රුවන් අපි අවුරුද්ද ගැන කතා කරන්න අපේ මැදිරියට කැඳවාගෙන ආවේ මේ හතර දෙනාම. විශේෂයෙන්ම කියන්න ඕන අවුරුද්ද ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයන් හතර දෙනෙක්. ඉතින් අවුරුද්දත් එක්ක ප්‍රාසංගික කලාවට තියෙන්නේ ලොකු සම්බන්ධකමක්. ඉතින් ප්‍රාසංගික කලාව ගැන කතා කරද්දී මේ ද්විත්වය ප්‍රාසංගික කලාව කියද්දී මේ ද්විත්වයේ නම අපි හැම කෙනෙක්ගෙම මතකයට එනවා. ඉතින් බොහොම ආදරෙන් සිහිපත් කරන ඕන උන් දෙදෙනාගේ මේ සම්ප්‍රදාය සංස්කෘතිය රැගෙන යන්න ආදරණීය දූ කුමරියකුත් දායාද කරලා තියෙනවා අනාගතයටත් මේ සංස්කෘතිය රැගෙන යන්න. ඉතින් බොහොම ආදරෙන් ගෞරවෙන් අවඩ අයුබෝ වේවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපේ මැදිරියට පිළිගන්නවා ආචාර්ය චන්න විජේවර්ධන මහත්මයා සහ උපලි පණිවාරිත මහත්මිය. සජි දැන් හඳුනා ගැනීම මෙහෙම සිද්ධ කරා. දැන් මේ පාර්ශ්වයන් එක තමයි මැදිරිය තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද පිළිබඳව එහි තිබෙන වටිනාකම් එහි තිබෙන හරබර තැන් ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට ආරම්භයේදී බොහෝම ආකර්ෂණීය සුන්දර නර්තනයක රසය විඳින්න හැකියාවක් ලැබුණා. ඒ සියල්ලක් සිද්ධ වෙන්නේ ගම්මැද්දේ. ඒ නිසා අපිට ගම්මැද්දට යන්න පුළුවන්. අපේ ඉසුරුත් ඉන්නවා, සංජානත් ඉන්නවා, ඒ වගේම තවත් අපේ සහෝදරී ගොඩක් ඉන්නවා. ඒ නිසා අපි යම් ගම්මැද්දට ගිහිල්ලා බලමු මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. ඉසුරු සංජානා ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔයරුවන් හැමදාමත් වගේ අපි හැමෝගෙම හදවතේ තියෙන එකම ප්‍රාර්ථනය තමයි උදා වූ අලුත් අවුරුදු වල උදා වෙන නියමිත අලුත් අවුරුදු වල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන එක. ඔයක තමයි සංජාන අපේ කම කියන්නේ. සුබ නිමිති සුබ කැමති සියල්ල එකතු කරගෙන සියලු දෙනාට යහපතක් වේවා කියලා එකම සිතින් ඉදිරියට යන එකට තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් මෙවර අලුත් අවුරුදු නැකත් සියල්ල හිරු අවරට ගියාට පස්සේ දීලා තිබුණත් හිරුත් එක්ක එකතු වෙලා ඉන්න කිසිම කෙනෙකුට ජීවිතාලෝකය ලබන්න කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අනේක නිසායි අපි කියන්නේ සියලුම දෙනාට හිරු දිසාවට හැරිලා ඉන්න කියලා. ඔවිසුර එහෙනම් අපි හැමෝටම ආරාධනා කරමු මේ වෙනකොට ගෙවල් දොරවල් අස් කරලා කැවිලි පෙවිලි වලින් ගෙවල් සුවඳවත් කරන ගෘහණියන් මූලික කරගෙන හිරුත් එක්ක සජීවීව ලෙස අවුරුදු සමරන්න එකතු වෙන්න කියලා. ඔව් ඉතින් සියල්ලට ඉහලින් සියල්ල දකිමින් ඉන්න හිරු වගේ අපි දෙන්න ඉහලටම වෙලා ඉන්න වෙලාවේ ඉන්නවා දයාල් සමග මුදිති. අපි යොමු වෙනවා දයාල්ටත් මුදිතිට. ඔවිසුරු
මුළු ලෝකයටම ශක්තිය ලබල දෙන්නේ හිරු. මුළු ලෝකයටම ආලෝකය ලබල දෙන්නේ හිරු. ඒ නිසාමයි ඔබ හැමදාමත් හිරුත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් නව අලුත් අවුරුදු උදා වෙන්න තව බොහොම ටික කාලයයි තියෙන්නේ. හිරුත් එක්ක අත්වැල් බැඳගෙන අද දවසේදී අලුත් අවුරුදු සැමරුම දැක ගන්න, ඒ වගේම නැක චාරිත්‍ර සියල්ලක්ම ඉෂ්ට කරන්න හිරුත් එක්ක එකතු වෙන්නට කියලා අද දවසේදී අපේ වැඩසටහන ආරම්භයේදීම ඔබට බොහොම සේනෙහසෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. හිරු මංගල්‍යය උදා වෙන මේ රාත්‍රියේ විචිත්‍රවත් බොහෝ දේ සිදුවීමට නියමිතයි. අවුරුද්ද පිරෙන්න සතුට වගේම මේ අලුත් අවුරුද්ද පුරාවටම අලුත් වෙන්න, අලුතින් හිතන්න කැමති අයට අපේ සම්ප්‍රදාය තුළ නිදන්ගත සුන්දරත්වය විවරණය කරන හරි අපූරු සජීවී රාත්‍රියක් බවට අද දවස පත්වෙනවා නිසැකයෙන්ම. ඔයිදිං අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් සතුටින් පුරවාලන, එවගේම තමයි සෞන්දර්යාත්මක හැඟීම් වලින් පුරවාලන අපේ ආදරණීය කලාවස්තුන් රැසක් හිරු මහගෙදරට අද දවසේදී එකතු වෙනවා. මේ ආදරණීය කලාවස්තුන් රැසක් එක්ක එකතු වෙලා තමයි බොහොම සෙනෙහසෙන් අද දවසේදී අලුත් අවුරුදු සැමරුම හිරු තිරය හරහා ඔබ වෙතට ගෙනෙන්නට අපි සූදානමින් ඉන්නේ. දයාල්, එහෙනම් අපි ඒ සියලු දෙනාවම ආදරෙන් සාදරෙන් පිළිගමු නේද? හොඳයි, එහෙනම් අද දවසේදී කාවින්ගත් නර්මදත් සූදානමින් ඉන්නවා හිරු මහගෙදර. ඉඳන් අපේ ආදරණීය කලාවස්තුන් සියලු දෙනාම බොහොම ආදරයෙන් සෙනෙහසෙන් පිළි අරගන්න. කාවින්ග, අපි කැමති ඔබට අද දවසේදී අවස්ථාව ලබා දෙන්න ඒ සඳහා. ඔව් දයාල්, මුදිතා, බොහොම ස්තුතියි. වෙනද දකින්නට වඩා පරිසරය තුළ අද තියෙන නර්මදා නිර්හංකාර වූ ලස්සනක්. ඒ ලස්සන සජීවීව අපිට දැනෙන්නේ මීට සුළු මොහොතකට කලින් මේ හතර වටින්ම කළු වෙහි වනාකුළු ඇවිල්ලා ඒ වැටුණු සජීවී වෙහි බිඳුත් එක්ක අවුරුද්ද කිමෙන් 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 අපිට ලං වෙනවා කියලා දැනෙන්න පටන් ගත්තා. ඒ නිසාමයි සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු සජීවීව ඔබත් එක්ක ඔබේ නිවසට එකතු වෙලා සමරන්න අපි මේ ලෑස්ති වෙන්නේ නර්මදා. සිරිත් කියන එක රඟ දක්වන්න බෑ කාවින්ග. ඒක හින්දම තමයි අපි මේ හිරු පවුලේ සියලුම දෙනාම, කලා පවුලේ ඔබ ආදරය කරන සියලු දෙනෙක් අද දවසේදී අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් අද දවසේදී මේ චාරිත්‍ර සජීවීව අපිත් එක්ක කරන්න එකතු වෙන්නේ කවුද කියලා. කාලය වේගෙන් ගමන් කරනවා හා සමානවම අද දවසේදීත් අද රාත්‍රියේදීත් ඔබත් අපිත් සියලු දෙනාම එකම මොහොතක එකම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මේ සිරිත් විරිත් වලට එකතු වෙන්න සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ හදවතට කතා කරපු, ඔබේ හදවත ගැඹුරුම තැන ස්පර්ශ කරපු, ඔබ ආදරය කරන කලාකරුවන් මේ මොහොතේ මං හිතන්නේ හිමින් අපේ හිරු මහගෙදරට එන්නේ අපිත් එක්කත් ඔබත් එක්කත් එකතු වෙලා සජීවීව මේ සිරිත් විරිත් කරන්න. නර්මද උකු රසින් පිරි වීවා සමග වැඩි රසපිරි අවුරුද්දක් තමයි අපි සමරන්න සූදානම් වෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ කාවින්ග, අද දවසේදී ගැයුම් වැයුම් ඒ විතරක් නෙමේ, අපි ගෙදර බලාගෙන ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට සිරිත් විරිත් ඔක්කොම මතක් කරලා දෙන තමයි අපි සූදානම් වෙන්නේ. අලුත් බලාපොරොත්තුවක්, අලුත් පැතුමක් එක්ක මේ අලුත් අවුරුද්ද අලුත් විදියට අලුත් බලාපොරොත්තුත් එක්ක ගමන කරන්න ඕනේ කියන හිතපු වෙලාවක ඔබ ආදරය කරන ලංකාවේ බොහොම ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පියන් මෙන්න මේ විදියට තමයි හිරු මහගෙදරට එන්න හදන්නේ. ඔබත් මමත් එක්ක සජීවීව මේ මොහොත අත්විඳ ගන්න රොජර් සෙනවිරත්න. එතකොට අපේ තරුණ පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ බොහෝමයක් දෙනෙක් මං හිතන්නේ නෑගම් ඇවිල්ලා නේද කාවින්ග, ආරාධනා කරනවා එන්න. රොජයි ආවඩා ආයු බොහෝ වේවා කියලා පිළිගන්න. වෙනදට වඩා රාත්‍රිය හරි සුන්දරයි. ඒ වගේම අපි කතාවටත් කියනවා රාත්‍රිය හරි තරුණයි කියලා. මේ අලුත් අවුරුද්දත් එක්ක අලුත් බලාපොරොත්තු රසක් ඔබේ හිතේ ඇති. කැමති දැනගන්න. රාත්‍රිය ඇත්තටම තරුණයි. ඒක නිසා මේ අපි මේ සමරන සූර්ය මංගල්‍ය අති විදග්ධයි රටේ මිනිසුන්ට. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ සජීවී වැඩසටහන කිරීම සම්බන්ධයෙන් හිරු නාලිකාවට, ඒ සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට, ඒ වගේම රටේ සියලු ආදරණීය ජනී ජනයාට සුභපතනවා, සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔව් කාවින්ග, ඉතින් අපේ ගොඩක් අපි ආදරය කරන අපේ හිරු පවුලේ තවත් සාමාජිකාවක් ඉන්නවා, අනුෂා දමයන්ති. බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. මම හිතන්නේ මම හරි වාසනාවන්ත, එක පැත්තකින් මෙච්චර අවුරුදු කුමරියන් ගොඩක් මැද්දේ රොජර් සෙනවිරත්න සහ කාවින්ග පෙරේරා මෙහෙම ඉන්න එක ගැන
ඒකයි මම කිව්වේ රාත්‍රී හරි තරුණයි කියලා. අනුෂාගේ කැමැති අලුත් අවුරුදු උදා වෙන්න තියෙන්නේ තව පොඩි වෙලාවක්. නමුත් සීලු දෙනාම අලුත් බලාපොරොත්තුත් එක්ක තමයි හිරුත් එක්ක මේ මොහොතේ සජීවීව එකතු වෙන්නේ. අදහසක් අනිවාර්යෙන් මම හිතන්නේ හැමෝගෙම හිත පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ සතුට කියා ගන්න බෑ. ඉතින් හිරු කියන්නේ හැමදාම අපේ හදවතේ ජීවත් වෙනවා. ඉතින් හිරුත් එක්ක හැමදාම මේ ලංකාවෙ ඉන්න ඔක්කොම කලාකරුවෝ එකතු වෙලා අවුරුදු සමරනවා. මම හිතන්නේ මේ දේ කරන්න පුළුවන් හිරුටම විතරයි. ඒකයි හිරු මෙච්චර බබලෙන්නේ. ඉතින් ලෝකවාසී රටවාසීලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිරුත් එක්කම ඉන්න ලස්සන චමත්කාරජනක රාත්‍රියක් තමයි මම වෙන්නේ. ඉතින්ක විනාඩියක්වත් ඔබ අතාරින්න එපා. හිරුත් එක්කම ඉන්න. ඉතින් බොහොම ස්තුතියි සියලුම දෙනාට අද දවසේදී අපිත් සමග සජීවීව අලුත් අවුරුදු සිරිත් චාරිත්‍ර සමරන්න ආවට. ඉතින් කවින් අපි සූදානම් වෙන්නේ ආරාධනා කරනවා එන්න. බොහෝ දේවල් අපි ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන වෙලාවේ අපි සූදානම් වන්නේ ඔබ රැගෙන යන්න අපේ ගම්මැද්දට සුර සිංහලේ විවාහ සමගින් හිරුත් එක්ක තුන් හෙළේ අවුරුදු අපූර්ව නර්තනාංගයකට. අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙන වදෝ
අවුරුදු තේමේස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. වීවත් එක්ක සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළේම මංගල්‍ය අපි මේ විදිහට ඔබට සජීවීව ගෙන එනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන රුවන් මේ ඔබ දකින්න නැටුම් ගැයුම් වැයුම් ඔබ ආදරය කරන කලාකරුවන්ගේ මේ හැමදේම ඔබට අද දවසේදී සජීවීවයි දැක බලා ගන්න ලැබෙන. ඒ වගේම අපි හරිම මොහොතේ කොහොමද නැකත් චාරිත්‍රා ඉෂ්ට කරන්න කියලාත් ඔබට තක්කෙට මොහොතේ මතක් කරන්න සූදානම්. දිගටම හිරුත් එක්ක රැඳිලා ඉන්න කියලා නැවත නැවත ඔබට ආරාධනා කරනවා. සජී වසර ගණනාවක අත්දැකීමක් මේක. මොකද හේතුව සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු කිව්වහම මේ හැම දෙයක්ම සජීවී අත්දැකීමක් විදිහට තමයි තිලින කරන්නේ. මේ වසර ගණනාවක අත්දැකීම මෙවරත් ඊටත් වඩා හොඳට ඉෂ්ට සිද්ධ කරන බලාපොරොත්තු තමයි අපිට තියෙන්නේ. අර සජී කිව්ව වගේ නැකතකට සියලු දෙනා එකට වැඩ කරනකොට මුළු රටම එකට වැඩ කරනකොට මේක සජීවීවම තමයි කළ යුත්තේ. අනිවාර්යයෙන්ම. ඒක නිසා මේ මහා දැවැන්ත වැඩ කටයුත්තට ශක්තියක් සපයන්න අපිත් එක්ක මේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු සමරමින් අපි කතා කරන්නේ අපේ එකම ගැන, සිංහලකම ගැන, ශ්‍රී ලාංකීය බව ගැන. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී අපේ රෝහණ බද්දගේ ශූරින් මගේ ළඟ ඉන්න නිසා මට ඔබතුමත් එක්ක කතා කරන්න ආරම්භයක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද අපි මේ කතා කරන්නේ හැම මොහොතකම සර් අපේ එකම ශ්‍රී ලාංකීය බව. දැන් ඉස්සර සමාජය හරි සරලයි, ඒ වගේම හරි සුන්දරයි, ගම මූලික වෙච්ච සමාජයක. ඔබතුමාට අපිට වඩා අතිශයින් අත්දැකීම් ඇති. මේ ඉන්න සියලු දෙනාට වඩා ඔබ ජ්‍යෙෂ්ඨෙක්. ඉතින් ඒක නිසා මම කැමතියි මේ සිංහල අලුත් අවුරුද්ද සමරන මොහොතේ අපේකම මෙන්න මේ අවස්ථාවෙන් කොයිතරම් දුරට ප්‍රබලව නිරූපණය වෙනවද කියන කාරණාව ටිකක් මතු කරගන්න. ඉතාම හොඳයි. සිංහල අවුරුද්ද කියලා කියන්නේ හැමදේම අලුත් වීමක්. එතකොට අපේකම කියන එකත් අලුත් වීමක් වෙනවා. මොකද අඩුපාඩු හරිගස්සගෙන ඉදිරියට එන්න ඕනේ. අඩුපාඩු හරිගස්සගෙන අඩු වෙච්ච දේ හොයාගෙන දේ සම්පූර්ණ කරගෙන ඉදිරියට එන ගමනක් තමයි සිංහල අවුරුද්ද තේත්තේ වෙන්න. ඉතින් එතෙන්දී අලුත් වීමේදී මේ හැම පැත්තෙම අලුත් වෙනවා මිනිස්සු. සංස්කෘතික වශයෙන් සියලු දේ තමන්ට අයිති පරිසරය තුළ සකස් කරගන්නවා. ඉතා හොඳට ගෙදරක් එතරක අලුත් අවුරුද්ද පවත්වනවා කියන්නේ එතන සියලු දෙනාම අලුත් ඇඳුම් ඇඳලා අලුත් බවට පත් වෙලා අලුත් සිතුවිලි පහළ කරගෙන එකට එක්කාසු වෙනවා. ඉතාම වැදගත් දේ තමයි මේ එක්කාසු වීම. මොකද එක එක්කෙනා එකට එකතු වීම තමයි බොහොම වැදගත් වෙන්නේ. අවුද්ද තියා කොයි කොයි කොලා වෙනත් එකට එක්කාසු වීමෙන් මිනිස්සුන්ගේ තුල තියෙන සම්බන්ධතාවය තව තවත් දියුණු වෙනවා. ඔවුන්ගේ තියෙන ආදරය කරුණාව හුවමාරු වෙනවා. එනිසා හුඟක් වැදගත් වෙනවා අලුත් අවුරුද්දේ මේ අලුත් වීමත් සමග එකට එකතු වීම. මම කියන්නේ හැමෝම අලුත් අවුරුද්දේදී මේ කාරණාව විස්තර කරනවා නම් හොඳයි. එකතු වෙලා අලුත් බවට පත් වෙනවා. අඩුපාඩු හරිගස්සගෙන අලුත් බවට පත් වෙලා සියලු දෙනාම ඉතා හොඳ සංස්කෘතියක් ජීවිතේ ගොඩා ගන්න ඉස්තර අධිෂ්ඨාන කරගන්නවා කියලා මම හිතනවා. උදැස මම හිතනවා ආරම්භය බොහොම හොඳයි. ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක අර නැවුම් බව, අලුත් බව, ඒ හැම එකක් එක්කම අපේකම රැකගෙන කොහොමද ඉදිරියට යන්න ඕනේ කියන කාරණා පැහැදිලි කරන උදැස ජී අපිට අපේ චනසර් පැත්තට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි කතා කරමු චනසර්ත් එක්ක. දැන් චනසර් දැන් අවුරුදු මාසේ බක් මාස කියලා කියන්නේ හරිම සුවිශේෂී මාසයක්. ඉතින් අනිත් මාස වගේ නෙමෙයි බක් මාසෙට හඩන්නේ නැති සත්තු අඳනවා, ඒත් එක්ක පිපෙන්නේ නැති මල් පිපෙනවා, ඒත් එක්ක මුළු තැන්ගෙට ගිහින් බලද්දි අපි කන්නේ හැම මාසෙම කන්නේ නැති අනුභව කරන්නේ නැති කෑම වර්ග ගොඩක් හැදෙනවා, රස බලනවා. ඉතින් හරිම සුවිශේෂී මාසයක් තමයි මේ බක් මාසය කියලා කියන්නේ. ඉතින් නිර්මාණ සමග මේ බක් මාසය කොහොමද පරිසරයේ ඇති වෙන මේ වෙනස්කම් එක්ක මේ නිර්මාණ බක් මාසෙත් එක්ක ගලපගන්නේ? ඇත්තටම අදත් නිර්මාණයක්. අනිවාර්යෙන්ම සජීව පෙන්වනවා කියන්නේ නිර්මාණයක් ඒක. අපි මං හිතන්නේ උපුලි අවුරුදු 7ක් විතර හිරුත් එක්ක සජීව
නොකඩවාම උගලංගාවට ආව අපි අපේ දුව අපේ කණ්ඩායම හැමදාමත් ඉති හිරුත් එක්ක රේනු සිල්වා මහත්තයා ඒ ගෞරව පුද ගන්න ඕනේ අපිට වැරදුන්නේ නැහැ එහෙනම් නිර්මාණ ගැන කතා කරනවා නම් හුඟක් නිර්මාණ බිහි වෙන්නේ ස්වභා ධර්මෙත් එක්ක දැන් ගත්තොත් එහෙනම් බක් මාසය කියන අප්‍රේල් සිංහල අවුරුදු මාසයේ අපි දකින්න තු ක්‍රූල් ගොඩක් එනවා පාටවල වෙනස් පාට කියන ශක්තිය හැට ශක්තිය වෙනස් වෙනවා සාමාන්‍ය දකින්න විදි නෙවෙයි ගස් තියෙන්නේ ගස් පළතුරින් බර වෙලා රිද්මය වෙනස් වෙනවා ගස්වල අපි දකින්න අපිට ඇහෙන ඒවා කුරුල්ලන් ගේ කියන ඔය ඇහෙන අපිට ඇහෙන හඬ ගීත සියලු දේ සියලු දේවල්ම සිංහල අපි ඒතර අපි නිර්මාණ හුඟක් තුරට එන්නේ මොකද අපිට ඇහෙන්නේ අලුත් අනික් මාසවල දැන් දෙසැම්බර් මාසේ වෙනස්නේ හැබැයි අපි එකම ඇහෙන්නේ මේ මාසේ ඒතර අපේ චලන තුලින් අපිට අලුත් නිර්මාණ ඉදිරියට එනවා අනිවාර්යෙන් අලුත් අපි ඕගලන් හොඳට බැලුවොත් කල්පනා කරොත් නිර්මාණයේ ලාංකික ශ්‍රී ලාංකික නිර්මාණයේ එළියට ආවනම් හුඟක් ඒවා එළියට එන අප්‍රේල් මාසේ සිතන විදිය මොකද අපේ මාංශපේශි ඔක්කොම හරි මේ හරි ප්‍රාණවත් මේ මාසේ ඇහැරලා ඉන්නේ හැමදේම ඒතර අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් ළමයි තුන සම්බන්ධකමයි ඔක්කොම ඉතින් මෙතන ස්තුති කරන්න ඕනේ හැම නර්තන ශිල්පියෙක්ම අද අපිත් එක්ක ඉන්නවා හිරුත් එක්ක ඉන්නවා ගෙවල් නෙවෙයි ඉන්නේ ඔබලා එක්ක අවුරු සමග ඔබලා මේ විශේෂයෙන්ම කියන්න ඕන ඔබ ආදරය කරන කලාකරුවන් කලාකාරණියන් 400කට අසන ප්‍රබාලයක් අද දවසේදී අපිත් එක්ක සජීවීව එකතු වෙලා ඉන්නවා හිරුත් එක්ක තුන්හෙලේම අවුරුද්ද සමරන්න ඔ මේ හැම කාරණාවක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් සිංහල දමිළලත් අවුරුද්දේ තියෙන සුවිශේෂත්වයේ පිළිබඳව අපි නිරන්තරයෙන්ම මතක් කරනවා මොකද හේතුව මේ සියල්ලක්ම කරන්නේ සජී මාධ්‍ය වගකීමක් විදිහට අපි හිතේ දරාගෙන මේක තවත් પરම්පරාවකට අපි රැගෙන යා යුතුයි අනිවාර්යයෙන්ම මේක අපි මේ විදිහට සමාජගත කරන්නේ නැත්නම් නිකම්ම මෙය සමාජයට වැළලලා යන්න තියෙන ඉඩකඩ වැඩි ඒක නිසා මේ වගකීම අපි බොහොම හොඳින් හිතේ දරාගෙන කටයුතු සිද්ධ කරන්න ඒ නිසා කලාව පිළිබඳව අපේ චන්නස සඳහන් කරා ඒක නිසාම තවත් සුන්දර නර්තනයකට යොමු වුණොත් හොඳයි කියලා අපිට හිතෙනවා ඒක නිසා අපි ඉක්මනට යන් ගම්මැද පැත්තට ඉන්නේ නෑ දුවරුණා පද බදනා
හොඳයි සජී අපිට දැන් අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරනකොට අපිත් එක්ක බොහොම ආදරෙන් අද දවසේදී අත්වල් බැඳගෙන ඉන්න වීවා අමතක කරන්න බෑ. ඒක නිසා වීවා අපිට ශක්තියක් වෙනකොට අපි වීවා වෙතට ශක්තියක් අනිවාර්යයෙන්. ඒක නිසා වීවා ඔබට ගෙනෙන ආදරණීය පණිවිඩයක් තියෙන එක තමයි උකු රසින් පිරි වීවා සමගින් වැඩි රස පිරි අවුරුද්දක් තමයි වීවාට ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ මතක් කිරීමත් එක්ක දැන් මේ කතාබහේ සජී ඊළඟට අපිට යන්න පුළුවන් අපේ ජේෂ්ඨ ආචාර්යතුමා පැත්තට ආරියරත්න කළුආරච්චි මහතුමා පැත්තට කළුආරච්චි සර් දැන් අලුත් අවුරුද්ද කියන්නේම ඔබතුමා අපිත් එක්ක බොහොම ආදරෙන් අත්වල් බැඳ ගන්න දවසක් ඉතින් විශේෂයෙන්ම දැන් අපි මේ කතා කරන්නේ සංස්කෘතික මංගල්‍යයක් පිළිබඳව සිංහල සංස්කෘතිය එමත්නම් සිංහලයාගේ මුදුන් මල්කඩ බවට පත්වෙච්ච සංස්කෘතියේ සුවිශේෂිතම දිනය තමයි අලුත් අවුරුදු දවස එතකොට අපි මේ සංස්කෘතිය ඇයි මෙහෙම රැක ගන්න ඕනේ මම අර විරාමයට යන්න කලින් කිව්වේ මෙහෙම මාධ්‍ය වගකීමක් විදිහට අපි මේක මේ කරේ නැත්තම් මේක යම්කිසි විදිහකට අභියෝගයට ලක් වෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී ඇයි අපි සංස්කෘතිය රැක ගන්න ඕනේ මොකද්ද මේකේ තියෙන වටිනාකම ඔවුරු වන්න ඇත්තෙම වටිනා අදහසක් මා වෙත ඔබ යොමු කළේ ඇත්තෙම සංස්කෘතියෙන් තොර රටක් නැහැ ඔව් සංස්කෘතියෙන් රට මානවයෙක් නැහැ සංස්කෘතිය කියන්නේ මානවයාගේ ජීවය හා සමානයි සංස්කෘතිය රැකුණොත් තමයි රටක් රැකෙන්නේ එතකොට අපිට ආවිනික සංස්කෘතියක් තියෙනවා ඒ ආවිනික සංස්කෘතියේ එක්තරා වැදගත් සම්දිස්ථානයකට ඇහිලා තමයි අද දවස තියෙන්නේ එතකොට මුළු ලංකාවාසී සියලු දෙනාම අපි මේක කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියනවා සිංහල හා බෞද්ධ දම්මල හින්දු අවුරුත් අවුරුද්ද යනාදී වෙන මොන වචනයෙන් ප්‍රකාශ කළත් මේක ලාංකේය අපි සියලු දෙනාටම ආවිනිකුණ පොදු එකම මංගලොස්සය සූර්ය මංගල්‍යය. එතකොට මේ සූර්ය මංගල්‍යය කියන්නේ වන්න ඇත්තෙම මේ අපි ඇයි මේ දකින්න ඕන කියන එක ප්‍රශ්නාර්ථයක් අපිට යොමු කරලා තියෙන මේ යන ක්‍රම වේදයක් එක්කලා. මම හිතන්නේ ඇත්තම වැදගත්කම තමයි අපිට මේවා දීලා තියෙන උරුමයක් වශයෙන් අනාදිමත් කාලයක සිට මේ නැකත් ක්‍රමය අපේ රටේ මුතුන් මිත්තන් විසින් පිළිපැද්දා. කොට සූර්යයා කියන්නේ අපි රවි චන්ද පුද බුද්ධ ගුරු කිවි සනි පනි බඹ කියන මේ ග්‍රහයන්ගේ මූලික ග්‍රහය තමයි රවි ග්‍රහය. නැත්නම් සූර්ය ග්‍රහය. නැත්නම් හිරු ග්‍රහය. මොන හිරු ප්‍රධාන කොට පැවැත්වෙන මංගලසයක් තමයි. මංගල කටුත්තක. ඒතර මේක සකල වාසී අපි සියලු දෙනාටම පොදු මංගල්‍යයක්. ඒකයි මං කිව්වේ මේක ජාතීන්ත කියලා වෙන් කරන්න බෑ. මුළු හිරු කියන්නේ පොදු වස්තුවක්. සූර්යා කියන්නේ පොදු වස්තුවක්. එතකොට එක ජාතියද කියලා නෙමෙයි සූර්යා නැගරින් පායලා එතකොට බස්නායෙන් බැසගෙන මේ සියල්ලට මේ ශක්තිය අපි දෙන ජීවය ලබා දෙනවා. එතකොට ඒ ජීවය ලබා දෙන අවස්ථාවේ අද වෙනකොට මේ සංක්‍රාන්ති අවධියක් රාශි 12න් මේස රාශිය ඉඳලා ඇවිල්ලා මීන රාශියට අද ඇවිල්ලා මේ අවසන් සංක්‍රාන්තික අවස්ථාව තියෙන. එතකොට මේ සංක්‍රාන්තික අවස්ථ නැවත මේස රාශියට අනුගත වීම තමයි අපි මේ උත්සවයක් වශයෙන් පවත්වන්නේ. ඉතින් මේ වැදගත්කම අපි සුබ මොහොතකින් අපිට කියාපාලා දෙනම් මේ නැකත් සාත්‍රය අනුව එහෙමත් නැත්නම් අපි ජ්‍යොතිෂ සාත්‍රය අනුව නැත්නම් හෝරා සාත්‍රය අනුව හෝරා කියලා කියන්නේ නැත්නම් රා කියන්නේ හිරුට කියන නමක් හෝ කියලා කියන්නේ සඳට කියන නම. එතකොට හෝරා කියලා කියන්නේ හෝරා සාත්‍ර කියන්නේ රවි සහ එනතන් හිරු සහ චන්ද්‍රයා මූලික කරගෙන පැවැත්වෙන සාත්‍රයක්. අනිකුත් ගායන් සම්බන්ධ කරගෙන. එතකොට මේ සාත්‍රයේ වටිනාකමක් අනාදිමත් කාලයක සිට අපේ මුතුන් මිත්තන් අපිට පවරලා තියලා තියෙනවා. ඒ සාත්‍රය අනුව තමයි අද දවසේ මේ සුවිශේෂත්වයේ තියෙන්නේ. නැක හතක් මුල් කරගෙන තමයි මේ අපි අලුත් අවුරුද්ද සමරන්නේ. මේ මොහොතේ මූලික නැකතක් අපිට දැන් මේනවා. මේක තියෙන නොනගතේ කියන අගත කියන පැමිණීම එතකොට පැමිණීම නොනගත නොගත කියන්නේ නොපැමිණීම පැමිණෙන්නේ නැති නොපැමිණෙන්නේ නැති කාලයක තමයි මේ ගන්ධත් දවදී. එතකොට මේ ගන්ධත් දවදීයක තමයි මේ අපි පුණ්‍ය කාලේ වැඩේ. ඉෂ්ට දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගෙන අපි කරන කාර්යභාරය තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. ඇත්තෙන්ම
නම් හිතනවා මේ හැම දෙයකම අපිට හොඳ තිරිත් තමයි පුරුදු කරන්නේ අපේ ආචාර්ය රෝණ බද්දගෙන් සූරින් ප්‍රකාශ කළා මේ අපේකම රැකගත යුතුයි කියන ඇත්තෙන්ම මෙතුමා එතන ජේෂ්ඨයෙක් අපේකමත් රටට කියාපාලා අපිට හැමෝටම අවදි කළ තැනත් එක් අපේ ගීතයෙන් කලාවෙන් හැම දෙයකින්ම ඉතින් අපි ඒ ගරුත්වය තීපත් කරමින් මේ අපේකම රැක ගන්න නම් මේ චාරිත් අපි රැකගත යුතුයි අනාදිමත් කාලයේ සිට පැවති මේ චාරිත් අපි මතු අනාගතයට දායාදය කළ යුතුයි අපේ වගකීම අපි සියල්ලගෙන් මම අද ඒ සැදී පැහැදී ඉන්න එක තුළ ඉඳලා තමයි මේ වචනයක් දෙයක් හරි අපි අද මේ අද සුබ දවසේ සුබ නැකත එනතෙක් මේ සැදී පැහැදී ඉන්නේ හැමෝම තම චිත්‍රපටියුත මේක ප්‍රකාශ කරා හොඳයි අපේ කළුවරජස මේ විදිහට අදහස කියනකොට අපි සංස්කෘතිය රැක ගන්න ඕනේ කොහොමද සංස්කෘතිය අපිට ඇයි වටින්නේ මේ හැම එකක්ම සජී කතා කරනකොට අපිට මේ අපි මේ ඉන්න ස්ථානයේ තමයි ටිකක් බරසාර ගැඹුරු ගොඩාක් දේවල් කතා කරන්න ඉඩ වෙලා තියෙන්නේ වෙලාව අපිට ඕන තරම් තියෙනවා ඒක නිසා සූර්ය සිංහලේ විවාහ සමග හිරුත් එක්ක තුන්ගලේ අවුරුදු අපේ මේ සමස්ත වැඩසටහන සමගම ඔබ ආදරයෙන් උනන්දුවෙන් ලෙංගතුකමින් අත්වල් බැඳගෙන අද රාත්‍රිය එහෙම නැත්නම් අලුයම් කාලේ වෙනකම් රැඳී සිටී කියන විශ්වාසය දැඩිව අපිට තියෙනවා ඉතින් දැන් අපිට මෙතනම කතා කරනවා නැත්නම් අර පැත්තට යනවා මොකද වෙන්නේ අර පැත්තේ මොකද වෙන්නේ කියලා බලලා ගම්මැද්ද පැත්තට ගිහින් අපේමු අපිට ආරංචි හරියට අපේ ඉසුරු සහ සංජාන ලෑස්ති වෙලා ඉන්නවා ඒ පැත්තේ තියෙන තොරතුරු අපිට කියන්න ඒක නිසා ඉසුරු සංජාන අපි ඉක්මනට එනවා ඒ පැත්තට ඉසුරු අපි හැමෝම ආදරය කරන හදවතට දැනෙන අපි ආස කරන කලාකරුවන් රාශියක් මේ වෙනකොටත් හිරොත් එක්ක සජීවීව අවුරුදු සමරන්නේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්ගේ හිතවල තියෙන සොඳුරු සුබ පැතුම දැනගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඔව් මේසා විශාල කලාකරුවන් රසක් රාශියක් සජීවීව එකතු කරගෙන ඔබේ ගෙදරට එන්නේ. හිරු පමණ ඉතින් කඩපිලේ ඉන්නේ. ඉතින් ශ්‍රී ලාංකීය කලාවේ දැවැන්ත වෘක්ෂයන් රසක් ඉන්නවා මෙතන. අපිත් එක්ක කඩපිලේ ඉතින් මුලින්ම ඉන්නවා අපේ ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා අපේ සිනමාවේ දැවැන්තයා. ඉතින් ක්ලීටස් මෙන්ඩිස් මහත්මයාගෙන් අහනවා මේ අලුත් අවුරුද්ද එළිපත් වෙද්දී මොකද හිතෙන්නේ හිරුත් එක්ක? සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිරුත් එක්ක ඉන්නකොට මට හැමතිස්සම හිතෙන්නේ මේ අපි ජාති ආගම් කුල ભેදෙන් තොරව ශ්‍රී ලාංකිකයෝ හැටියට ඇත්තටම මේ අවුරුද්ද සමරන්න පුළුවන් නම් ඒ කියන්නේ සතුටින් හැම කෙනෙක්ම සතුටින් මේක සමරන්න පුළුවන් නම් ඊට වැඩි අවුරුද්දක් නැහැ. ඒකට කදිම උදාහරණයක් තමයි ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා උපතින් කිතුනෙක් වුණත් එතුමා අපිත් එක්ක එකතු වෙලා හැමදාම හිරුත් එක්ක මේ සිංහල අහිඳු අලුත් අවුරුද්ද බොහොම සහෝදරත්වයෙන් සමරනවා. ඉතින් එයා පැත්තේ ඉන්න අපිට මග කියන අපිට රංගන ශිල්පීන් වෙන්න හිතුණු ඒ පෞරුෂත්වය දැකලා තමයි අපිට පොඩි කාලේ හිතුනේ රංගන ශිල්පියෙක් වෙන්න තිබුණා කොච්චර හොඳයිද කියලා. ශ්‍රේන්ත මෙන්ඩිස් මහත්මයා මං හිතන්නේ අපිට ඇහුණා මේ ගම්මැද්දට යමු කියලා. මොකද අලුත් අවුරුද්ද වැඩිපුරම සමරන කලාපය තමයි ගම්මැද්ද. මොකද මේකේ නර්තනයන්, රංගනයන් සහ විවිධ ක්‍රියාවලීන් රසක් තියෙනවා. අවුරුද්ද කියන්නේම අලුත් අවුරුද්ද කියන්නේම මහා සැනකෙළි ක්‍රියාවලියක්. මේකට නැකත් ක්‍රියාවලියකුත් තියෙනවා. ඊට පස්සේ ඒකට ජන ක්‍රීඩා, ජන ආහාර, අපේ ගැමි ආහාර මේ සියලු දේ එකතු පහදු වෙලා තමයි මේක සම්පූර්ණ වෙන්නේ. රාත්‍රියේ තමයි මේ නැකත් තියෙන්නේ. ඒකත් පොඩි සුන්දරත්වයක් තියෙනවා. ඉසුරු රැට කැමතිනේ. රාත්‍රිය තරම් සුන්දර කාලයක් මගේ ජීවිතේ කවදාවත් තිබිලත් නැහැ. මං හිතන්නේ ඉස්සරහට තියෙයි කියලා. මටත් එහෙම තමයි. නමුත් කෙසේ වෙතත් මේ සුන්දර රාත්‍රියේ තිබුණත් ලෝකේ තව තැනක ඉර පායලා තිනවා. ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳරැස් වතුරේ නැහැවෙන්නේ කියලාත් කියනවා. එතකොට ලෝ අඩ කියන්නේ ලෝකෙන් අඩක් නිදි, අඩක් අවදියෙන්. ඒක නිසාම අපි සියලු දෙනාටම ලැබුවා වූ ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ වාසනාවන්ත යහපත් ආදරණීය අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයන්ත මෙන්ඩිස් මහත්මයා එහෙම ඒ ගීතය ගැන කියද්දී සංජාන මට මතක් වෙනවා සුන්දර රාත්‍රියක් මෙතරම් කියලා ගීතයක් තියෙනවා. මට ඒකත් මතක නැති මම ඔයාලට ආරාධනා කරනවා විශ්වයානි අමරසේන මහත්මිය ඉන්නවා. ඔව් අපි කතා කරලා බලමු. මොකද තියෙන්නේ සජීවීව හිරුත් එක්ක අවුරුදු සමරන ලැබීම ගැන. ඇත්තටම හිරුත් එක්ක අපි ඉන්නවා හඳ පායාගෙන එනවා. ඒකත් හරිම සුන්දරයි ශ්‍රියන්ත කිව්වා වගේම මේ සුන්දර මොහොතේ අපි හැම දෙනාම එකතු වෙලා කලාකරුවන් කලාකාරියන් එකතු වෙලා අපි සමරන මේ සිංහල අලුත් අවුරුද්ද ඇත්තමයි හිතේ සතුට ප්‍රීතිය සෞභාග්‍ය
සැනසිලිදායක තත්ත්වය අපි හැම දෙනාගෙම හිතට ඇතුල් වෙනවා. ඒ තුලින් අපේ හිතට දැනෙන ඒ සතුට, ප්‍රීතිය, මං හිතන්නේ තෘප්තිය අපි භුක්ති විඳිනවා. මමත් භුක්ති විඳිනවා. ඔබ හැම දෙනාටම වාසනාවන්ත සුබ නවසරක් වේවායි කියලා හිරු අහන හැමතෙම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සිරු අපි හැමෝම ආදරය කරන තවත් චරිතයක් ඉන්නවා. අපි අයත් එක්කත් අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. මොකද ඉතින් අද දවසේ සිනමාවට ජාත්‍යන්තර ගෞරවය ගෙනාපු අය. මේ ලස්සන හැන්දෑවේ කලාගමට ඇවිල්ලා හිරුත් එක්ක මේ උත්සවයට සහභාගී වෙන ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මගේ සහෝදර කලාකරුවන්, කලාකරුවන්, කලාකාරියන් හුඟක් දෙනෙකුව මුණ ගැහෙන්නක් හොඳම අවස්ථාව. ඉතින් මං හිරුට ස්තුති කරනවා මේ වගේ දුෂ්කර කාර්යයක් බාර අරගෙන විශාල සතුටක් අපට ලබා දීලා මේ ලබන්නා වූ අවුරුද්දට සුබ ප්‍රාර්ථනා කරන්න අපි හැමෝටම හොඳ හිතින් සුබ ප්‍රාර්ථනා කරන්න අවස්ථාව ලබා දීම ගැන. ඉතින් මං හැමෝටම කියන්නේ මේ අවුරුද්දේ අපි ජාති, ආගම, කුල කිසි දෙයක් නොකද අපේ හිත්වල තියෙන බලාපොරොත්තු සාමය සහ සැනසීම සහ නිරෝගිකම මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ස්තුතියි. හැමෝටම සුබාලුත් අවුරුද්දක් වේවා. සංජාන මාවද වෙලේ මම මෙතන ඔයාව හේගු හතර වටින් ඉතින් උකු රහසින් පිර වීවා සමගින් වැඩි රස පිරි අවුරුදු එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබගේ අවුරුදු කැම්මේසයට උකු රසින් පිරි වීවා තේ කෝප්පයක් එකතු කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ අතරේ අපිත් එක්ක ඉන්න අපේ ප්‍රවීණ ජේෂ්ඨ රංගන ශිල්පියා අපි හැමෝටම බොහොම ගෞරවයක් එතුමා අපිත් එක්ක එකතු වෙන එක. සතිෂ්චන්ද ඉදිරිසිංහ මහත්මයා සජීවීව හිරුත් එක්ක මේ රාත්‍රියේ මේ අවුරුදු ලබන රාත්‍රියේ අපිත් එක්ක එකතු වීම ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? අලුත් අවුරුද්දේ අසිරිය ඉතාම චමත්කාර ජනක අන්දමින් ජනතාවට ඉදිරිපත් කරන හිරුනාලිකාවට මම මුලින්ම ප්‍රශංසා කරනවා. මේ වැඩසටහනේ විචිත්‍රාංග අතරතුර විද්වත් මණ්ඩල කීපයක්ම මෙහි සැඟවුණු අර්ථය, මෙහි වටිනාකම කියා දක්වනවා. මෙන්න මේක දැන් මේ පිරිහීගෙන යන සමාජයට ඒ සාරධර්ම පැත්ත වැඩි කරගන්න, යහපත් ආකල්ප වැඩි කරගන්නට මේ උත්සවය මහෝපකාරී වෙනවා. හැබැයි ඉතින් හිරු මා යන්නේ සිංහලයට විතරක් නෙවෙයි කියන එක පොඩ්ඩක් මට කියන්න සිද්ධ වෙනවා. මොකද මේක ජාතියේ ආගම් නැතුව සූර්යාගේ කෙනෙක් ගමනක් ඉවර කරලා ඊළඟ ගමන පටන් ගන්න ඒක අනුස්මරණය කිරීම තමයි මේ මංගල්‍යයේ අරමුණ. ඉතින් ඒ අනුමෝර සාක්ෂාත් කරගන්න අතිවිශාල තරු පිරිවරක්, අද ආකාශය නම් තරු නැහැ නමුත් පොළොවේ නම් තරු පායලා තියෙනවා. ඒක මේ වැඩිහිටි කලාකරුවෙක් හැටියට මට ලොකු සතුටක්. මේ වගේ පරම්පරා කීපයක අය මම වගේ මේ වයසක කෙනෙකුට මුණ ගැහෙන එකත් හරි සුන්දරයි. ඉතින් මේ අලුත් අවුරුද්දේ සැඟබුණු අර්ථය තමයි මෙතන ඕන කරන්නේ. කෘතවේදීත්වය තමයි මෙතන මේ කරන්නේ. එතකොට පැරණි සිංහලයා පරිසරයත් එක්ක බද්ධ වෙලා හිටියේ. පරිසරය නැතුව බෑ. එතකොට මේ සබහදාමේ අසිරිය අපි දකින්නේ මේකේ ලෝකේ බලවතා තමයි සූර්ය. ඒතර සූර්යාගේ බලශක්තිය උඩ තමයි තියෙන්නේ. මැක්සිම් ගෝකි කියලා තියෙනවා හිරු එළියයි මෞකිරිය නැතුව ලෝකේ පවතින්නේ නැහැ කියලා. ඉතින් මේකේ තියෙන වටිනාකම මේ නූතන සමාජයට කියා දීමම ලොකු පිටකමක් විදිහට තමයි මම දැක්කේ. ඔදින් හිරු අපි ඒ අර්ථය හරියටම සජීවීව ඔබේ නිවසට ගෙන එනවා. විනෝද ආස්වාදය ඒ වගේම අවුරුද්දේ තියෙන ගැඹුරු පරසාර බව මේ සියල්ල ඔබට ගෙනෙන්නේ අපි එපිසි මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහත්මයාගේ සංකල්පයක් අනුව. ඉතින් සංජාන ඉසිරු මම දැන් කතා කරන්න සූදානම් වෙන්නේ කවදාවත් වයසට යන්නේ නැති කෙල්ලො පිස්සු වට්ටපු චරිතයක් එක්ක. මොකද හිතින් අද දවසේ ගැන ඔකට මිසලා සියලු දෙනාටම කිරේන් පැනේන් උතුරන නවසරක් වේවා. මට පේනවා මෙතන හැම දෙනාගේම මේ මුණු ප්‍රීතියෙන් සතුටින් පිරලා ඉතිරලා ගිහිල්ලා මං හිතනවා මේ වර්ණවත් රාත්‍රිය අපේ කලාගමේ නෑදෑයොත් එක්ක නේද අපේ ඥාතීන් එක්ක අපේ සහෝදරයන්ත් එක්ක සමරන්න ලැබීම සතුටක්. ඒ එක්ක මේ අවස්ථාව අපිට දුන්නේ හිරු. ඉතින් හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා අපි හැමෝටම ඒ සමරන්න ඒ අවස්ථාව ලබා දීම ගැන. මං හිතන්නේ රාත්‍රිය තරුණයි කියලා කියනවා නේද ඉසුරු?
ඒ තරුණ රසවත් හරවත් සුන්දර රාත්‍රියක් වේ මේ රාත්‍රිය. සංජාන අපි ලෑස්ති වෙන්නේ වෙළඳ විරාමයකට යන්න. ඉතින් ඊට මං හරි කැමති මේ වෙළඳ විරාමයට යන්න. මොකද මට පොඩි රහසක් තියෙනවා දැනගන්න චන්න පෙර මහත්මගේ. මං පොඩි කාලේ මම ටෙලිවිෂන් බලන කාලේ රංගපාන කොටත් චන්න අයියා මේ වගේ. මම දැන් උස්මහත් වෙලා මම රංගපාන්න පටන් අරගෙන මම අවුරුදු උස්සේ මේ සජීව ඔබේ නිවසට ගෙන එනකොටත් චන්න පෙර තාමත් ඒ වගේ. ඒ රහස දැනගන්නයි අපි මේ යන්නේ වෙළඳ විරාමයකට. ඔබත් අවුරුදු තේමේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. රාත්‍රියේ බොහොම වර්ණවත් වෙලා තියෙන්නේ සජී. සූර්ය සිංහලේ වීවා සමග හිරුත් එක්ක තුන්ගලේ අවුරුද්ද මේ විදිහට බොහොම ආදරෙන් ඔබ නිවසේ සිට රස විඳිනකොට අපි අපේ ආදරණීය අනුග්‍රාහක බවතුන් නමතක කරන්න බැරි නිසා වීවා පිළිබඳව නැවතත් මතක් කරනවා. වීවා ඔබට මතක් කරනවා මේ කැමරේස් මේසේ තියෙන රසය වැඩි කරගන්න නම් උකු රසය පිරි වීවා තේකෝපයක් සකස් කරගන්න අමතක කරන්න එපා. මේ අලුත් අවුරුද්දේ අපි ඔබට ආරාධනා කරනවා වීවා එකක් ගන්න කියලා. ඉතින් ඒත් එක්කම අපි දැන් විද්වත් කතා බහක හිටියේ නුවන් අපි ගියා නර්තනාංගයක් බලන්න. දැන් නර්තනාංගෙන් පස්සේ අපි නැවත කතා බහට යමු. ලැබුණු මම කැමති උපුලි මහත්මයාත් එක්ක මේ වෙලාවේ කතා කරන්න මගේ අරුණාමතුමිය. ඉතින් පවුලෙන් ලැබුණු දායාදත් එක්ක සිරිත් විරිත් එක්ක අවුරුද්ද කියන දේ ඔබ ගුරු ගෙදරට ගියෝතින් ගෙවුණු අවුරුදු කාලේ ආදරණීය මතක ඔබේ හදවතේ ඇති. මම කැමතියි මේ වෙලාවේ මේ මතක
යවදි කරනවා නะ ඔව් ඇත්තටම මට මෙතන ඉඳන් ඉන්නකොට මගේ පියා දෙක ගත කරපු ඒ අපේ ගෙදර මේ වගේ තමයි මහ ගෙදර වගේ සියලුම නර්තන ශිල්පීන් පැමිණෙනවා මේ මෙතන ඉන්න විද්ගත් කට්ටිය වගේ මේ මැතිතුමා දකින්නට මට පියා මතක් වෙනවා හැමතිස්සෙම මම ආදරයට කියන්නේ ආයි අයියා කියලා මහාචාර්යවරයාට. ඉතින් ඒ ඒ වගේ අයත් එක්ක තමයි අපි කුඩා කාලේ අපේ නිවසේ ගත වුණේ. ලංකාවේ ඉන්නේ ඉහළම නර්තන ශිල්පීන්, බෙරවාදකීන්, පිරිලයි, නැටුම් ගැයුම්, චාරිත්‍ර වාරිත්‍ර කරනකොට ඒ හැඟීම මට අද මෙතන මේ හිරු කරන මහා මංගල්‍ය හරිම වැදගත්. මොකද අපේ කුඩා දරුවන්ට මේවා පෙන්වුවේ නැත්නම් ඒගොල්ලන් පුරුදු වෙන්නේ නැහැ මේ දේට. මොකද හැම නිවසකම කට්ටිය එකතු වෙලා අද මම හරි සතුටුයි කියන්නේ මගේ මව දැන් 94ක් වෙනවා මවයි නැන්දයි මගේ ගෙදර ඉන්න චන්නගේ මගේ. ඉතින් අපි දරුවොත් අසේක අපි කට්ටිය එකතු වෙලා ඒ විඳින ඒ සිතුවිල්ල හරිම ඒක වචන වලින් කියන්න බෑ. අනිත් එක තමයි සියලු දරුවන් පුරුදු වෙනවා යම් නැකතකට යම් සුබ දේවල් කරන්න. ඉතින් අර නිකාන් අතාරිනවට වැඩිය ඒ දේ කරන්නට සියලු දෙනා පවුල එකතු වෙනවා. ඉතින් කෑවුම් හදනවා, රබන් ගහනවා, ඔංචිලි පදිනවා. ඉතින් මම හිතන්නේ අපේ දරුවන්ට මේ අපි මේ අපේ අනන්‍යතාවය ගෙනියන්න මේක කරන්න ඕනි කියලා. ඉතින් මම ඇත්තටම හිරුට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ සජීවීව මේක කරන එක ගැනම. ලොකු කාර්යයක්. එතකොට අපේ දරුවන් මේවා බලා ගන්නවා, ඒගොල්ලෝ කරන්න පුරුදු වෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට, ඒ වගේම සියලු දෙනාට සුභම සුභ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි සජී, දැන් මෙතුමිය ඒ අතීතය පිළිබඳවනේ මේ සුන්දර මතකයේ ආවර්ජනය කරේ. එතකොට මම අපේ බද්දගෙස පැත්තට ගියොත් එහෙම සර් දැන් අපි දන්න දෙයක් තමයි අලුත් අවුරුද්ද ලං වෙනකොට අලුත් අවුරුද්දට සූදානම් වෙන්න බොහෝම දවස් ගානකට කලින් ඉඳන්. එතකොට දැන් විශේෂයෙන් මට මතකයි පුංචි කාලේ මම අලුත් අවුරුද්දට සූදානම් වෙනකොට ඒ දැනෙන මානසිකත්වය අමුතුම එකක්. අනිවාර්යයෙන්ම. එතකොට ඔබතුමාට හොඳ අත්දැකීම් ඇති අතීතයේ ඉඳන් අපේ ජන සමාජයේ මේ අලුත් අවුරුද්ද වෙනේ සූදානම් වෙච්ච විදිය. දැන් ජන ක්‍රීඩා වලට සූදානම් වෙනවා, ඊට පස්සේ సౌందర్యාත්මක කටයුතු වලට සූදානම් වෙනවා, අර නිදහස කියන දේ උඩරිමේ භුක්ති විඳින උත්සාහ කරනවා. ඔබතුමාගේ අදහස සහ මේ මතකයන් කොහොමද අලුත් අවුරුද්ද සම්බන්ධ? ඇත්තටම අලුත් අවුරුද්දට සූදානම් වීම ඒක සති කිහිපයකට කලින් ඉඳලා පටන් ගන්නවා. ඔව්. අලුත් අවුරුද්ද එනකොට අපි සියදේ කරන ලැස්තිලා ඉවරයි. ඒක නිසා අපේ ගෙදර සාරවත් කරගෙන අලුත් කොටු පුරවගෙන අපි දැන් අලුත් අවුරුද්දට ලැස්තිලා ඉන්නවා. ඔව්. ක්‍රීඩා තුනත් ලැස්තිලා ඉන්න අපේ සමහරට පරණ ක්‍රීඩා මතක් කරගෙන අලුත් කරගෙන ඉන්නවා. ඉතින් ඒක බලුවාම අපට බොහොම වැදගත් වෙනවා. මම මේ කල්පනා කරන්නේ අපි දැන් මේ ගත කරන්නේ නොනගතේ කාලේ. ඔව්. මනෝගතේ කාලේ මේ පුණ්‍ය කටයුතුලේ දෙනවානේ. ඒකත් අමතක කරන්න බෑ. මේ අලුත් අවුරුද්දට පුණ්‍ය කටයුතුලේ දීමත් ඉතා වැදගත් දෙයක්. එතකොට පුණ්‍ය කටයුතුල අපි පින් කරගන්න, පින් අනුමෝදන් කරන්න මේ වටත් පෙළඹෙන්න ඕනේ. මේ අලුත් අවුරුද්දට ඉතා වැදගත් දේවල්. ඉතින් මම කල්පනා කරනවා අපේ ගමේ තිබුණ කතරුන් චිල්ලාව අපි ගායනා කරනවා අන්තිම දවසේ. කවි 48ක් ගායනා කරනවා. අන්තිම ගායන අන්තිම කවිය මට මේ වෙලාවේ මතක් වුණා. අපි කියමු කියලා. ඔව්. ඒකෙදි ප්‍රාර්ථනාවක් කරනවා අලුත් අවුරුද්දට ගැලපෙන කාටත් හොඳ ප්‍රාර්ථනාවක් තියෙනවා. සාදු මෙපින් දෙවි යන්ට ලැබේවා. සාදු මෙපින් මව් පියන්ට වේවා. සාදු මෙපින් මගේ ගුරුන්ට වේවා. සාදු කියන මට නිවන් ලැබේවා. දැන් ඒ වගේ ප්‍රාර්ථනාවල් අවුරුද්දේ ඇති කරගන්න තා වටිනවා. ඒක නිසා අපේ සංස්කෘතික වශයෙන් අපට උරුම වෙලා තියෙන මේ පුණ්‍ය කටයුතු කාලෙදී කරන මේ එය අවස්ථාවදී කරගන්න පින් අනුමෝදන් කිරීම ඒ කරුණත් හිතා වැදගත් වෙනවා. අපි හැමෝටම ඉතාම හොඳ කාලයක් එකෙන් උදව් වෙනවා. හොඳ සිත පිරිසුදු වෙනවා,
සංස්කෘතික වශයෙන් අපි අලුත් මිනිසුන් බවට පත් වෙනවා අලුත් අවුරුද්ද අලුත් වීම ඉතා වැදගත් සිද්ධවීමක් එයින් සිද්ධ වෙනවා ඔය සජී දැන් මේ අලුත් අවුරුද්දේ හැම දිනාගේම අදහස සිතුවිලි වලින් අලුත් වෙන්න ඕනේ නිරෝගික මාතින් අලුත් වෙන්න ඕනේ නේ යහපත් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම අපට සුබවාදී විදිහට නවතාවයකින් වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව තමයි ප්‍රාර්ථනා කරන්නේ ඒ කවි ජන ගී ඇහෙනකොට හදවතට ඒ දේවල් දැනෙනවා කියන්නේ අපි කුඩා කාලෙකට යනවා සාමාන්‍යයෙන් අවුරුද්ද කියන දේ අමන්දා අපේ ජීවිතවලට ඒ තරමට මේකාබද්ධ වෙලා සම වැඩිලා තියෙන්නේ හරි අපිට තවත් කතා කරන්න පුළුවන් අපි මේ ස්ථානයේ වෙන් කරගෙනම තියෙන්නේ වටිනා කියන හරවත් කතා බහවල් ගොඩනගා ගන්න ඉතින් අපිට මේ නැවතත් ගම්මැද පැත්තට යන්න පුළුවන් මොකද හේතුව මේ පැත්තේ කලාතරු බොහෝමයක් අද දවසේදී රැස් වෙලා ඉන්නවා මේ සිරු දිනත් එක කතා කරන්න පුළුවන් නම් කාලය වේලාවෙන් කරගන්න පුළුවන් නම් හොඳ ඒක නිසා අපේ දයාල් සහ මුදිති ඉන්න මේ පැත්තේ අපිට යන්න පුළුවන් මේ පැත්තට ඔරුවන් ඔබ අපේ ජේෂ්ඨ කලාකරුවන් එක්ක මැදිරිය ඉඳන් කතා බහ කරනකොට ගම්බැද්දේ බොහොම අපූර්වට කෙලි සෙල්ලම් නැටුම් ගැයුම් බොහොමයක් පැවැත්වෙනවා. ඉතින් මම මේ අපේ ආදරණීය කලාකරුවන් එක්ක බොහොම සතුටෙන් ගම්බැද්දට වෙලා කතා බහ කරමින් කටයුතු කරමින් ඉන්නකොට මගේ ළඟම ඉන්නවා රොජර් සෙනෙවිරත්න මැතිතුමා. බොහොම සතුටෙන් අද දවසේදී හිරුත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ. මුළු රටම බොහොම සතුටෙන් අලුත් අවුරුදු උදාව සමරන්නට සූදානමින් ඉන්න මොහොතේ මුළු රටටම මේ ප්‍රවීණ කලාකරුවගේ වචනයක් එකතු කරනවා නම් මම හරි කැමතියි. ඔව් සහෝදරයා මෙහෙමයි හිරු කියන්නේ ශක්තිය මේ ශක්තිය නැතුව මොන දෙයක්වත් අපිට කරන්න බෑ මේ ලෝකේ ඒක නිසා අර සතිසයියා කිව්ව ලස්සන කතාවක් මැක්සිම් ගෝකි කියපු ඒ ඇවිල්ලා මෞගේ කිරේ හිරුයි නැතුව මේ ලෝකේ පවතින්නේ නැහැ කියලා එක සාහිතිකය ඇත්ත ඒක නිසා මේ ශක්තිය හිරු විසින්ම අපිට නිර්මාණය කරලා දෙනවා මේක අලුත් කරලා දෙනවා ඒක තමයි සිංහල අවුරුද්ද සිංහල හින්දු අවුරුද්ද අලුත් වීම හැම මිනිහෙක්ම අලුත් වෙනවා එට දවසේ අලුත් මිනිහෙක් තමයි සමාජයට මුහුණ දෙන්නේ. හොඳයි රටට ශක්තිය ආලෝකයේ ධෛර්යය ලැබලා දෙන්නේ හිරු. ඒ නිසා හිරුත් එක්ක බොහොම ආදරයෙන් සෙනෙහසෙන් ඔබ හැමදාමත් අත්වල් බැඳගත්තේ. මගේ ළඟම ඉන්නවා අපේ ප්‍රවීණ කලා ශිල්පිනිය ගීතාකාන්ති ජයකොඩි මැතිණිය. අද දවසේදී මුළු රටටම ආදරණීය වදනක් එකතු කරලා අලුත් අවුරුද්දේ සුභාශිංසන එකතු කරනවා නම් මම හරි කැමතියි. ඇත්තටම මම නම් හින්දු සිංහල හින්දු මේ අවුරුද්ද උදා වෙනකන් ඉතාම ආසාවෙන් බලාගෙන ඉන්නේ හිරුත් එක්ක එකතු වෙන්න. මොකද හැම අවුරුද්දෙම මේ දිනේදී අපි හිරුත් එක්ක එකතු වෙනවා. එදාට මේ දැන් මේ ගම්මැද්දේ පවත්වන මේ නැටුම් ගැයුම් බැයුම් හැම දෙයක් මැද්දෙම අපේ මනස හරීම සැහැල්ලුවටපත් වෙනවා. ඒ වගේම මගේ දූ පුතුන් යහළුවේ හෙලියන් අයියලා මල්ල හැම දෙනෙක්ම එකතු වෙලා මේ ගත කරන ජීවිතය අපිට ලැබෙන්නේ අවුරුද්දට සැරයක්. හොඳයි ඉතින් එහෙම කතා කරගෙන යනකොට හිරු පවුලත් එක්ක නිතර එකතු වෙන හරිම සතුටින් හැම වෙලාවකම ගත කරන කෙනෙක් ඉන්නවා. අයිබෝන් ඉතින් මොකද කියන්න තියෙන්නේ අද දවසේදී අපේ සහෝදර කලා ශිල්පීන් බොහෝමයක් පිරිවරාගෙන ඉන්නේ මුළු රටක් බලාගෙන ඉන්නවා ඔබේ සුභාශිංසනත් අපි එකතු කරමු. ඔව් බොහොමත්ම සතුටුයි හැමදාමත් වගේ හැම අවුරුද්දකම හිරුත් එක්ක මේ සිංහල අවුරුද්ද අපිට සමරන්න ලැබීම ගැන අගේ සහෝදර කලාකරුවන් එක්ක ඉතාමත් සතුටුයි. ඉතින් මේ නව වසර හැමෝටම නිරෝගීකම ලැබිලා හිත සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ මේ අලුත් අවුරුද්ද ආරම්භයේ දිගටම අරගෙන හැම කෙනෙක්ට මේගොල්ලන්ගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන වසරක් වේවා කියලා තමයි මම යුරේනි මෙහෙම පිළිවෙලකට කතා කරනවා මම දැක්කමයි. එහෙම සංයමයෙන් කතා කරපු අවස්ථාව දැකලම නැහැ. හොඳයි මුදිදි ඔයා ගාවත් ඉන්නවා බොහොම ආදරණීය කලාකරුවෝ බොහොම දෙනෙක් අපි කතා කරමුනේ. ඔව් දයාල් හරිම සතුටින් තමයි මේ තරු පායලා ඉන්නේ අපි රොෂාන් මහත්මයා ගෙනුත් වචනයක් අහමු අද අවුරුද්දට මේ ප්‍රේක්ෂකයන්ට සජීවීව මේ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ කියලා ඇත්තටම හිරුත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම ලෝකවාසීන්ට බලාපොරොත්තු ඉෂ්ට වෙන සාමයෙන් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා මා එකහෙතෙම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති ඊළඟට ඉන්නවා ලස්සන තරු දෙකක් පායලා දිනක්ෂි ප්‍රියසාත් මහත්මිය සහ සාරංග දිසාසේකර මහත්මයා අපි දෙන්නගෙන් මහමු මේ අවුරුද්දේ ගැන මොනවද කියන්න තියෙන කියලා
දැන් අවුරුදු කිහිපයක් පුරාම අපි හැම අවුරුද්දම හිරුත් එක්ක තමයි ආරම්භ කරන්නේ. ඉතින් මේ අවුරුද්දත් ඒ වගේමයි. ඉතින් ඒ හින්දා හැම අවුරුද්දම හරිම ලස්සනට ගෙවිලා ගියා. ඉතින් මේ අවුරුද්දත් ඒ වගේම වෙයි කියලා අපි විශ්වාස කරනවා. සහ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ ලබන අලුත් අවුරුද්ද හිතන පතන සියලුම දේ සාර්ථක වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. මගේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි. ඒත් එක්කම විශේෂයෙන්ම අද හිරුස්ටා දිනයක්නේ. ඉතින් හිරුස්ටා ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට විශේෂයෙන්ම මේ වසර සුභම සුභ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම හැමදාමත් අදිනක්ෂි කිව්වත් වගේ අපි අලුත් අවුරුද්ද ගත කරන්න හිරුත් එක්කමයි. අද ඉතින් විශේෂයක් තියෙනවා. වෙනදට අපි මේ නැකත් සමරන්නේ දිවා කාලේ. අද හැබැයි රැටත් හිරු පායලා තියෙනවා. ඉතින් හරි සන්තෝෂයි. හොඳයි සාරංග. ඉතින් සාරංගගේ සුභාශිංසනත් එහෙම එකතු කරනකොට මගේ ළඟම උදේ කුමාර රණසිංහ ඔංචිලි පැද පැද ඉන්නවා. කතා කරන්න වෙලාව මදි. අපේ කලාකරුවෝ බොහොමයක් ඉන්නවා. ඉතින් මතක් කරන්න ඕන විශේෂයෙන් අද දවසේදී උකු රහසින් පිරි විවා සමග වැඩි රස පිරි අවුරුදු. ඉතින් ඒ ගැනත් හා අපේ අනුග්‍රහක බවතුන් ගැනත් මතක් කරන ගමන් බොහොම ඉක්මනින් විරාමයකට යනවා. විරාමයකට ගිහිල්ලා නැවතත් අපි ඔබත් එක්ක බොහොම සෙනෙහසෙන් එකතු වෙන්න සූදානමින් ඉන්නේ. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළේ අවුරුදු අපේ වැඩසටහන වර්ණවත් කරන්න හෙළ සිනමාවේ නිලි රජින මාලනි ෆොන්සේකා මැතිනිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහභාගි වීමම අපිට මහත් සතුටක් ගෞරවයක් ආඩම්බරයක්. ඒකදී ශ්‍රියා නමසේන මහත්මියත් හිටියා, නීතා ප්‍රාණ මැතිනියත් හිටියා. මේ සියලු දෙනාම
අප සමග අත්වල් බැඳ ගැනීම අපට නිහතමානි සතුටක් ආඩම්බරයක් ආදරණීය හැඟීමක් නේද? එතකොට දැන් ඒ පැත්තෙන් එහෙම ප්‍රවීණයෙන් සම්බන්ධ වෙනකොට මේ පැත්තත් අඩුපාඩුවක් නැතිව අපිට බොහොම අභිමානයෙන් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් අපේ පැත්ත ගැන. අවුරුද්ද. ඉතින් අවුරුද්ද කියලා කියන්නේ අලුත් අවුරුද්ද කියන්නේ අලුත් වෙනවනේ. ඉතින් අපේ මැදිරියත් ආයෙමත් අලුත් වෙලා තියෙනවා. මම මගේ පැත්තෙන් හඳුන්වා දීමක් කරන්නම්. ඉතින් ඕන්න නැවත නැවත ඔබට හඳුන්වා දීමක් කරන්න ඕනේ ඔබේ හදවතේ වැජබෙන කලාතරු දෙපළක්. විශේෂයෙන්ම කියන්න කලාලුව දිදුලන බබලන වැජබෙන ඉතින් ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙදලක් ඔන්න මගේ පැත්තේ ඉන්නවා. ශ්‍රාන්ත මෙන්ඩිස් මහත්මයා සහ කුසුම් රේණු මහත්මිය මැදිරියටම ආලෝකයක් අය ආවට පස්සේ. ඒකනේ දැන් මේ පැත්තෙනුත් බොහොම ආදරයෙන් අපිට පිළිගන්න පුළුවන්. ඔහු සිනමාව සහ නිර්මාණ කාර්යය පිළිබඳව කතා කරනකොට එතුමාගේ දක්ෂතාවය, කුසලතාවය, හැකියාව, දැනුම අපිට කියන්න වචන නැහැ. ඒ තරම්ම දක්ෂයෙක්. ඉතින් නිර්මාණවේදී අපේ ජනසන්ත්‍ර මැතිතුමා බොහොම ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ලබන්නවලුත් අරුදු සුබලුත් අරුදුක් කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අපිට සජී අවුරුදු උදාවට තව මිනිත්තු කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. එතකොට අපි මේ කටයුත්තට සූදානම් විය යුතුයි. අනිවාර්යෙන් අපි මේ කටයුත්තට සූදානම් වෙන්න ඕනේ. ඒත් එක්කම කුසුම් රේණු මහත්මියත් එක්ක මට කතා කරන්නම ඕන රුවන්. ඉතින් අපේ මැදිරියට නෑ වන් ඉතින් පෞද්ගලිකවත් හරි ආදරය කරනවා. ඉතින් මුළු රටක් ආදරය කරන අයත් එක්ක කතා නොකර කොහොමද අද අවුරුදු දවසේදී. ඉතින් බොහොම කාර්යශූර ගෘහණියක් කාන්තාවක් ශ්‍රියා කාන්තාවක් ඉතින් අලුත් අවුරුද්ද කාන්තාවත් එක්ක ලොකුවට බැඳිලා තියෙනවා. ඉතින් කාන්තාවට මුළු තැන්ගේ පැවරෙන්නේ බාර දූර කාර්යයක් කර්තව්‍යයක්. ඉතින් ඒ වගේම තමයි මේ අලුත් අවුරුද්ද කාන්තාවක් විදියට ගෘහණියක් විදියට අපිට වැදගත් වෙන්නේ ඇයි? ඒක තමයි සචී මේ තියෙන අරුමය. දැන් කාන්තාවන් සමහරලාට මැසිවිලි නගනවනේ, ගෙදර වැඩ කරනවා කරනවා ඉවරයක් නැහැ කියලා. හැබැයි ඒ වුණාට මේ අවුරුද්දට පුළුවන් තරම් හති දාගෙන මහන්සි වෙලා හැමදේම අලුතෙන් කරලා අලුත් වෙන්න හොඳ දේවල් ගෙදර ආයට දෙන්න දැඩි උත්සාහයක වෙහෙසක යෙදෙනවා. ලැබෙන දේ කළමනාකරණය කරමින් එන්නේ. ඒකම තමයි අරුමේ කියන්නේ. ඒක පැවතගෙන එන්නේ මං හිතන්නේ අපේ මිත්තණියන්ගේ. අපි දැක බලාගත්තු දේවල්, දැක බලාගෙන ආපු දේවල් ඒක නිකන් පුරුද්දට ගිහිල්ලා දැන් ඒ කටයුත්ත. ඉතින් තමයි ගත්තමයි ජීවිතයේ අලුත් වීමක් සිද්ධ වෙනවා. මොකද්ද මන් දන්නේ ප්‍රබෝධයක්. හිතට හරි සතුටක් තියෙනවා. ඉතින් මේක හරි වටිනවා. ඒ කියන්නේ අවුරුද්දකට ගෘහණියක් සූදානම් වෙනවා කියන්නේම ඒගේ සතුටෙන් සාමයෙන් ආදරයෙන් පිරිනවා කියන එක. මම මිත්‍රණියක් හැටියට මේ වැඩ කටයුතු ඔක්කොමත් එක්කලා ඊයේ හවස කොකිස් බැද්දා මගේ ඉන්න පිරියෙක. ඒකද හරි සුන්දර අත්දැකීමක්. මොද මම පොඩි කාලේ හැම කරලා තියෙනවා. ඒතර ඒක තමයි අපි අතින් අතට එහෙම දැක බලාගෙන ඉස්සරහට යන්නේ. ඉතින් මම සතුටු වෙනවා අද දවසත් පෙර වගේම සතුටින් මේ අවුරුදු සමරන්න එක. ඉතින් කුසුම් රේණු මහත්මිය කිව්වා කොකිස් බැද්ද කියලා ඊයේ හවස. ඉතින් මට ශ්‍රාන්ත මෙදිස් මහත්මයාගෙන් අහන්න හිතෙනවා දැන් අවුරුද්දත් එක්ක ආහාරවලට තියෙන ප්‍රධාන තැනක්නේ. ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලාද මේ වැඩ රාජකාරි කරන්නේ? අවුරුද්දේ කොහොමද සූදානම් වෙන්නේ පවුලක් විදියට? මම හිතන්නේ අලුත් අවුරුද්දේ ආහාර සංස්කෘතිය ගෘහිණියත් එක්ක බද්ධ වෙච්ච වූ මහා දැවැන්ත වූ බන්ධනයක්. ඒක ඇයට විතරක් බාර දෙන්නේ නැතුව ගෘහ මූලිකය හැටියට සහ ධර්මල්ලොත් එක්ක එකතු පහදු වෙලා මේක මේ බෙද හදා ගැනීම තමයි උදව් උපකාර කරමින් ඒක තමයි ඇත්තටම අවුරුද්දේ අර්ථය කියලායි මම හිතන්නේ. මට මතක් වෙනවා කුසුම් කිව්වට පස්සේ අවුරුද්දට ඉස්සෙල්ලනේ මේ ආහාර හදන්නේ. දැන් කැවුම් හදන්නේ ඊයේ කිව්වා. එතකොට කොකිස් හැදුවේ ඊයේ. කැවුම් හදන ක්‍රමයක් මගේ ආච්චි අම්මා කෙනෙක් කැවුම් හදනවා මම අහගෙන බලාගෙන ඉඳලා තියෙනවා. මොකද ඔවුන් තෙල් චාච්චේ ලිපේ තියලා එක පැත්තකට අර තෙල් හැන්ද තියලා අනිත් පැත්තට කූර තියෙනවා අර කැවුම් වඩන ඉරට් කොණ්ඩේ ගන්න එක. එහෙම තියලා තෙල් දමමින් එක කොටසකට එයා කියනවා කැවුනුත් හදාලා මමත් නාලා අම්මත් නාලා ඇතෙක් නාවන්න තෙල් ඉතුරු වෙන්න ඕනෑ මගේ දෙවියෝ. ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනාවක්. මං හිතන්නේ ඒක ඇතුලේ තියෙන්නේ මේ අර පිරිමැස්මක් තියෙනවා. මේ කැවුන් ටික හදාගන්නත් ඕනේ, අපි පිරිසිදු වෙන්නත් ඕනේ, ඇතෙක් නාවන්න තෙල් ඉතුරු වෙන්නත් ඕනේ. ඒ ඒ ඒ ප්‍රාර්ථනාවන් රසක් තමයි ඇත්තටම මේ ආහාර සංස්කෘතිය තුල තියෙන්නේ. මං හිතන්නේ ඔබත් කැවුම් බදිනකොට මේ ප්‍රාර්ථනා වැටි කරගන්න
ඒක අර පිළිමැස්මට වටිනා කාරණා. හොඳයි සජී දැන් අපිට තව මිනිත්තු එකහමාරකට වගේ අසන්න කාලයක් ඒකත් ඉක්මනට ඉක්මනට ගත වෙගෙන යනවා. අපි නිකන් සරලවම ගත්තොත් මිනිත්තුවකට වගේ කාලයක් තමයි අවුරුදු උදාවට ඉතිරි වෙලා තියෙන්නේ. අපි බලාගෙන ඉන්න මොහොතක්. ඔව් මුළු රටම අවදියෙන් ඉන්නවා. අලුත් අවුරුද්ද උදා වෙනකන් ඉතින් නැකත් චාරිත්‍රානුකූලව මේ කටයුතු සියල්ලක් සිදු කිරීම තමයි අපේ බලාපොරොත්තු. ඔන්න දැන් විනාඩියයි. හරියටම විනාඩියක. ඉතින් මේ විනාඩිය ගත වුණාට පස්සේ නව වසරක් උදා වෙනවා. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඒකත් එක්ක හැමෝගෙම හිතවල ලොකු බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු සියල්ලක්ම යහපත් ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව අවුරුදු උදාවට කලින් අපිට කරන්න පුළුවන්. සිතුම් පැතුම් වලින් ගති ගුණ වලින් ඉතින් අපි අලුත් අවුරුද්දට තව කෙනෙක්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියන දේ හදවතින්ම තමයි කියන්නේ. ඔව් තව තප්පර 30ක කාලයක් තියෙන්නේ. සතර දෙසින් රතිඤා හඬ ඇසෙනවා. සේවි නේ තවම උදව් නැහැ. තවමත් ඇසෙනවා දැන් පටන් ගන්න තියෙන්නේ. තවත් තප්පර 15ක් ඉතිරි වෙලා තියෙන නිසා ඔබ සූදානම් වෙන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු උදාවත් එක්ක හිරු සමග මේ සජීවී අත්දැකීම් බෙදා ගන්න. තප්පර 10යි තවත් ඉතිරි වෙලා තියෙන්නේ. ආත සජී කියෝ වගේ කලින්ම රතිඤ්ඤා ආණ්ඩ ඇයනවා. තප්පර 5යි තව තප්පර 2යි ඔන්න අවුරුදු උදාව සිද්ධ වුණා. ඔබට අපි ප්‍රාර්ථනා කරනවා මේ ලැබූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සාමය සතුට සෞභාග්‍ය සපිරෙන ඔබ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු සඵල වන මේ උදා වූ අලුත් අවුරුද්ද යහපත් අලුත් අවුරුද්දක් බවට පත් වේවා කියලා ඒ ප්‍රාර්ථනාව තමයි අපිට කරන්න තියෙන්නේ. අපිට නෙලන ලියේ රන්ගෝමර පැලඳිලියේ නේරුවට රන් ඔයම ලෙලෙන්නේ පිනේ මහිම රන් ගුවනේ දිලෙන්නේ ඉනේ සේල රන් චාමර වැන්නේ අනේ ලඳුනි ඇයි පිටු දිය බින්දු බින්දු ඉස
suru suvanda randu randu randahaniya bindu bindu suru suvanda randu randu gati nihala gayamu ran goyame sindu sindu ran goyame sindu sindu ran goyame sindu sindu dæte ran valalu dange gela bendi ran mala age ran goyame nelana lande siriyavai ratata mage nelum kete landu landu devi pihiten gayamu ran goyame sindu sindu ran goyame sindu sindu ran goyame sindu sindu tanvandir karanin prasina gamila vaane veena tanave vilana mani sobhagyam patu pirila saara mokit patu pirila saara mokit patu pirila saara වට මේ කයි මට දුන්නේ හිත
ඉස්සේ දුකක් නෑ තම දැනෙන්නේ සත්තයි පපුවෙන්මයි මේ කියන්නේ මලාලයක් එන කන් වැහි කන්නේ වාරකනේදී පැල්පිලි කන්නේ නෙවෙල සුළුවෙන් පිරිමහගන්නේ එහෙමත් නාකයි මුකුත් නැත්තේ හොයා 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 දීවරියේ නුඹ දුකමයි වින්දේ එනමුත් මා ළඟ නෑ ඉකිබින්දේ නුඹව රකින්නයි වගවින්නේ ඒ හින්දම නෑ මට වරදින්නේ හොයා 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 අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. මොන මදේ ඔය ඇඳි ගෑවා. ඔන්න යන්කෝ. ඒකන කියන්නේ තාත්තට කිව්වොත් කවදාවත් දීක පිළිගන්නේ. මොකක්ද? ඒකන කියන්නේ තාත්ති. මොකක් කිව්වා කිව්වා හත් අට දෙනෙක් කිව්වා. තාම එක්කෙනෙක්වත් කිව්වේ නෑනේ. මට කිව්වනේ. තාත්තට? නැතුව. තාත්තට කියලා හරියනවද කියන එක මට කියන්න එපා. කිව්ව එක මට උඹට කියන්නම් මොකද්ද වගේ. කිව්ව ගහේ කට උල් කරන්න ඕනේ නෑ. ඔය මහ සක්කර වට්ටම වගේ තමයි පොඩි අටපට්ටම. එහෙම කිව්වා. මේසරෙත්තිරදි දැන් මේ බකේ උන් නැත්තම් මේ බකහ බස්සලා යනවනේ ඊට පස්සේ මොකද වෙන්නේ හරි හරි මොකද කිව්වනේ මොකද්ද කිව්වා මොකද්ද කිව්වා ඔය ඕක කර ගහ ගන්නවට වැඩිය හොඳයි සයනයිඩ් කරලා කනවා කියලා කොල්ල දෙන්නේ කිව්වා දෙන්නේද කිව්වේ ඔ ඇතිනේ ඔන්න බලන්නකෝ වෙන දේ බලන්නකෝ දැන් වෙන දේ බලන්නකෝ මේ අවුරුද්දෙත් වෙන්නේ නැහැ මොකක් මේ අවුරුද්දෙත් වෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ නැත්තේ වෙන්නේ නැද්ද කියන්නේ තාත්ති මේකනි ඉන්න හිටින්නට ගේ දොර ඇත මට සොරබොර රැල්ස් මත්තේ සොඳින් කන්ට අදින්නට පුළුවන් මට නම් නැතුව කියහන් අම්මට ඉන්න කියා කියලා කියන්න කවුරුත් නැහැ තාත්තේ ඒ කියන්නේ මේ බක් මහට කලින් ගෙන්දන් යන්න මොකෙක්වත් නැද්ද නැහැ තාත්තේ යකෝ කඩවල අස්සේ ඉඳලා හරියන්නේ නැහැ ඒකට පාරට බැහැලා අර උමලගේ අම්මගේ තියෙන 66 මායන් වලින් දෙක තුනක් දාහන් මොකෝ මේ ළඟට ඒ ගෑණියෙකුට මායන් 66ක් නැහැ තාත්ති තියෙන්නේ ගෑනු අපිට 4යි 64යි ඒ සාමාන්‍ය ගෑනුන්ටනේ උඹලේ අම්මට වැඩිපුර දෙකක් පිහිටලා තියෙනවනේ ඒ දෙකටනේ මාව අහුනේ හරි 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 දන්නවද ඒවා දන්නවද ඔය කියන්නේ තාත්තා අර දැන් කවුරු හරි පිළිපිකෙන දැක්කොත් අපේ අම්මා දෙල්ල මිගේ මාරවලා කැලා
කොළඹින්ම හබ්බලා අංචක 90ට නැමිලා ඊට පස්සේ වමට 4යි දකුණට 4යි හරියට බොරැල්ලේ මේ තොරන් රාජයා වගේ ඇයිපිය ගහගෙන 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 යන එකද ඔව් ඒ එකම ආයම ඔගේ තව එකක් තියෙනවා මම අහුවෙච්ච එක ඒ කියන්නේ මෙහෙම කොල්ලෙක් කොහොම උඹලා අම්මා පහු කරගෙන යනකොට මේ නිත මෙනික මෙහෙ වරෙන් කියලා ගස්සනවා මෙහෙම ඇවිදින ගම මොකද ඒ ස්ටයිල් එක මෙහෙට වරෙන් කියලා මෙහෙම ගහගල ගස්සනවා එච්චර ගස්සන්න එපා ගලෝලෙයි මේ ගානකට ගස්සන්න ඕනේ මේ කඩ අතේ ඉඳලා හරියන්නේ එළියට අවිල්ල ඒව කරනවා නිතඹ ගහලා ඔව් නිතඹ ගස්සලා අන්න හරි ඒව ලස්සනට ගස්සලා පද්දලා මේ මොකක් හරි හත හතර මායමෙන් එකක් දාපන් ඔය නිලමැස්ස වැලගෙඩියට එනවා වගේ ඇදිලා එන්න එතකොට තාත්තට මට ඕවා කරන්න බෑ තාත්තී මොකද ඇයි මොක ඇඹරේ නිතඹ ගස්ස ගස්ස කොල්ලෙක් කිරෝ ඈ සුභමංගලම් ජයමංගලම් යෝග දීවිතේ වාසනා එහෙම දයියේ ඕනේ නෑ 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 මං එහෙම එකක් නෙමෙයි ප්‍රාර්ථනා කරේ යා හිම එකකට හිමිනු ඒ හිමින් සැරේ කලබල වැඩි මම ප්‍රාර්ථනා කරේ මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරි පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ හිරු මංගල්‍යයක් වේවා කියලා එසේම වේවා මේ නංග ප්‍රාර්ථනා කරේ එහෙම මංගල්‍යයක් නෙමෙයි ඒක තමයි හිරු කුමරා වඩිනවා එතකොට මේ අර මොන ගස්සුන්ද තාත්තේ මේ මේ මොනවද බං මල් පිපෙන්නේ එරබුදු එරබුදු අන්න ඒ ගන්නේ එරබුදු ගස්සල මල් පිපෙනවා එතකොට හිරු කුමාරයා වඩිනවා අනේ මට හිරු කුමාරයාට පිටිය කුමාරේ කවරේ නෑ නෑ මං ආවේ ඒක නෙමෙයි මං ආවේ හැපම්ම ගානක් පයින් ආවේ මුදලාලි මහත්තයා ඔව් හරි අමාරුයි මේ මොන හරි කාලා මේ තේරා බොන්න පුළුවන්ද කියලා බලන්න ආවේ අයියට කණ්ඩ දෙනවද බොන්න නෑ බොන්න දෙන්න අර තියෙන්නේ අර උකුම උකු එහෙනම් අයියා අර පිරිමි මැසිමෙන් උපරිමෙන් සිටින එතකොට ඒක මොනවද තාත්ති අර පිරිමි මැස්මෙන් උකුවට තියෙන උකුවෙන් පිරි රසයෙන් වැඩි වීවා අයියෙන් කියන්නේ අයිසර උකුවෙන් පිරි රසයෙන් පිරි වීවා උකුවෙන් පිරි රසයෙන් පිරි අර පිරිම් දායක වටේ කරගෙන එපා කඩේ මෙහෙ අයියෝ ඉන්න ඉන්න අයියෝ තියාගන්න මාමා මාමා මේ මුදලාලි මහත්තයා දුවද ඔය වැදගත් විදිහට හදලා තියෙනවා ඔව් ඔල්ල හත් දිනක වහ දීලා මල කාටවත් කියන්න එපා නෑ 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 අපේ ගමෙන් ඕනම එනවා 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 රහද අයියා අනේ සෝ සුබල හන්ද වේවා ඔක අර පිරිම්දායක එත කුඹලට කියන්නේ උකුම උකු රසම රස වීවා ගියාහන් උකුම උකු රසේ සපිරි වීවා අයිය දෙක නැමෙන්න එපා අම්මද බල ඇයි පංකාදුරයි ඒක තමයි නේ පණ ගහලා ආව නේද පණ ගහලා ආවා කියන්නේ මට දැන් බයේ බෑ මගේ පණ ගහලා එන එක ඩබල් වෙයිද කියලා අම්මා මේ උකුම උකුම වීවා එක පතරයි නේ ඔව් ඔයාගේ ආදරෙත් මේකල මිස් කළාද අයියාගේ පණ ඩබල් වෙලා යන්න තමයි ඔය උකුම කෝක දුන්නේ බස් සිංගල් කියහන් බස් සිංගල් කියහන් අයිය අයියා ඩබල් නේ මං සිග්නල් මම සිග්නල් මම සිග්නල් සිග්නල්ද මම නේ සිංගල් දැන් මම සිග්නල් දැන් අපේ ගමේ රේල්වේ ගේට්ටු වහන්නේ මම නේ සිග්නල් එක දාලා ඔව් නෑ නෑ මේ සිංගල් මාත් සිංගල් කතාද මෙතන නැතන එනවා හරි නම්බරින් එපා මේ ළඟට ළඟට නේ ඔය නංගට කියන්න මම මේ ගමේ යන ගම මේ මේ කලෙත් බහැදකලා ආවේ අයියාගේ ගම ටංගුද ඇත්තේ ඒක තමයි ගම කොහෙද අහක අයියාගේ ගම කොහෙද මේ ගුණා එන්න පාර ඇත වැටුණු වේව කොහෙ ගුණා එන්න පාර ඇත වැටුණු වේව ඒක හොඳයි මේක ඕ හිත අපේ ගමේ අවුරුදු උත්සවය ඔව් හිත අපේ ගමේ අවුරුදු උත්සවය අවුරුදු උත්සවය මම තමයි මේ ග්‍රීස් ගහන ගලා ඒකම මේ අවුරුදු කුමාරයාට ඉන්න මම තමයි කොල්ලා ඒක මම තමයි දිලන්නේ
උඹ කළු කුමාරයා වගේ ඉන්නේ නැත. එතකොට මූ. ඔව්. විජේ මහත්තයා කළු වුණා වගේ කියලා කෙල්ල කියනවා. ඈ? ඔය ඒ මූණ වල මට දෙන්නේ. විජේ මහත්තයා කළු වුණා වගේ අයියාගේ මූණ. ලස්සනයි කියලා කියන්නේ. අත්තන් දෙපරි ගහසක තියෙනවා ඒ උනාට. මේ මූණ බිස්සු. ඕගොල්ලන්ට කියන්න. අද මේ. අද මේ. වාසනා මුට්ටියද ගහන්නක? මම දෙනන්නේ. වාසනා මුට්ටි? වාසනා මුට්ටියද ගහන්නක. එතකොට මේ සගයට කිරි කමන එක මම දෙනන්නේ. පොඩ හිටන්. මොකද්ද බං මේ වාසනාගේ මුට්ටිය විඳින එක දැන් මේ අපේ පැත්තේ තියෙන කනා මුට්ටිනේ. මා මේ උඹ ගේවා හිටතර තාම උඹ දන්නේ නැද්ද බං මේ වාසනා මුට්ටිය? ඒක මුගේ වයිසර මූ දන්නේ නැහැ නේ වාසනාගේ මුට්ටිය. උඹලගේ තාත්තා නේද ඔය කියන්නේ? ඈ ඔව්. මේ අයියේ අනේ අයියේ මමත් හරි ආසයි අවුරුදු උත්සවයට යන්න. දැන් වෙලා තියෙන්නේ අපේ මේ මුළු ගමෙන්ම මට මේ තරග තහනමකට ලක් වෙලා ඉන්නේ. ඔයා එහෙනම් තහනම් උත්සවයක ගහනු ඇතිනේ. නෑ ඊගේ වෙන්නේ. අයියා කියන්නේ අයියේ මේකනේ වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? දැන් ওই බනිස් කෑමේ තරග වලට ගිහලා අනුන්ගේ බනිස් කෑලි දෙක තුනක් කෑවා කියලා. බනිස් කෑමේ තරගේ තහනම් කළා. ඉතින් අනේ ඔයාගේ බනිස් තියාගෙන අයියෝ අනුන්ගේ බනිස් තන්න නෑ. නෑ නෑ මෙයාගේ බනිස් වෙනම එල්ලලා තිබ්බා. අහලා පහලා බනිස් තුනක් මෙයා පැනලා ගියා. හා 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 දැන් කෙල්ලෝ එහෙම තමයි. කුඩු දාතරයි අයියේ. මක්කල්ලාද? කැඩුවා. මක්කල්ලා කිදම්බෝ. මමනේ උත්තික කතා කරන්නේ උනේ. කුඩු දාතරක් කැඩුවා. ඒ සංගීත පුටු තරගෙට ගිහිල්ලා. එතකොට දැන් සංගීත පුටු තරගේ තහනමකට ලක් වුණා. එතකොට අයියේ මේ කවුද අර මේ සැඟවුණු අමුත්තා තහනම. සැඟවුණු අමුත් නෝ සැඟවුණු අමුත්තව තෝරන්න ගිහිල්ලා ඒකත් තහනමකට ලක් වෙලාද? එමක් වෙලාද? මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔයා එන්න අපේ ගමට ගිහිල්ලා අපේ මේ ජීවන සමගිය අපි ජයග්‍රහණය කරමු. මොකද කියන්නේ? මොකුත් කියන්නේ යන්. ඒක තමයි. මම අපි යනවා. යනවද? මම යනවා. අපි තාත්තේ යනවා. මම අපි යනවා. අපි යනවා. මම යනවා. මේ ඔබ සැමට අලුත් අවුරුද්ද උදාවීමත් එක්ක දැන් හැමෝම සතුටින් කාලය ගත කරන්නේ. ඉතින් මම හිතනවා අද දවසේදී අපිට සූර්ය සිංහල හිරුත් එක්ක තුන්ලේ අවුරුද්ද තව තවත් වර්ණවත් කරගන්න හැකියාවක් ලැබේවි කියලා. ඒ අතරතුර අපි මේ ස්ථානයේ අපේ මැදිරිය විදිහට අපි වෙන් කරගත්ත ස්ථානයේ අලුත් අවුරුද්ද පිළිබඳව බරසාර අදහස් ඒ වගේම විවිධ අලුත් අවුරුද්ද පිළිබඳව පැහැදිලි කර ගැනීම සිද්ධ කරගෙන යන අතර විද්වත් කතා බහක් ගොඩනගා ගන්න හැම මොහොතකම උත්සාහ කරන අතරේ අපිට දැන් මේ පැත්තෙන් කතා කරන්න පුළුවන්කමක් ලැබුණා අපේ කුසුම් රේණු මහත්මියත් එක්ක සහ අපේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මියත් එක්ක. ඒකෙදී අර කියපු දෙයක් තමයි කුසුම් රේණු මහත්මිය කිව්වා එතුමියගේ ආදරණීය මිනිබිරියත් එක්කේ කුකිස් හැදුවයි කියලා. දැන් මේක පුංචි දරුවන්ට හරි සුන්දර අත්දැකීමක්. ඒක අපිට බලන ඉන්නකොට ටිකක් සරල දෙයක් වෙන්න පුළුවන් සුළු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි පුංචි දරුවන්ට හරීම ආදරණීය අත්දැකීමක් ජීවිතේ බොහොම කාලයක් මතක තියෙන දෙයක්. මම අපේ මේ ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයා පැත්තට ආවොත් දැන් අලුත් අවුරුදු උදාවනත් එක්කම හැමදිනාගේම මුහුණුවර වෙනස් වෙන්න ගත්තා සජී. හැමෝම දැන් අපේ මම බලාගෙන හිටියා මෙතන මේ කැමරා වලින් පිටිපස්සෙ ඉන්න අපේ සහෘදයින් උනත් කොයිතරම් කාර්යබහුල වුණත් එකේ එකිනෙකා වැළඳ ගැනීමෙන් සුබපතන ආස්ථාන අපි දැක්කා. අපි ළඟටත් ඇවිල්ලා කතා කළා සුබපැතුවා. ඒ කැමරා පිටිපස්සෙන් සහ මේකට මේ පරිබාහිර සිද්ධ වෙන කාර්යයන්. එතකොට තරුණ පරම්පරාව පිළිබඳව ටිකක් කතා කරන ජන චන්ද්‍රසි මහත්මයා දැන් අර මේ සංස්කෘතිය තුලින් ගොඩනැගෙන යම් යම් දේවල් අනාගතයට තව තවත් පරම්පරාවෙන් පරම්පරාවට යනකොට මේ සංස්කෘතිය තුල තියෙන හර පද්ධතීන් හරියට තේරුම් බේරුම් කරගන්න අවශ්‍යයි. මොකද හේතුව දැන් මේ සංස්කෘතිය තුල තියෙන දේවල් අර කරන්නම් වාලි කරන්න ගියොත් එහෙම ඒකේ තිබෙන වරසාර බව නැති වෙලා යනවා. ඒකේ තියෙන යථාර්ථය ඒකේ තියෙන යම් කිසි විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් ඒක මෙන්න මේවා පැහැදිලි කරන දෙන එක වැඩිහිටියන් විතර කොයිතරම් දුරට වැදගත්ද? සංස්කෘතිය පැහැදිලි කරලා ඒකේ තියෙන හරපද්ධතීන් පැහැදිලි කරගන්නේ කොයිතරම් දුරට වැදගත්ද කියන එක කතා කරොත් මට එතන ගොඩක් වැදගත්. ශ්‍රී ලංකාවාසී සිළු සුබම සුබ
පසක බැහුවේ මේ දැන් මම මේ අවිලින්දන් කල්පනා කරලා හිටපරක් තමයි ඔබ කියපු දේ ඔක්කොම මමත් දැක්කා දැන් මේ දැන් මේ වසර ආරම්භයේනේ හැබැයි මේ වසරේ දිගටම අපි කික උස්සවල හිටියා සතුට ලැබුණ අවස්ථාව දින හරි හරපිසීමක් තිබුණා ඉතින් ස්නානයක් තිබුණා ගනුදෙනු කිරීමද ඔක්කොම මගුල් තිබුණානේ තිබුණා ඒවා තිබුණා හැමදාම ඊයේ වෙනකොට තිබුණා හැබැයි මේ වෙනස මොකක්ද දැන් මේ 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 කියන්නේ ඒකම තමයි ඒක වෙනසක් තියෙනවා මොකද්ද මේකේ තියෙනව නේද පොඩි ආදරයක් අපිට අපි මේකට අර වෙන උත්සවයකට වඩා අප ලබන වෙන සතුටකට වඩා මොකද්ද গুপ্তමය ආදරයක් තියෙනවා කියන්නේ පොඩි গুপ্ত හැඟීමක් තියෙනවා පොඩි ආදරයක් මේ හදවත ඇතුළේ වෙන එකක් ඇතුළේ දැන් ඕක හරි ඓතිහාසික කාරණාවක් ඔය සතුට ක්‍රිස්තු පූර්ව මේ කාලේ ක්‍රිස්තු පූර්ව කාලේ ධම්ම තිබෙන එකක් සිසෙන් අපේ රටේ එතකොට මම කියන්නේ මේක ඇවිල්ලා මම මම මේ නවකෝවිටි මොකද්ද මේකට කියන්නේ කියලා අද මගේ නම හොයාගෙන ආවි මේකට කියන්න ඕන සාමූහික මානෝස දැන් මම කියන්නම් දැන් සාමූහික මානව දුම්නසකුත් තියෙනවානේ දැන් අපි දැක්ක විශාල ව්‍යසනාවක් වුණාම දැන් අපි සුනාමි ගන්නකෝ ඒ වෙලාවේ අපට ඇති වුණේ විශාල සාමූහික මානව දුම්නසක් ඒ කියන්නේ අපිට අපිට නොවුණාට ඒක අපි ගොදුරු නොවුණාට ඒක අර සෙසු සහෝදර ජනතාවට ඒක වුණාම ඒක අපි ඒ දුක අපිට දැනෙනවා ඒක තමයි සාමූහික දුම්නස කියන්නේ මේ සාමූහික මානව සම්මස කියන්නේ මේකයි. මේක හම්බෙන්නේ නැහැ වෙන උත්සවවල. අපි පෞද්ගලිකව ලබන සහභාගී උත්සව තියෙනවානේ. එයාද මේ ප්‍රීති උත්සවත් තියෙනවා අපි අසතුටේ සහභාගීනේවත් තියෙනවා. බොරුවට ප්‍රීතිය පෙන්නනේවත් තියෙනවා. අපිට එහෙම සතුටක් නැහැ ඒක සමහර ඒවා. හැබැයි මේකේ තියෙනවා අපි ඇත්තටම අනික මුළු රටම. රටම සතුටට පා. ඒකත් එක වෙලාවක. සාමූහික මානව සම්මස කියන්නේ ඒකයි. එතකොට ඒ සාමූහික මානව සොම්නස ගත්තහම ඒකට ඈඳෙන වතාවත් වගේක් යම්කිසි ක්‍රියාපද්ධතියක් හැසිරීම් රටාවක් ඉතින් ඔහොම ඒවා තියෙනවා ඉතින් මේකේ මේක පොඩ්ඩක් ගැඹුරෙන් බැලුවොත් මේකට අපි ලොකු අමුත්‍යකුත් පත් කරන් ඉන්නවා එයා නිමිති කරන් තමයි ඔක්කොම කරන්නේ එයා ඉන්නේ අපේ පෘථිවියෙන් මේ නව කෝටි 20 ලක්ෂ සතකු නව කෝටි 20 ලක්ෂක් ඇති ඉන්නගෙන තියා හැමදාම එනවා ඊයත් ආවා යා හැමදාම එනවා දෙහෙට ෂුරට වෙනවා දැන් අපි දැන් මේ අද දැන් මෙහාට සියන්ත කිව්වාගේ මේ තාම අපි මේ අපට අඳුර දිමාට ලෝකේ වෙන පැත්තකට දැන් මේ උන්නාසය ඇවිල්ලා හරි එතකොට මෙහාම අපි නිමිති කර ගන්නවා මේකට අන්න එතකොට එන විද්‍යාවක් ඒකට ඒ විද්‍යාවත් එක්ක බද්ධ වෙච්ච අර මම කලින් කිව්ව සංස්කෘතික සාර ධර්ම සාල ප්‍රමාණයක් එක එක එකතු කරනවා අනික දැන් මේ 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 මේවා කියන්නේ අර සාර ධර්ම වලට වඩා මේවා මම අඳුන්වන්නේ extra ආකාරයක සාදු ධර්ම කියලා. දැන් සංස්කෘතික ධර්මතා රටෙන් රට වෙනස් වෙනවානේ. හැබැයි සාදු ධර්මතා වෙනස් වෙන්නේ නැහැ ලෝකෙ කොහෙත් එකයි. ඉතින් මේ මහා ඔය ඔය දැන් මේ 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 අපි මේ හොයාගත්ත මගදී බොහොම කාලට කලින් මේ නක්ෂත්‍ර මේ විද්‍යුතුන් තමයි ඔක හොයාගත්තේ. හැබැයි තාරකා විද්‍යාවත් ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. තාරකා විද්‍යාව වෙන අදහස ප්‍රකාශ කළාට මේ පැරණි කතන්දරේ අතහරින්නේ නැහැ. ඉතින් මේක අපි ක්‍රිස්තු පූර්ව කාලේ තමයි අපිට මේ මේ හැඟීම් ධාරාවට අපි මේ සතුටට සොම්නසට මහා ඉතිහාසයක් තියෙනවා. අපි හැමදාම මේ මම කියන්නේ දැන් මේ මේ අවුරුද්ද අපිට හැම වර්ෂයකම මේ 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 උත්සවය අපිට සම්මුඛ වෙනවා. අපි කුඩා කාලේ සම්මුඛ වෙනවා නෙමෙයි. අපි එන්න කලින් පණිනවා ඒකට. ඒ තරම් උඩන්දේ විද්‍යෝගයෙන් ඉන්නේ. අද එහෙම නෑ මං හිතන්නේ. නමුත් අපිට මේ දැන් මේ අපි කරන්නේ ඒ සංස්කෘතියට සම්බන්ධ වීම. ඒ සොම්නසට ඒ කියාගන්න බැරි ගුප්ත හැඟුමක් තියෙන අර මහා ආදරයට සතුටට සම්බන්ධම් වීමක් තමයි. ඉතින් මම හිතනවා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක මේ ඊළඟ પરම්පරාව වවන්න ඕනේ. ඒක ලියලවන්න ඕනේ. ඒක මේ විදිහටම ගෙනියන්න ඕනේ. ඒක හරි කල්පනාවෙන් කරන්න තෝරන දෙයක්. කල්පනායි මොකද? දැන් මෙහෙමනේ. විවිධ සංස්කෘතික නායයන් ගැටුම් මේ බොහෝ දේ ආර්ථික ප්‍රශ්න සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න ගොඩක් එනවනේ.
ඒ මොනවාවත් මිනිස්සුන්ගේ ජීවි මං කියන්නේ මේ මිනිස්සුන්ගේ භාවමය ජීවිතය තියෙනවානේ. අපි කන බොන නටන ඒ ජීවිතේට අමතරව අපිට තියෙන භාවමය ජීවිතයක්. ඒ භාවමය ජීවිතය කියන්නේ ශිෂ්ටාචාරයේ දිනු මිනිස්සුන්ට තමයි ඒක එන්නේ අත් වශයෙන්. ඉතින් අපි ශිෂ්ටාචාරයට වවණ අයනේ. ඒතර ශිෂ්ටාචාරයේ වවන්න නම් මේ භාවමය ජීවිතය පෝෂණය කරන්න ඕනේ. මේ භාවමය ජීවිතය අපි කලාව නිර්මාණ නම් බලංගෝබෑන් අපි දෝ බොහොම ප්‍රඥාවක් දැනීමක් ලබා ගන්නවා තමයි. මං හිතනවා ඒ වගේම මේ උත්සවයට සහභාගී වීමම උත්සවයේ සම්භාෂණයට සහභාගී වීමවත් මේ විශිෂ්ටත්වයේ මේ ශ්‍රේෂ්ඨත්වයේ අර මං කිව්ව ආදරයේ මේ චිරාත් කාලයක් තියෙන මේ හැඟීම වර්ධනය කිරීමක් ඉතින් මං හිතනවා ඒ අත්‍යවශ්‍යම ඔව් වටිනවා තරණ පරවට බාරයි හොඳයි අපි තවත් කතා කරන්න පුළුවන් සජී නමුත් ඊට කලින් මොකද කරන්නේ අපි ඊකට විරාමයකට ගියොත් හොඳයි රුවත් අපි යමු ඊකට විරාමයකට විරාමයෙන් අනුතරව තිනවතත් මුණ ගැහෙන්න අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ගෙත රකින්නට යන සඳ රන්වන් රන්වන්
ඇඳගෙන නිල්වන් දැදින් අරගෙන ඔසරිය ඇඳගෙන නිල්පුල් මල්වන් සුඳ දිරක් අරගෙන දුටුවන් මත් කරවයි ලැසි ගමනින රන්වන් රන්වන් රන්සේලේ ඇඳගෙන නිල්වන් නිල්වන් කෙතරකිනට යන සඳ නිල්පුල් මල් මල් කරවට දිලිසෙන සඳ කරවයි ලැසි ගමනට தேமேசு ரசகர்ண சாம வீவா பேக்கக கட்டம வட்டவல கிராம் பணாக சுப்ப அலுத் தவரு தக் வீவா சம்பத் பேங்கும் எட்ட தின எலிய கராய் அவருது தேமேசு ரசகர்ண சாம வீவா பேக்கக கட்டம வட்டவல கிராம் பணாக சூரிய சிங்களே வீவா சமகின் இருத்தேக்க துன் ஹெலையே அவருது අනෝතත්තවිල නෙළුම නිලාලා පීවාවල් ලස මල් ගවසාලා නාගලුවින් දැස නාගිය ගමනින් වරගන පිරිවරිනා එළන්ද කියෙනවා සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා ගමනින් කෝල හැඟුම්හල කාලකිරෙන් සිතුවිලි සේනාගෙන කෝමල ගමනින් කෝල හැඟුම්හල් කාලකිරෙන් සිතුවිලි සේනාගෙන් වරංගෙන නලලත කුංකුම ඉලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා පාද කිකිණි සොලවා අනෝතත්තවිල නෙළුම නෙලාලා පිරාවල් ලස
මල් ගවසාලා නාගලොවින් බැස නානිය ගමන වරංගල පිරිවරිනා එරන්ද කිය එනවා සිතක උපන් දොල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා කිරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා ඉරන්ද තිය පිනවා වරංගල පිරිවරිනා නව අනුව්‍යාදිත් සසර සියලු දුක් දුරවෙන්ටත් ආයු වර්ණ සැප බල ජය ජයින් ජයම නිති ලැබ දෙන්නත් සදි අලුත් අවුරුද්දේ හැමදේම අලුත් වෙනකොට අපේ සාකච්ඡා මණ්ඩපයත් විටින් විට අලුත් වෙනවා. ඔව් විශේෂයෙන්ම අලුත් මොන ටිකක් නැවතත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අවුරුද්ද ගැන කතා කරන්න කියාපු පිරිසක් ඕන දැනුත් ඉන්නවා අපේ මැදිරි අපි කැඳවගෙන ආව ඔබ බෙහෙවින්ම ප්‍රිය කරන බෙහෙවින්ම ආදරය කරන ඔබේ හදවතේ ඉන්න ආදරණීය තරුත් ඉන්නවා. ඉතින් අපි හඳුන්වා දීම කරන්නේ මොන පැත්තෙන්ද? මේ පැත්තට යමුනේ මුලින්ම අපි. හොඳයි. ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා විශේෂඥ වගේම රාජ්‍ය සම්මාන කලාභූෂණ සුනිල් ගම්ලත් මහත්මයා ඉන්නවා මං අසලම ආයිබෝ වේවා කියලා ඔබතුමාව පිළිගන්නවා. ඒ වගේම තමයි ජන ගායනා අහනකොට අපි යනවා අත අතීතයට අපේ පුංචි කාලයට යනවා අපේ හදවත නවතිනවා ඒ වගේ තැම්මද රුවන්. ඉතින් බොහොම ආදරෙන් ගෞරවෙන් අපේ මැදිරියට පිළිගැනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශ්‍රියා කාර්යවස මහත්මිය ආයුබෝ වේවා ඔබට. හරි සජී, දැන් මේ පැත්තට එනකොට මේ පැත්තෙන් මම බොහොම ආඩම්බරෙන් හැම මොහොතකම ළඟ වාඩි වෙන්න කැමති අපේ ජ්‍යෙෂ්ඨම පුරවැසියෙක් ආදරණීයම ගුරුවරයෙක්. ඉතින් එතුමා පිළිබඳව මම ඉතින් අලුතෙන් හඳුන්ලා දෙන්න අවශ්‍ය නැහැ නේද? සතිෂ්ඨන්ද එදිරිසිංහ කියන්නේ අපේ රටේ ඉන්න කලාව තුළ තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගත්ත ජ්‍යෙෂ්ඨයෙක්. එතුමත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයි බොහෝ වේවා. ආයි බොහෝ අලුත් අවුරුද්දක් වේවා. සේම් වේවා. එහා පැත්තට එනකොට අපේ හෙළ සිනමාව, ශ්‍රී ලාංකීය සිනමාවේ නිලි රජිනය ඇය අප සමග සම්බන්ධ වීම අපිට ලොකු සතුටක්, ආඩම්බරයක්, නිහතමානී හැඟීමක් ඒක. පැහැදිලිවම ආදරණීය මාධ්‍ය ෆොන්සේක මැතිතුමියත් බොහොම ආදරෙන් පිළිගන්නවා. මම අපේ සතිෂ්ඨන්ද එදිරිසිංහ මැතිතුමා පැත්තරම එන්න. සර්, දැන් අපි අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරන නිසා ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්, අත්දැකීම් අතිශයින්ම බහුල පුද්ගලයෙක්. මේ හැම එකක් එකම අපි අලුත් අවුරුද්දේ වටිනාකම් පිළිබඳවත් කතා කරා. ඒකේ ඔබතුමාගේ අදහසත් මම යම්කිසි අවිරකට විමසන අතර බොහොම කෙටියෙන් මට මේ පිළිතුර අවශ්‍ය වෙන්නේ. කොහොමද ඔබතුමාට දැන් අලුත් අවුරුද්දේ යම්කිසි අදහසක් කියනවනම් ඒ ගැන මොකද්ද මූලික වශයෙන් කියන්නේ? දැන් අලුත් අවුරුද්ද කියන්නේ ජාතික උත්සවයක්. කිසියම් උත්සවයක් පවත්වන්න අරමුණක් හෝ අරමුණු රාශියක් තියෙන්න ඕන. එතකොට මේකේ ප්‍රධානම අරමුණ තමයි මම හිතන්නේ ගම්ලත් මහත්මයා ඒ ගැන හොඳට කියයි, සූර්යා රාශි 12 ගමන් කරනවා. ඒ කියන්නේ මේෂ රාශිය ඉඳලා මීන රාශියට ගමන් කරනවා. දැන් මේකට දවස් 365යි නැත්නම් මාස 5යි.
එතකොට ඉතින් අලුත් වෙන්නේ අර මීන රාශියේ අගය ඉඳලා සූර්යයා නැවත මේෂ රාශියට පැමිණෙන වෙලාව. ඒක නොනගතේ කියනවා පුණ්‍ය කාලයේ කියනවා සංක්‍රාන්ති සමය කියලා කියනවා. මෙන්න මේක අනුස්මරණය කරන එක තමයි තියෙන්නේ. ඊළඟට අලුත් අවුරුද්ද ගැන විද්වතෙක් ප්‍රකාශයක් කළා තියෙනවා මට ළඟදී ඒක කියවන්න හම්බුණා. වර්තමානයේ පුන පුන කතා කරන තිරසාර සංවර්ධනයේ ප්‍රතිමූර්තියක් විදිහට ගන්නවා. ඊළඟට තව එකක් හරනම කියන්න අනුරුවන් විවිධ නම් වලින් හිරු හඳුන්වනවා. රා කියනවා, රේ කියනවා, ඇපලෝ කියනවා, හිරු කියනවා, හිරු දෙවියෝ කියනවා, සූර්ය සූර්ය දෙවියෝ, ඔය විදිහට නම් රාශියක් තියෙනවා. මේ අතර තියෙනවා හිරුට කියන වචනයක් අවුර් කියලා. අවුර් අවුර් කියන්නේ හිරට නම. එතකොට මේ අවුර් කියන වචනෙට ඉද්ද කියලා වචනයක් එකතු වෙනවා. ඉද්ද ගැහුවා වගේ කියන්නේ කෙලින් හිටියා. එතකොට අවුර් ඉද්ද අවුරුද්ද වුණා කියලා අපේ කලාසූරි අරිසෙන් අවබුදු සූරීන් විස්තර කරලා තියෙනවා. මේක සුවිශේෂී දවසක්. ඊළඟට මිනිස් සත්‍යය තුළ සැඟවී සිටින භෞතික සහ ආධ්‍යාත්මික සත්‍ය දෙකම පෝෂණය කරන්න ඕන කරන සාරධර්ම පද්ධතියක් මේකෙන් ජනතාවට ඉදිරිපත් කරනවා. හරි, අපිට ලැබෙන විදිහට වැදගත් කාරණා උපරිමයෙන් කතා කරමු සජී. මම ඒ පැත්තට එන්න කලින් නැවතත් මේ පැත්තටම ගියොත් හොඳයි කියලා මට හිතෙනවා සජී. ඒ නිසා මම අපේ මාලින් ෆොන්සේකා මැතිතුමියත් එක්ක කතා කරන්න සූදානම්. දැන් ඔබතුමිය කලාව තුළ විශිෂ්ටත්වයට පත් වෙච්ච, ප්‍රවීණත්වයට පත් වෙච්ච, රටම ආදරය කරන, අපේ රටෙන් බැහැරව ඉන්න ශ්‍රී ලාංකිකයන් වේවා තවත් විවිධ ප්‍රජාව ආදරය කරන තැනැත්තියක්. අලුත් අවුරුදු සමය පිළිබඳව කතා කරනකොට මේක අර ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඉස්සෙල්ලා කිව්වා මේ හදවතින්ම නැගෙන යම්කිසි ප්‍රාර්ථනාවන් එක්ක එන හදවතේ ප්‍රාර්ථනාවන් තියෙන තැනක් කියලා. ඔබතුමිය කොහොමද මේ කාරණාව විග්‍රහ කරගන්නේ? ඔව්, අපි පුරවැසියෝ හැටියට, කලාකරුවෝ හැටියට අපි අවුරුද්දක් පුරාම අපි යම්කිසි කාර්යයක නිරත වෙනවා. හරි. ඉතින් ඒක ඊට පස්සේ මේ වගේ අවස්ථාවක ඒක අපි හදවතින්ම අපි දන්නේම නැතුව අපි නිකන් අලුත් වෙනවා. ඒ හැඟීම හරිම වටිනවා. මොකද ඒක මේ අපිට තව ඊළඟ අවුරුද්දේ ඉස්සරහට යන්න ශක්තියක් ලැබෙනවා. අපිට ඒකෙන් යම්කිසි ප්‍රබෝධයක් ලැබෙනවා, තව දියුණු වෙනවා. ඉතින් විශේෂයෙන් මම කලාකරුවා හැටියට මේ කලාකරුවන් එක්ක දකිනවා මෙතන මේ අවස්ථාව. මගේ ශ්‍රී ලංකීය කලාකරුවන්, මගේ ශේෂ්ත්‍රයේ ඉන්න හුඟක් අය මේ වෙලාවට එකතු වෙනවා. එකතු වෙලා අපි එක වෙලාවට එකම විදිහට හිතලා අපි එකතු වෙලා බොහොම සතුටෙන් මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඉතින් ඒක හරි ලොකු සමගියක්. මං හිතන්නේ කිසිම වෘත්තියක කිසිම එහෙම නැති සමගියක් මම දකින කලාකරුවෝ අතර මේ එකතු වෙන මේ අවස්ථාව, විශේෂයෙන් හිරු නාලිකාව මගින් පවත්වලා මේ කරන කාර්ය, ඒක ඇත්තටම අපි මං හිතන්නේ හැමෝටම අගය කළ යුතුයි. මම හිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති, කිසිම රටක නැතුව ඇති මේ වගේ කලාකරුවෝ එකම අවස්ථාවක එකම තැනක එකතු වෙලා මේ වගේ අපි උත්සව පවත්වන එක එහෙම තැනක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති කියලා හිතනවා. හොඳයි සජී, අපිට දැන් තවත් කතා කරන්න යන්න පුළුවන්. නමුත් ඊට කලින් මොකද අපිට වැඩක් තියෙනවා කරන්න. අපි ගම්මැද්ද පැත්තට ගියෙම නෑ නිර්වාණ. අපි ඒ පැත්තට ගිහින් මොකද වෙන්නේ කියලා බලමුද? හරි. සදනෙන් ඔබ මාසිත බබලේ මාතක
சூரிய சிங்களே வீவா சமகின் மனலோல ரங்கசேனா அதேசியும் வதாரா நெவதிலா நெவதிலானே நுபராச கியன கீதா சிமின்ன சென்னே பாத்ரா பெட்டலிலா பெட்டலிலானே
හිරිවැටුණු සඳසයා නිදිවර පුරමා තනිවෙන්න අදවත් දෙන්නේගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් සමග සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේම අවුරුද්ද මේ විදියට අපි ඔබට සජීවීව තිළන කරනවා. ඉතින් හැම දෙයකටම ආදරය කියන දේත් ඕන. ආදරය කියන දේත් එක්ක තමයි හැම දෙයක්ම පරිපූර්ණ වෙන්නේ. ඉතින් ඔබට අපේ ආදරණීය කලාකරුවන්ගේ තවත් රංගන නර්තන දැක බලා ගන්න පුළුවන්. දිගටම රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඒත් එක්කම අපි කතා බහ ගේ දෙන්නත් ඕන. ඊට කලින් අපි මේ අපේ ආදරණීය අනුග්‍රහක බෞතුන් මතක් කරන්න තෝරන සැදී. අනිවාර්යයෙන්ම. වීවා පිළිබඳව කතා කරා. වීවා සමග සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් එලේ අවුරුදු සමරන කොට වීවා ඔබට ආදරණීය පණිවිඩයක් කියන එක තමයි උකු රහසින් පිරි වීවා සමග වැඩි රස පිරි අවුරුදු කියලා. ඒක නිසා වීවා බොහොම ආදරෙන් නැවත නැවතත් අපි මතක් කරනවා. නේද? ඒත් එක්කම මම කැමතියි ජ්‍යොතිෂ කියන දේ අවුරුද්දත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන නිරුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපි කතා බහ කරන්න ඕන සුනිල් ගම්ලත් මහත්මයාත් සමග. දැන් ආහාර පිසීමේ නැකත අවුරුද්දේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ නැකතත් එක්ක බැඳිච්ච සුවිශේෂත්වය මොකද්ද? සහ දැන් බැලවීම යෙදෙන්න තියෙනවා. යෙදෙන්න තියෙනවා සහ නිල වර්ණයෙන් සැරසෙන්න ඕන වෙලා තියෙනවා සුනිල් ගම්ලත් මහත්මයා වගේම මැඩම් ඇඳ ඇඟවිලා තියෙනවා නීල වර්ණයම. ඉතින් නීල වර්ණය මොකද මේ අවුරුද්දේ විශේෂයෙන්ම පත් වෙන්නේ සුභ වර්ණයේ විදියට? ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අපේ ජ්‍යෙෂ්ඨ කලාකරු යෝලක් තමයි අපි සමග ඉන්නේ. අපිට කවදත් අතහිත දෙන අනුග්‍රහය දෙන උපදෙස් දෙන අපේ සදිශන් රජසිංහ ශූරීන්, ඒ වගේම සිංහල සිනමා නිලි රජින මාලනී පොන්සේකා මැතිණියගෙන් අවසරයි. ඒ වගේම අපේ කථිකාචාර්යතුමිය ශ්‍රියා මාත්මින් අවසරයි. රුවන් සහ සජී ඔබ දෙපළ අහන ප්‍රශ්නේ මේ ආහාර පිසීම ගැන. නමුත් අපි විනාඩි 5ක් විතර තියෙන ආහාර පිසීමට මං හිතන්නේ ලිපදින දල්වන්න මේ මොහොතේ තාම පවතින පුණ්‍ය කාලය කියන වැඩ නතර කරලා තියෙන කාලේ මේ සම්බන්ධව ගීතයක සටහන් වෙනවා. ලිපගින්න නිවී සැනසෙයි, බත් බුලත් කතා නොකරයි, වැඩ වරා ලොවම නිසලයි, නොනැකතේ ගිලී පසුවේ, ගිම්නිමා හරිමු මේ මොහොතේ මේ පුණ්‍ය කාල සමයයි. ඉතින් මේ පැය 6 විනාඩි 24ක කාලයක් අපි වැඩ නතර කරලා තියෙනවා. හැල්මේ දුවන ආර්ථිකයට මුදල් හරි කරන් අම්බ කරන්න දුවන වැඩි නතර කරලා දැන් තියෙන වළං මුට්ටි මුණින් අතර හැරුණා කියලා පරණ චාරිත්‍ර විදුල තියෙන අපේ සස්තන මහත්මයා කුස්සිය තියෙන ලිප අලු අස් කරලා වළං අනිත් පැත්ත හැරවලා වතුර කලි හිස් කරලා හැමදේම නොයි තියෙන්නේ කියලා. දැන් මේ මොහොතේ අලුත් වළඳක් කරන් තියෙනවා. මේ මොහොතේ මම ඉතාම සැකවින් කියන්න කැමතියි අවුරුදු දහස් ගණනකට පෙර සූප ශාස්ත්‍රය කියලා ශාස්ත්‍රයක් තිබුණා මේ සිව්සෙට කලාවන් අතරේ. එතන මේ උයන්න ඕන වළඳ මොකක්ද, දාන්න ඕන ගින්දර මොකක්ද, බලන්න ඕන පැත්ත මොකක්ද කියලා සඳහන් වෙනවා. එතකොට අයෝමය කියලා කියන යකඩ, යකඩ භාජනය සුසු නැහැ කියලා කියනවා උයන්න. තඹ භාජනයක වෙලා කෑවොත් ඇස්වල ආබාධය තියෙනවා කියලා කියලා තියෙනවා. ඉතාම සුසුයි කියලා කියන්නේ මැටි භාජනය. මේ මැටි භාජනේ උයනකොටත් කියලා දෙනවා පක්ෂ දෙකකට පස්සේ භාජනේ අයින් කරන්න කියලා. පක්ෂ දෙකක් කියලා කියන්නේ පොය චంద్ర මාසයක් දවස් 30ක්. මේ දවස් 30ක් යනකොට මේ බැටි වලඳ අයින් වෙන්න ඕනේ. කියන්නේ මාසෙන් මාසෙට මාරු කරන්න. ඔව්. ඒක තමයි හරියම ක්‍රමය. ඒක තමයි උච්චර වලං කර්මාන්තේ ලංකාවේ මම හිතන්නේ. ජීවුනේ හේතුව. ජීවුනේ හේතුව සහ බහුල වෙන්නේ හේතුව. විශේෂයෙන් දැන් අලුත් අවුරුද්දේ පරණ වලඳ උයන්නේ නැහැ. අලුත් වලඳක් තමයි යන්න තියෙන්නේ. ඊළඟට කිරිබතක් උයන්නේ. මේ කිරිබත උයනකොට මේ කිරිබත් වලින් ගන්න හාලුයි කිරි. ඔව්. හාල් නියෝජනය කරන රවි, කිරි නියෝජනය කරන සඳු.
හිරුසා සනුමතක් කළ කරන උත්සවයක් තමයි මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. හොඳයි. ගබ්ලත් මන්ත පොඩි බාධා කිරීමක් කරනවා. අපිට තව මිනිත්තු 3ක වගේ කාලයක් තියෙන්නේ ලිපගිනි මෙලවීමේ නැකත උදා වෙන්නේ. ඒක නිසා මේ ලිපගිනි මෙලවීමේ නැකත සඳහාත් අපි සූදානම් වීම මේ ස්ථානයේ සිද්ධ වෙනවා. අපි විශ්වාස කරනවා නිවසේ සිටින ඔබත් අද දවසේදී නැකත් චාරිත්‍රණව කටයුතු කරනකොට ලිපගිනි මෙලවීමේ සහ කිරීදිරීමේ නැකත වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. ගෙදර ආදරණීය අම්මා ඒ කටයුත්තට සූදානම්. ඒ නිසා ඔව් අර ලිපගිනි මෙලවීමේ නැකත පිළිබඳව මේ සැරේ දැන් 11:06ට යෙදෙන්නේ. මේකේ තිබෙන කාරණාව පිළිබඳව ඔබතුමාගේ කෙටි පැහැදිලි කිරීමක් මෙවලා. නැතවසෙ මේ නොනගතේ කියන කාලේ ඉවර වෙලා. ඔව්. 9යි විනාඩි 5ට ඒ නොනගතේ කියන මුල් අවදි ඉවර වුණා ඇත්තටම. නමුත් 9:05න් පස්සේ රාජ්‍ය නැකත් කමිටුව සලකලා තියෙන ඊට පස්සේ රාහු කාලයක් වෙලා තියෙන පැය කමාරු. ඒ පැය කමාරු පස්සේ තමයි මේ සුබ නැකත උදා වෙලා තියෙන්නේ ආර පිසීමේ නැකත. දැන් ඔබතුමා කිව්වා වගේම ගෙදර ඉන්න අම්මට තමයි මෙතන දැන දීලා තියෙන්නේ. පුරුෂාධිපති තාත්තට නෙමෙයි. අම්මා තමයි ඉස්සරහට යවල තියෙන්නේ. මේ ශ්‍රේෂ්ඨ අම්මා ලෝකේ පාලනය කරන අම්මා, ලෝකේ බිහි කරන අම්මා, ලෝකේ ආරක්ෂා කරන අම්මා. අම්මා තමයි ගිහිල්ලා මේ කිරි මේ ඉතිරවි මෙව නැත්තම් ලිපගිනි මෙලවීම කරලා ආහාර පිසීමේ චාරිත්‍රය ආරම්භ කරන්නේ. දැන් මෙතුමිය ඇව්වා සජී ඇයි නිල් පාට කියලා. දවස් 7ට ග්‍රහය හත දිනකට අයිති වෙන්නේ. ඉරිදා සඳුදා අඟහරුවාද බදාදා දිවසින් ඒ දවස් 7ට නියමිත වර්ණ තියෙනවා. ඒ වර්ණය අද සෙනසුරාදා. සෙනසුරාදා නියමිත වර්ණ තමයි නිල් පාට. එතකොට මේ හැමතැනම කඩපිල්ලවල ඇඳුම් ගන්න අලුතෙන් පිරෙන්නේ තෑගි ගන්නත් නෙමෙයි අලුත් ඇඳුමක් ගන්නත් නෙමෙයි අදාළ වර්ණයට අදාළ ඇඳුමක් ගන්න. ඒක තමයි චිරාගත සම්ප්‍රදාය. හරි දැන් අපි ලිපගිනි මෙලවීමේ කටයුතු වෙනුවෙන් සූදානම් වෙනකොට තවත් මිනිත්තු 1ක් මාර්ක වගේ කාලයක් තියෙනවා. සජීට බාර් දූර කර්තව්‍යයක් පැවරනා මාලිපොන්සේලා මහත්මියත් එතුමියත් එක්කත් ලිපගිනි මෙලවීමේ කටයුත්තට සහභාගී වෙන්න එනිසා ඒ වෙලාව වෙන් කරගන්න කියන මතක් කිරීම කරනවා. අපිට දැන් දකින්න පුළුවන්කමක් තිබුණා ඉස්සරලා මේ පරිශ්‍රයේ තවත් ස්ථාන කීපයක ලිපගෙන මෙලවීමේ කටයුතු සිද්ධ වෙන නිසා ඒ ස්ථානවල කොහොමද පෙර සූදානම් වීම කියන එක අපිට විටින් විට ඒ පැතිවලට යන්නත් පුළුවන්කමක් තිබෙනවා. තව මිනිත්තු කාලයක් තමයි ඉතිරිලා තිබෙන්නේ ලිපගෙන මෙලවීමේ කාර්යයට. ඉතින් මුළු රටම එක වෙලාවකට එකම ප්‍රාර්ථනාවක් එක්ක ලිපගින්නේ මොළවලා කිරි උතුරවලා සතුට සෞභාග්‍ය ශස්ත්‍රීකත්වයේ ප්‍රාර්ථනා කරනවා. අනාදිමත් කාලයක ඉඳන් අපිට උරුම වෙච්ච සිරිත් විරිත් අනුව චාරිත්‍ර වාරිත්‍ර අනුව මේ කටයුතු සියල්ලක් සිද්ධ වෙනකොට ඔබට දැන් දකින්න පුළුවන්කමක් ලැබෙනවා මේ පරිශ්‍රයේ කොහොමද අනික් ස්ථානවල ලිපගින්නේ මෙලවීමේ කටයුතු සඳහා සූදානම් වෙන්නේ කියන එක අප මේ රැඳී සිටින මැදිරි ආසන්නයට අමතරව තවත් අප්‍රතිහක කාලයක් ඉතිරි වෙලා තියෙනවා ලිපගිනි මෙලවීමේ කාර්ය සඳහා. ඉතින් ගණත් මාත්ම මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් අපිට තවඩියක් කරගන්න පුළුවන්. ඔබතුමා දැන් පැහැදිලි කරගෙන අතර මම බාධා කරේ. ඔව් මම කියනවා දැන් අපි ඔය වළඳ සම්බන්ධව මම හිතන්නේ දැන් එච්චර අවධානයක් නැහැ වළඳ සම්බන්ධව. උඹලාට ඇල්මේනියම් ස්ටේන්ලස් ස්ටීල් හරි මොනවා හරි වළඳ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ මැටි වළඳ කියන එක චිරාගත තමයි. තවත් 10ක් තමයි අපිට තියෙනෙත් තියෙන්නේ. ඉතින් මේ නැකත දිශාවත කළ ඔබතුමා කියවනම් හොඳයි. මේ නැකත 2 1 සජී ඔන්න ලිපගිනි මෙලවීමේ නැකත උදා වුණා. මුළු රටම එකට ලිපගිනි මෙලවීමේ කටයුතු සිද්ධ කරනකොට අපි අද දවසේදී මේ ස්ථානයේ සිටයි මේ කටයුතු සිද්ධ කරන්නේ. අවස්ථාවක් අපි ගොඩක් වාසනාවන්තයි. අපේ පෙළ සිනමාවේ නිලි රජින මාලනී පොන්සේකා මැතිතුමිය මේ විදිහට ලිපගිනි මෙලවීමේ කාර්යයට සහභාගී කරගන්න ලැබීම මැදිරිය ආසන්නයේ තුමේ ඉන්නවා. ඒ වගේම තවත් ස්වර්ණමල්ල වරච්චි මැතිතුමිය තවත් පැත්තකින්, ඒ වගේම ශ්‍රේණි අමරසේන මහත්මිය තවත් පැත්තකින්, කඩපිලා ආශ්‍රිත මීනා කුමාරි මැතිණිය තවත් ස්ථානයක ගැමි ගෙදර ආසන්නයේ ඉඳගෙන ලිපගිනි මෙලවීමේ කටයුතු සිදු කරනවා. මේක හරිම ආදරණීය මොහොතක්. හැමෝම ආදරය කරන චරිත කලාතරු අද්දවසේදී හිරු සමග බොහොම ලෙංගතු අත්වල බැඳගෙන ඉන්නකොට මේ රාත්‍රිය බොහොම සුන්දරයි. නිවසේ සිට ඔබ හිරු ටීවී නරඹමින් හිරු සමග සජීවීව මේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන නිසාම මම හිතනවා ඒක බොහොම තවත් ආදරණීය අත්දැකීමක් බඩපත් වෙනවායි කියලා. එකම සජීවී විකාශය කියලා අපි බය නැතුව කියනවා. මොකද හේතුව වසර ගණනාවක් බොහොම
අභියෝගාත්මක අවස්ථාවන් විදිහට හඳුනාගෙනමින් නමුත් ඒ සියල්ලකට නොබිය මොහොන දෙමින් අතිශයම සාර්ථකව හැම කටයුත්තක්ම සිදු කරා මේ වසරෙදිත් එලෙසම ඒ කටයුතු සිදු කරන්න අපට හැකියාවක් ලැබුණා ප්‍රාර්ථනාවන් ගොඩක් ඇති මේ මොහොතේ මේ කිරි ඉතිරිවීමේ කටයුත්ත සිද්ධ වෙනකොට කිරි උතුරා යන විට සියලු දෙනා ප්‍රාර්ථනා කරමු සතුට සෞභාග්‍ය සපිරිච්ච දියුණු සමාජයක දියුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන්න පුළුවන් ජාතියක් මේ රට තුල පහළ වේවා කියලා සියලු දෙනාගේ දුක්ගිනි නිවේවා අපේ සචිස්සන් විදිරසිංහ මැතිතුමා මම ළඟ තියාගෙන වැඩිපුරම කතා කරනවට වැඩිය ඔබතුමාටත් පුංචි අවස්ථාවක් දෙන එක වටිනවා මේ කිරි ඉතිරිවීම කියන්නේ අපේ සංස්කෘතික අංගයක් සංස්කෘතික අංගයක් සංස්කෘතිය කියන්නේ හැදියාව සකස්ම එක පරම්පරාවක් විසින් ඊළඟ පරම්පරාවට දෙන දෑවැද්ද දැන් කිරි ඉතිරිවීම කියන්නේ සෞභාග්‍ය සංකේතය ඒ පමණක් නෙවෙයි කාන්තාව සහ ගින්දරත් සෞභාග්‍ය සංකේත විදිහට තියෙනවා එතකොට අපි හැම දෙනාගේම අධ්‍යාත්මයේ තියෙන පැතුම තමයි හැම දෙයක්ම සර්ව සම්පූර්ණ වේවා කියන එක. ඒක සංකේතාත්මකව කියන එකක්. එතකොට දැන් කිරි හරි උතුම්නේ. මව් කිරි මේකට පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. හොඳයි සර් අපිට තවත් කතා කරන්න පුළුවන් වෙලාව තියෙනවා. නමුත් ඊට කලින් අපි දැන් මේ කිරි ඉතිරීමේ කටයුතු සිද්ධ වෙන අතරේ තවත් සුන්දර නර්තනයකට යොමු වුණොත් හොඳයි. ඒ නිසා ගම්මැද පැත්තට යමු අපි ගිහිල්ලා බලමු කොහොමද අපිව පිනවන්න සෞන්දර්යාත්මක මුහුණුවර තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් කියලා අපි යනවා ගම්මැද පැත්තට මේ කිරින් තමයි අපි කිරිබත පිළිවෙල කරන්නේ.
අනිවාර්යයෙන්ම නරඹන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ පුණ්‍ය කාලයෙන් පස්සේ දෙන පළවෙනි චාරිත්‍රය තමයි මේක. විශේෂයෙන්ම ලිපගිනි මෙලවීමදී අපි හැමෝම බලාපොරොත්තු වන ශාස්ත්‍රීයකත්වය දියුණුව. ඒ විතරක් නෙමෙයි. සූර්ය සිංහලේ විවා සමගින් එකතු වෙන මේ තුන්හෙලේ අලුත් අවුරුද්දේ අපිට හරි සුවිශේෂී. ඒක තමයි සජීවීව හෙළ සිනමාවේ නිලි රජින මාලිනි ෆොන්සේකා මහත්මිය, ඒ විතරක් නෙමෙයි ස්වර්ණ මල්ල වාරච්චි මහත්මිය, වගේම නීරා ෆෙනඩ් මහත්මිය, ඔබ බොහෝසෙයින් ආදරය කරන, බොහෝම ආදරෙන් ගරු කරන ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් අද දවසේදී සජීවීව මේ මොහොතේදී අපිත් එක්ක එකතු වෙනවා. හරි, කාවින්ග දන්නවද අපි මේ නිවසේ මේ කරන චාරිත්‍රයෙන් තමයි කිරිබත් පිළිවෙල කරගන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් කාවින්ග දැන් අපි මෙහෙම වෙනකොට අපි තියනෝනේ අපිට තව දේවල් කරන්න. විශේෂ මතක් කරන්න ඕනේ අපි විවා ගැන මතක් කරමු. නර්මදා යාළුවත් එක්ක පස්සේ කතා කරන්න පුළුවන්. අපි කියමු යතේ තියෙන එන්ඩෝස්මන්ට් එක. ඔයා කියන. විශේෂ මතක් කරන්න ඕනේ අමතක නොකරන මේ සමගින් අවුරුදු කෑම මේසේ රසය වැඩි කරගන්න, උකුරස පිරුණු රසවත් තේ කෝපයක් පිළියෙල කර ගැනීමට මේ සියලු දේ සූදානම් කරගන්න වීවා එකක් තියෙන්නම ඕනේ. ඒ නිසාමයි අපි අද දවසේදී සූර්ය සිංහලේ හිරුත් එක්ක මේ තුන්හෙලේ අවුරුද්ද මේ විදියට සජීවීව ඔබත් එක්ක චාරිත්‍ර වාරිත්‍ර ඉස්ත්‍රි සිද්ධ කරගන්නේ සජීවීව එකතු වෙන්නේ. ඕ කාවින්ග, අපිට දැන් මේ කිරි උතුරා යෑම කියන කාරණාව බලාපොරොත්තුෙන් ඉන්නකොට මට මේ අපේ සතිස්සර එක නැවතත් කතා කරන්න පුළුවන් ගමලත් මාතවෙත්තර මං එනවා. නමුත් අපේ ජ්‍යෙෂ්ඨයා පැත්තර යොමු වෙන වටන නිසා සතිස්සර, දැන් අපි මේ හැම එකක්ම කරන්නේ මේ සංස්කෘතික දායාදය අනාගත පරම්පරාවත පවරාදීමේ කටයුත්තක්. එතකොට මේ තුළ තිබෙනවා හරි බරසාර්ථයක්. මේ කිරිතිරවීමේ කටයුත්ත පිළිබඳව කතා කරන අතරෙම අපිට ඔය කියන අනාගත පරම්පරාවට මේ සංස්කෘතික හරය දයාද කිරීම සහ එහි වටිනාකම ගැන ඔබතුමන්ගේ අදහස මම ඇහුවොත් මට මොකක්ද දෙන උත්තරේ? ඔව්, මෙහෙමයි. දැන් බටහිර සංස්කෘතික ලක්ෂණ අපේ රටට ගෙන්න ගත්ත විතරක් නෙමෙයි ඇතුල් වෙලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට ජාතියක අනන්‍යතාවයක් පවතිනවා. ඒ අනන්‍යතාවය පවතින්නේ සම්ප්‍රදායත් එක්කයි. ඒ සම්ප්‍රදාය හැදෙන්නේ දහමත් එක්ක. එතකොට බිහිදු හාමුදුරුවන්ගේ වැඩම කිරීමෙන් අනතුරුව තමයි අපේ මේ සංස්කෘතිය හැදෙන්නේ නුවර කලාවේ. නුවර කලාවේ කියන්නේ නුවරවැව කලාව, කලාවැව සහ පදවැව කියන ත්‍රිකෝණාකාරය මේකේ. ඒ එතනින් තමයි මුලින් මේ බෞද්ධ සංස්කෘතිය තියෙන්නේ. හැමතිස්සෙම සංස්කෘතික ලක්ෂණයක් ඒ රටේ පවතින බලවත්ම ආගමත් එක්ක බැඳෙනවා. එතකොට අර මං කලින් කිව්ව විදිහට මේ ආධ්‍යාත්මික සත්වයා පෝෂණය කිරීම. මොකද ජීවිතය අපි සල්ලි හම්බ කරන්න ඕන, ගෙවල් දොරවල් හරක බාන හැම දෙයක්ම අපිට තියෙන්න ඕන. නමුත් අපේ ආධ්‍යාත්මය දියුණු නැත්තං ජීවිතයේ සම්වර්තාවයක් හිටින්නේ නැහැ. මේ ගැටුම්කාරී තත්ත්වය හැම දෙයකටම හේතුව මෙන්න මේක තමයි. ඉතින් ඒකේදී දැන් වැඩිහිටියන්ගේ යුතුකමක් තිබ්බා මේකේ තියෙන හර පද්ධතිය කියන්න. දැන් මේ කතා කරන මට මේ විදිහට හරි ටිකක් කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ තාත්තා නිසා. අපේ තාත්තා රජයේ සේවකෙක් වැඩට ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා සුදු සරමක් 500ක් ඇඳලා මටත් කතා කරන ඔය ළමයාත් එන්න කියලා. කිරි උතුරා යන සූදානම්, කිරි උතුරා යන මොහොත ළඟයි. මඟුල් බෙර වාදනය අපිට මේ මොහොතේ ගොඩක් වටිනවා. ඒ නිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු අර කලින් කිව්වා වගේ අපිට සතුට සෞභාග්‍ය හිරි ඉදිරි යන මේ කිරි උතුරා යනවා වගේ සතුට සෞභාග්‍ය පිරි ඉදිරි යන වාසනාව රූප වේවා. රටේ සියලු දෙනාට දුප්පත් පැල්පතේ ඕසත් මාලිගාවේ හැම දෙනාට සතුට උතුරා යන්න දුක තුරන් වෙලා සතුට පමණක් ඉතිරි වෙන වාසනාව අනාගතයට රූප වේවා. ගබත්මත්ම ඔබතුමාටත් මම පුංචි අවස්ථාවක් දෙනවා. දැන් කිරි උතුරා යන්න සූදානම් බලාපොරොත්තු වෙනවා. මඟුල් බෙර වාදනයකුත් තියෙනවා. ඔව්, අදාසක් කියන්නේ මේ මංගල අවස්ථාවක්. අනික තමයි මේ කිරි ඉතිරෙනක මට පේනවා මේ හැම පැත්තෙම එක වාක් ඉතිරෙන්න යන්නේ. ඔව්, ඒ කියන්නේ හැම දිශාවකම රටේ හැම පැත්තකම කිරි තේවා ඉතිරේවා කියලා. ඔව්, සැසන සර් අපි ප්‍රාර්ථනා කරමු. මොකද මේ පේනවා මට මේ මුට්ටියෙන් ඉතිරෙන හැම පැත්තම එක වාක් ඉතුරුනා වගේ පේනවා. ඔව්, ඒක සබලකුණා. ඔව්, දැන් අපිට මේ ශ්‍රියාකාරීසම මේ පැත්තට යන්න පුළුවන්. ඔබතුමිය කාන්තාවක් විදිහට, අම්ම කෙනෙක් විදිහට දැන් මේක ටිකක් දැන් අර පොඩක් ඇඟ කිදි කැවෙනවා වගේ ඇති ගෙදර හිටියනම් කියලා නේ. ඒ නිසා පුංචි අදහසක් කියන්න. ආයුබෝ වේවා
සකල සෙත් මුදුන් වේවා දෝෂ දොර වේවා සක්‍ර මහ සතුරු සෞභාග්‍ය සපිරේවා. හරි, අපි ඔබතුමියට පුංචි ආරාධනාවක් කරනවා. කියන්නකො දැන් කිරීතිරීමේ කටයුත්ත සිද්ධ වුණා. මේ හැම එකක්ම අපි කරන්නේ සංස්කෘතික මේ වශයෙන් අපිට මේ උරුම වෙලා තියෙන කාරණා. එතකොට අපි අපේකම තමා ලෝකයට විදහාපාන්නේ. මේ අවස්ථාවක කාන්තාවක් විදිහට, මවක් විදිහට, ජීවිතයේ අත්දැකීම් බහුල කෙනෙක් විදිහට අදහසක් කියන එක වටිනා බුළු රටට. ඇතර මේක වාසනාවන්ත මොහොතක්. මට කතා කරන්න දීම පිළිබඳවත් බොහොම ස්තුතියි. එකම මොහොතක ශ්‍රී ලංකාවාසී සියලුම දෙනා බොහෝ වෙලාවට විදේශ රටවල් වලින් ණය වෙන්න පුළුවන් අපේ අය. ඒ හැමෝම එකම වෙලාවට ලිපගිනි මොළවීමක් කෙරෙන මේ චාරිත්‍රය ඇත්තටම හරියට වටිනවා. මොකද මේක එකම වෙලාවට කරන අපි කොජිතරම් වැඩ කටයුතු තිබුණත් අපි ජීවිතවල අපි මේ අවස්ථාවට සූදානම් වෙනවා. අපිට සමහර කිරි බත උයන වෙලාව වෙනස් වුණත් දැන් මම උනත් මගේ දරුවට මම කියලා ආව ගෙදර පුතේ මේ වෙලාවට කිරි මිතුර විය යුතුයි. මොකද මම නොහිටිය නිසා ගෙදර. ඉතින් ඇත්තටම මේ වාසනාවන්ත අවස්ථාවක් මේක හැම කෙනාගේම හිතල තියෙන කාටවල් අනමන මොන මොන දේවල් තිබුණත් අපි බලාගෙන ඉන්නේ මේ මුට්ටියේ දිහා අපි බලාගෙන ඉන්නකොට අපිට පොඩි බයක් එනවා මේක හරියට ඉතිරෙයිද මේ දිහා අපි බලන් ඉන්නකොට අපිට එක පැත්තකින් යයිද වෙලා ඉතිරිලා නොයයිද ඒ වගේ දේවල් ඇති වෙනවා ඒක තුලින් තමයි ඇත්තටම අපි හිත කම්පණය වෙනවා අපි පොඩි තැතිගැන්මක් වෙනවා. ඉතින් අපි මේ බලාගෙන ඉඳලා අපි හදවතින් ප්‍රාර්ථනා කරන අපේ විතරක් නෙමෙයි මම කියන සංකල්පේ නෙවෙයි අපි සියලු දෙනාගේ ජීවිත සාර්ථක වේවා කියන සංකල්පේ තමයි මෙතනින් දෙන්නේ. මන් කිරි මුට්ටි ඉතුරුයි අපේ මැදිරියේ. ඒකනේ සතිය වැඩි හොසර කරා. අපේ සතිස්සාර ගොඩක් මේ සතිය වර්ණා කරා මෙතනින්. ඉතින් වාසනාවන්ත දාතක් තමයි එලිපගෙන මැලෙව්වේ අපේ මාලි පොන්සේගේ මහත්මිය. සබන්තරේට කලින්. ඒකනේ මේ අපේ සජී ගාන බාරේ කරා ඔබතුමිය දැන් අපිට ඇත්තටම මේ සජී කියන්නේ බොහොම සුන්දර රූප සම්පන්න ආදරණීය තරුණියක්. එතකොට අලුත් පරම්පරාව නියෝජනය කරන කෙනෙක් මේ වගේ දෙයකට යොමු වෙලා බොහොම ලස්සනට ගින්දර පාලනය කරන කඩේ උදව් කර කියන්නකෝ දැන් අලුත් පරම්පරාවට මේ දේවල් ඉගෙන ගන්නකොට මේ දේවල් වලට සහභාගී වෙනකොට ඇයි මේව වටින්නේ අපිට? මුදු මේ අදහස මොකද්ද? ඇත්තට මේ වෙලාව ඒක සංකේත වෙනවා ඇත්තටම අපි දැන් පරණ පරම්පරාව ඒකම අලුත් පරම්පරාවයි අපි එකතු වෙන තැන. ඒක කිසිම මේ වෙනසක් නැහැ ભેදයක් නැහැ. ඒ අපිව අනුගමනය කරලා අපිත් එක්ක ඉස්සරහට යනවා. ඉතින් ඒක හරි සතුටුයි. හරිම අපි නිකන් හරියට අපි දුවා දරුව මේ දේ කරනවා වගේ හරි ලොකු සතුටක් ඇති වෙනවා. දැන් අලුත් පරම්පරාවද එකතු වෙලා ඉන්නවා අපි ප්‍රවීණ පරම්පරාව ඒ වගේම නවක පරපුරත් අද එකතු වෙලා ඉන්නවා. ලොකු සතුටක්. හරි. සජි ඊළඟට කතා කරන්න තව වෙලාවක් තියෙනවා. නමුත් ඊට කලින් මේ කටයුතු ඔක්කොම මෙතනදී අවසන් වෙච්ච නිසා මොකද කරන්නේ? අපිට තවත් තියෙනවා තවත් නැකත් වෙනවා. අපි කැමැතිම මග බලාගෙන පුළුපුලා ඉන්න මේ දරාගෙන ඉන්න නැකතගෙනවා. බඩල්ලිම ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැක චාරිත්‍රය යනවා. ඊට කලින් කෙල්ලන දාඩි ටිකක් දාලා ලිප ගාව ඉන්න වෙනවා. අපි ඉක්මනට ගියාම ගවිරත් පස්සේ නෑ. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සුපර් අලුත් අවුරුද්දක් වේවා. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. සූර්ය සිංහලේ වීවා සමග හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු. වීවා ගැන මතක් කරන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම අපේ ප්‍රධාන අනුග්‍රහක බවත ගැන මතක් කරනවා. වීවා ගැන මතක් කරනකොට වීවා ඔබට බොහොම ආදරේ පණිවිඩයක් කියනවා. මේ අලුත් අවුරුද්දේ උකු රහසින් පිරි වීවා සමග වැඩි රස පිරි අවුරුද්දක් කියලා. ඒක නිසා වීවා ගැන එන පණිවිඩය බොහොම ආදරේ මතක් කරනවා. මොකද වීවා අපිට ලොකු හයියක් කියලා නිසා. ඒත් එක්කම අපි වැදගත් කතා බහක හිටියරුවන්. ඉතින් ඒ කතා බහ අපි තවදුරටත් කරගෙන යමු. අපිට අපේ සර්පැත්තට එන්න පුළුවන් ආයතනයක් වල හේතුව මෙතුමට යම්කිසි අදහසක් තියෙනවා කියලා කිව්ව මගෙත් එක්ක විරාම අතරතුර මට හිතෙනවා ඒක අතිශයින් වැදගත් කරුණක්. මොකද ඒක අනාගත පරම්පරාව ගැන කතා කරන කාරණාවක්. අපි මේ හැම වෙලෙම කතා කරන සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන සංස්කෘතික වටපිටාවක් තුළ අනාගත පරම්පරාවක් නිර්මාණය වෙන්න ඕනේ කියලා.
ඔබතුමාට මම අවස්ථාව දෙන ඒ කාරණාව කිය. ඔව් මෙහෙමයි. දැන් සිංහලයාට සිංහලයාගේ අවුරුද්ද පටන් ගන්නේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසෙට සිංහලෙන් කියන්නේ බක් මාසය කියලා. එතකොට බක් මාසය කියන්නේ භාග්‍යවන්ත මාසය. අටුකුටු පෙරලා ඔක්කොම කරලා බොම සෞභාග්‍ය උදා වෙලා ගස්කොළන් වල මල් පිපිලා රම්‍ය ඔක්කොම තියෙන එක. හැබැයි මේ බක් මහා තුල සිද්ධ වෙන ලොකු දෙයක් තියෙනවා. ඒක තමයි බක් මහා අකුණු. දැන් බක් මහා අකුණු ගැන අහලා තිබුණට හැම කෙනෙක්ම මේකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඉතින් මට වාසනාවට මේ පොතක් හම්බ වුණා. ඒ පිළිබඳ තියෙන එක ඒක තනිකර මතක තියාගන්න හරි අමාරුයි. මොකද ඒක අර විද්‍යාත්මක වචන වර්ගයක් පාවිච්චි කරලා තියෙනවා. සමහර වචන අපි එදිනෙදා භාවිත කරන්නේ නැති එක. අදරුවන් මෙහෙමයි. ප්‍රථම මෝසම් වැස්සේදී ඇතිවන අකුණු තමයි බක් මහකුණු කියන්නේ. එතකොට විද්‍යානුකූලව සූර්යා උත්තර ධ්‍රුවයේ මුදුන් වුණාපුවාම ඇතිවන අධික උෂ්ණත්වය නිසා වායුගෝලය අස්ථායි වෙනවා. ඊට පස්සේ නිශ්චිත දිශාවක් නැතුව හැම පැත්තෙම තදින් හමන හුලඟ නිසා තෙතමනයෙන් වාතය ඉහළට නැගලා කැටිවලා හැදෙනවා. මේ කැටිවලා පස්සේ අසිනි හෙවත් කැටිවලා බවට පත් වෙනවා. ඊට පස්සේ වායුගෝලයේ ඉහළම තැන්වලින් තියෙන සිසිල් ප්‍රදේශවලින් එන හුලඟට ජලය එකතු වුණාට පස්සේ ඇතැම් විට අයිස් කැටවසයෙන් පොළොවට පතිත වෙනවා. එතකොට මේ ගිගුරුම් සුළං සංසරණය නිසා උඩුසුළං සහ යටිසුළං අතර ඇතිවෙනවා ආරෝපණයක්. ඒකෙන් තමයි ඒ තව ටිකක් තියෙනවා කියන්න. නමුත් ඒකෙන් තමයි නයිට්‍රජන් පොළවට එන්නේ. එතකොට බක් මහා කුණු කියලා කියන්නේ ගොවියාට වෙස්වලාගත් ආශිර්වාදයක්. හොඳයි, දැන් බක් මහා කුණු පිළිබඳව කතා කරමින් සජී, ඊයේ දරුණු වර්ෂාපතනයක් ඇදහැළුණා මේ පැත්තට, අකුණු ගැහුවා. හැබැයි අද වාසනාව කියන දේ අපි මං හිතනවා බොහොම ඉහලින් මරගෙන ඇවිල්ලා තියෙනවා. කිසිම බාධකයක් නැහැ. සුභාධර්මය අපිට බොහොම හොඳින් ආශිර්වාද කරලා තියෙනවා. ඉතින් ඒ ආශිර්වාදය ඒ විදිහටම තියෙන නිසා අපිට නැවතත් යන්න පුළුවන්. අපි නේද කොහෙටද නර්තන ගම්මැද්දට ගිහිල්ලා නර්තනයක් බලන්න. අපි ඉක්මනට යන් ගිහිල්ලා නැවතත් මේ පැත්තට. කොමල එඟි මුවින් සිනාති, ඉන් හඳින් කොඳුරමින් එදාකි. කිරිමල් සීබග කාට ඇසේ, කාට ඇසේ. ආල කතන්දර රහස් කියනවලු, උන්නුන් අපි ගැන කතා කරනවලු. ලංලං වීලා, ලංලං වීලා. මාල පබලු වැල් කරවට ලන්නට, තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට. දවසක් මේවිලු බිනර මහේ, බිනර මහේ. Thank you.
නැහිහෙ හිතට හිතක් නැත මෙහිම හිතක් නැත දිනර මලක් ළඟ බමර නඩක් ඇත ලං ලං වීලා ලං ලං වීලා මාල පබළු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් ඒවිලු දිනර මහේ දිනර මහේ කොමල එගි මුවෙන් සිනාසි ඉන් හඳින් කොඳුරමින් එදාකි හිරිමල් සීපද තාම ඇසේ තාම ඇසේ අවුරුදු තේමේසේ රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සුප අලුත් අවුරුද්දක් වේවා සම්පත් බැංකුව හෙට දින එළිය කරයි අවුරුදු තේමේසේ රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වීවත් එක්ක සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හැලේම අවුරුද්ද සජීවීව ඔබ වෙතට අපි මේ අයුරින් තිළන කරනවා. ඉතින් අපේ මැදිරියරුවන් නැවතත් වාරයක් අලුත් වෙලා තියෙනවා අවුරුද්ද ගැන කතා කරන්න. අපි කැමැතිම තවත් අය කිහිප දෙනෙක් අපි එකතු කරගත්ත අපේ මැදිරියට විරාමයට ගියපු මොහොතේදී. සජී දැන් මේ මොකද කියන්නේ කිව්වේ? හඳුනාගීම් කරන්න ගියේ. ඔබ මොකද කරන්නේ? මම කියන්නේ ගියේ දැන් ඊළඟට යෙදෙන්න නියමිත වෙලා තියෙන්නේ අපි දැන් කිරිතිරීම කටයුතු සිද්ධ කරන්න. ඊට පස්සේ තියෙනවා වැඩ ඇල්ලීම ආහාර අනුභවය සහ ගනුදෙනු. එන්න මේ කියන ප්‍රධාන නැකත් කීප නැක් මේ චාරිත්‍ර තමයි ඒ නැකතට අදාළව කරන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපිට කතා කරන්නත් වෙලාව තියෙනවා. ඒ කාල සීමාව වෙනුවෙන් තමයි අපි මැදිරිය වෙතට මේ ආදරණීය පිරිස කැඳවගත්තේ. අනිවාර්යයෙන්ම. මම හිතනවා එහා පැත්තට ගියොත් හොඳයි. සම්පත් බැංකුව ගැන මතක් කරන්න ඕන නිසා එතුමා අපිත් එක්ක නිරන්තරයෙන් බොහොම ආදරෙන් අත්වල බැඳගන්න නිසා සජී අපි හඳුල්ලා දෙන්න. සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අජිත් සල්ගාදු මහත්මයා ආයුබෝ වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔබතුමා පිළිගන්නවා. ගනුදෙනු කරද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ සම්පත් බැංකුව තමයි. ඉතින් ඒ වගේම මේ පැත්තටත් අපි අවධානය යොමු කරොත් මේ පැත්තත් අලුත් වෙලා තියෙනවා. සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා සහ මාලි පොන්සේකා මැතිණිය මැදිරියෙන් ඉවත් වෙලා පිටිපස්සට යනකොට අලුතෙන් ඇවිල්ලා ඉන්නවා තවත් ඒ වගේම වටිනාම චරිත දෙකක්. වටිනා සම්පත් දෙකක්. සම්පත් දෙකක්. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ස්වර්ණමල රුලච්චි මැතිණිය. සුබ අලුත් අවුරුද්දක් වේවා. සේම් වේවා. ඉතින් තවමත් බොහොම ආදරෙන් ලස්සන හිනාවකින් හැම මොහොතකම ඒ ලස්සන නැති වෙන්නේ නෑ රුවන්. හැමදාම එක වගේ ලස්සනයි. ආදරෙන් පිළිගන්නවා සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයි බොහොම වේවා. චන්න පෙරේර අපේ ආදරණීය හිතවත. අපිට දැන් ගනුදෙනු චාරිත්‍ර සහ ආහාර අනුභවය සහ ඉදිරියට තියෙන නැකත් පිළිබඳව කතා කරන తీර නිසා මම මේ මුලින්ම මේ පැත්තට ගිහිල්ලා ප්‍රශ්නයක් යොමු කරන්නම්. ඒක තමයි දැන් ඔබතුමිය අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ තවත් රටවල ඇවිදලා ඇති ඕන තරම් අත්දැකීම් ලැබලා ඇති. විවිධ සංස්කෘතීන් එක්ක මුහු වෙලා ඇති. මේ හැම එකක් එක්කම බලනකොට අපිට අපේකම දැනෙන්නේ කොහොමද කියලා. ඔබතුමියට අපේකම දැනෙන්නේ කොහොමද කියලා මං ඇහුවා. අර ලැබපු අත්දැකීම් එක්ක අනෙක් සංස්කෘතීන් එක්කත් බලලා මට උත්තරයක් දෙන්න කොයිතරම් බලවත්ද අපේ සංස්කෘතිය කියලා. මං හිතන හැමතිස්සෙම හිතන දෙයක් තමයි අලුත් අවුරුද්ද කියනකොට අපි හිතන්නේ අපි පුංචි කාලේ ඉඳන් අපි දන්න දෙයක් තමයි දැනට වැඩි ඉස්සර අපිට කාර්ය බහුල අඩුයිනේ. ඉතින් අවුරුද්ද එනකන් තමයි බලාගෙන ඉස්සර. මේ අවුරුදු ඉවරුනහම ඊළඟ අවුරුද්ද කවද දෙන්න කියලා තමයි අපි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ එතකොට තමයි අපි ගෙවල් වල කැවුම් කෙකුස් හදන්නේ, කිරිබත්තු යන්නේ, ලුණු මිනිස් නම් හිතේම තිසේ වදන. දැන් කාලේ හැම නෙමෙයිනේ. දැන් ඉතින් අවුරුද්ද නැති වුණත් අපිට කොහෙන් හරි රසගවි ගන්න පුළුවන්. ඔන්ලයින් ගිහලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි දැන් තාක්ෂණයේ දියුණුවේ හින්දා අවුරුද්ද ලබනකොටම අපිට පුළුවන් කොහේ ලෝකේ කාට හරි අපිට සුබ පතලා පණිවිඩයක් හරින්නත් පුළුවන්. ඉතින් අපි පුංචි කාර්ය වගේ නෙමෙයි දැන් තවත් ලෝකේ
පුංචි වෙලා තියෙනවා ඒකින්ද. ඉතින් ආදරය හැඟීම් බරවීම එතකොට ඒ වගේ දේවල් අනිත් අයට දන්නන්න හරි ලේසියිනේ. ඉස්සරණයි ති ලියුමක් හරින්න එපයි හැපි නිව් ඉයර් කියලා දැන් එහෙම ඕනේ නැහැ. ලියුම ඒවල ගොඩක් දවස් බලන් ඉන්නත් බලාගෙන ඉන්නත් ඕනේ. ඉතින් මම හිතන්නේ මේ අපේ මේ චාරිත්‍ර වාරියත මේ සිංහල අවුරුද්ද කියන එක පටන් ගත්තේ අපි මේ මේ වෙලාව වෙනකොට බර්මා එතකොට කාම්බෝජය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල පවා මේ අපි මේ සුනිල් දන්නවා ඇති ඒගොල්ලොත් සමරනවා මේ වෙලාවේ. ඒගොල්ලන්ගෙත් යම්කිසි විදිහකට අපිත් ඒගොල්ලොත් එක්ක ඒගොල්ල හා සමානව අපි සමරනවා අපිම විතරක් නෙමෙයි මේ. ඉතින් ඒක මම හිතන්නේ චෝලා අධිරාජ්‍ය කාලේ වගේ තමයි ආවේ. මෙතන දැන් හිටියානම් ජැක්සන් ඇන්තනි ඕක සම්පූර්ණ විස්තරයක් අපිට දෙයි. පොඩි කැලලයි මම නම් කිව්වේ යාගෙන් අහගෙන තියෙන දෙයකකින් මම හිතන්නේ අපි හරි තවත් ඉන්න අය දැන් මම හිතන්නේ අද රැහැති පිටින්ද තවත් හොඳ දෙයක් වෙලා තියෙනවා. ඇයි හැමෝම ගෙදර කඩවල් වල වැඩ කරන අයද කවුරුත් සාමාන්‍යයෙන් ඉන්න මොන අය ඉන්නවනේ ඒගොල්ලොත් අද ගෙවල් වල මම හිතන්නේ අද ඒක හොඳ හොඳක් වුණා. අවශ්‍ය සේවා තිබ්බත් රැ කොහමද ගෙදර ඉන්නේ. අද අද එහෙනම් මම හිතන්නේ අද හොඳයි කියලා මම හිතනවා. අපි විතරක් ගෙදර නැත්තේ. හරි සතිය අපේ ගනුදෙන කිරීමේ චාරිත්‍රය දැන් එන නිසා ඒ ගැන කතා බහ කරන්න ඕන. දැන් අලුත් අවුරුද්දේ හැම දවසකම ගනුදෙනු කිරීමට ලැබෙන්නේ ලොකු තැනක්. ඉතින් සම්පත් බැංකුවේ අජිත් සල්ගෞදු මහත්මයා නිසා ඔබතුමත් එක්ක මම කතා කරන්න කැමතියි. සම්පත් බැංකුව කියන්නේ ගනුදෙනු කිරීම වෙනම මානයකට රැගෙන ගියපු බැංකුවක්. ඉතින් ඒ ගැන යමක් සඳහන් කළොත්. ඔව්. පළවෙනියෙන්ම ලැබුවා වූ නව වසර ශ්‍රී ලාංකේය ජනතාවට සුබ නව වසරක් වේවායි සම්පත් බැංකුව වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඔබ කිව්වා වගේ ගනුදෙනු චාරිත්‍රයට මේ අවුරුදු චාරිත්‍ර අතරේ හිමිවන්නේ විශේෂ ස්ථානය. අපේ ආදි කාලයේ මුතුන් මිත්තෝ මේ ගනුදෙනුව සිද්ධ කරේ භාණ්ඩ හුවමාරුවට. තමන්ගේ ළඟ තියෙච්ච භාණ්ඩයක් ඔවුන්ට දීලා ඔවුන් ළඟ තියෙච්ච භාණ්ඩයක් ගන්නවා. ඉතින් පසු කාලීනව මේ මිනිසුන් මුදල් භාවිතයට යොමු වුණාට පස්සේ මේ ගනුදෙනුව මුදල් නෝට්ටුවකින් මුදල් කරසියකින් කරන්න පෙළඹුණා. ඉන්පසුව මෑත කාලයේ අපේ බැංකු ක්ෂේත්‍රය පරිගණක ගත වුණා. ඇත්තටම කියනවා නම් ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පරිගණක ගත කරන්න සම්පත් බැංකුව තමයි පුරෝගාමී වුණේ. මම ඒක පසුව කියන්නම්. ඉතින් මේ පරිගණක ගත කරාට පස්සේ මේ ගනුදෙනුව වෙනත් මානයකට ගෙනියන්න සම්පත් බැංකුවට හැකි වුණා. ඒ කොහොමද කියනවා නම් ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් ඩිජිටල් මාර්ගයෙන් අද ගනුදෙනු කරන්න පුළුවන්. ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ අනුව සම්පත් බැංකුව ඉන්ටර්නෙට් අපේ සම්පත් විශ්ව මාර්ගයෙන් ඩිජිටල් ගනුදෙනුවක් කරන්න පුළුවන්. එහෙම නැත්තම් වීපේ අපේ ඩිජිටල් මුදල් පසුම්බිය තියෙනවා. ඒක මාර්ගෙනුත් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ WhatsApp වෙන්න පුළුවන්, Instagram, Messenger මේ විදිහට සෑම මාර්ගයකින්ම ඩිජිටල් ගනුදෙනු කරන්න සම්පත් බැංකුව කටයුතු කරලා තිනවා. අද අපේ ජනතාවට පුළුවන් ඒ ඩිජිටල් විදියට ගනුදෙනු කරන්න. හොඳයි. බඩල්ලිව ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකතට තව කාල වේලාවක් තියෙනවා. සහ අපිට කතා බහ කරන්නටත් තව කාල වේලාවක් විතර වෙලා තියෙනවා. රුවන් ඊට කලින් අපි ගම්මැද්ද පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා බලමුද? අනිවාර්යෙන් අපි යන්. මොකද හේතුව දැන් කතාව විතරක් මදින් නේ. තවත් දේවල් අපිට බලන්න ඕන. ඒ නිසා මේ රාජ්‍ය වෛවර්ණ වූ වර්ණවත් රාජ්‍යයක් බවට පත් කරන්න ඕන නිසා අපි යන් ඉක්මනට ගම්මැද්ද පැත්තට. ඔය මල් දුන්නරන් අද හිතමින් දා
ඇවිදිලා සුවඳට සඳගෙට පායනවා. වැවෙනලුම් පිරිලා නිල්ගිය දොලේ හිනා වෙනවා. යනෙන කල්ලිඳලා මං ගැන බඹරු කතා වෙනවා. නින්දදයෝ ඇවිදින් අහපන් දුක්පත් වෙන මලකින් ගෙදරට කිව්වා. තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සුප අලුත් අවුරුද්දක් වේවා සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්වලේ අවුරුදු විවා සමගින් අපි සමරන කොට දැන් මේ මොහොතේ හැමෝම උනන්දුවෙන් ඉන්නේ උද්‍යෝගය වැඩි වෙලා තියෙනවා රුවන් සහ මේ අර සජීත වගේ බහුතරයක් දෙනාට ටිකක් නොයවිසිල්ල තියෙනවා මොකද ඒක බඩගින් ඔව් විශේෂයෙන්ම ඔව් ඒකම වැඩල්ලිම ආහාර අනුභවයේ ගනුදෙනු කිරීම කියන මේ කාර්තව්‍ය තුනක් බාර දූර කාර්තව්‍ය තුනක් තමයි අපි දැන් ඊළඟට යමු වෙන්නේ සූදානම් වෙලා ඉන්නේ. තව බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. ඉතින් මම 12:06ට තමයි 12:06ට තමයි චාරිත්‍රය කරන්න තියෙන්නේ. ඉතින් සුනිල් ගම්ලත් මහත්මයාගෙන් අවුරුද්දත් එක්ක මේ වැඩල්ලීම ඒත් එක්ක ආහාර අනුභවය ගනුදෙනු කිරීම කියන මේ චාරිත්‍රය බැඳෙන්නේ කොහොමද කියලා මම කැමතියි මේ නැකතට යන්න කලින් දැන කියාගන්න. මොදි අපි වැඩ නතර කරලා හිටියනේ. ඊට පස්සේ නිෂ්පාදන කාර්යය පටන් ගන්න. හැම කෙනාගේම ශ්‍රමය වැය කරලා ශ්‍රමදායකත්වයක් ඇතුළු තමයි ආර්ථිකය මුහුණ දෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්නේ වැඩැල්ලීම කියලා තමන් කරන වෘත්තිය වැඩැල්ලීමේදී ආරම්භ කරනවා. අපි තමු දරුවෙක් නම් ශිෂ්‍යයෙක් නම් එයාගේ අධ්‍යාපන කටයුත්තක් මේ වෙලාවේ ආරම්භ කරන්න පුළුවන් ඔය 12 විනාඩි 6ට දින නැකතට. ඊට පස්සේ මේ අම්මා තමයි මේ කැවිලි මේසේ පිළියල කරලා තියෙන්නේ. ඒ අම්මා විසින් කිරි ඉස්සෙල්ලාම කිරි ඉතිරුවා ඊට පස්සේ කිරි බතක් වෙලා තියෙනවා. ඊට අමතරව මේ ඊයේ වෙන්න පුළුවන් සමහර මේ කැවුම් වර්ග අතිරස ආස්මි පැණි පැණිවල වරම හදලා තියෙනවා. මේ සියල්ලෙන් ලස්සන කෑම මේසයක් පිළියෙල කරලා තියෙනවා. ඊට අමතරව තමයි මෙතන තියෙනවා පහනක්. ඒ පහනත් එක්කලාම තියෙනවා බුලත්. බුලත් එක්කලා තියෙනවා මුදල්. එතකොට අම්මා විසින් ආරම්භ කරපු මේ ආහාර පිසීමේ කටයුත්ත තාත්තා විසින් තමයි මේ මේස කටයුත්තේ මුල් වෙන්නේ. එතෙන්දි තාත්තා මගේ පවුලේ සියලු දෙනාටම ආලෝකයේ උදා වේවා නව වසරේ කියලා මේ පහන ඉස්සලා පත්තු කරන්න උනේ. ඊට පස්සේ ඒ තාත්තා විසින් මේ තියෙන සියලුම කැවිලිවල ටික එකතු කරලා එකපි ගානකට අරගෙන අනලා කුඩාම දරුවාගේ ඉඳලා තමන්ගේ බිරිඳ දක්වා එයා කවනවා. කවලා ආදරේ ප්‍රකාශ කරන අනිවෙන ගෞරවය ආදරේ බැඳීම ඇති නැති තහවුරු වෙනවා. ඊට පස්සේ ඔය ගණදිනු කිරීම කියන චාරිත්‍රයේ තාත්තා ගෙදර ආර්ථිකයේ බහරව ඉන්න කෙනා ඔක්කොටම මුදල් වශයෙන් කර බුලත්වල උතලා තෑගි දින එක තමයි මේ චිරාගත සම්ප්‍රදාය. ඉතින් මේ විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට වැඩැල්ලීම ආහාර පිසි ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම කියන එක. ඉතින් අම්මා තමයි මේක පටන් ගත්තේ. අම්මට තමයි මුල් තැන දුන්නේ කියලා ඉස්සෙල්ලාම අතන අපි දැක්කා. මාලි පොන්සේක මාත්‍යත් මේ සොනමල්ලාජ් මහත්තයත් ඒ විදිහට කරා අම්මා නියෝජනය කරමින්. දැන් මෙතන හැම ගෙදරකම මේ වෙලාවට සිද්ධ වෙන නැත්තේ තාත්තා විසින් පහන දැල්වලා තාත්තා විසින් ඔක්කොටම මේ කැවිලි වලින් කවලා අම්මා දක්වා කුඩා දරුවා ගින්දලා ඊට පස්සේ අර මුදල් තෑග්ගක් දෙනවා ගනුදෙනු කිරීම කියන එක සංකේතවත් කරමින් අම්මා ගින්දලා ගෙදර ආයෙත්. හරි සජී දැන් මේ මෙතුමා මේ කියන කාරණාව අහගෙන ඉන්නකොට මට මේ මගේ
අතීතේ මතක් කරලා මටත් මතක් කරලා ඒක දැන් අවුරුදු 13කින් එහා අතීතේ මොකද ඒ අවුරුදු කාලේ සාල සීමාව තුළම මේ මේ මාධ්‍ය ශිෂ්‍යත්වයත් එක්ක ඉන්න නිසා ඒ කටයුත්ත මගේ හැරුණා කොහොම වුණත් ඒක මම සතුටින් දරා ගන්නවා මුළු රටම අපිත් එක්ක ඉන්න නිසා සහ දෙමව්පියොත් අපිත් එක්ක මේ වෙලාවේ නිවසේ ඉන්නවා බලන්න අනිවාර්යෙන් ඒක නිසා ගැටුවක් නැහැ චන්නාජි දැන් අපි මේ මේ අලුත් අවුරුද්ද දැන් මේ මේ වැඩරිණ නැකතට මෙතුමිට හරිය චනමාත්මයට හරිය පුළුවන් ඒ වෘතිය තුල යමක් සංකේතවත් කරන්න මේ මේ නැකතට ඔව් වැඩරිණ වෙන තමන්ගේ වෘතිය අපි නම් කොහොමද වඩා චන්නාජි දැන් මම මේ අහන්න හදපු දේ තමයි අපි මේ හැම එකක්ම කරන්න යම්කිසි ප්‍රාර්ථනාවක් එක්ක සුබ නැකතකට සුබ මූර්තියකට අනුව කරද්දී දැන් අපිට දැන් ඊළඟට තියෙන්නේ වැඩරිණ ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම මේවා යහපත් ප්‍රාර්ථනාවන් තියෙන මේ අවුරුද්ද මේ ආරම්භ වෙච්ච අලුත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම මට කිසි කරදරයක් නැතුව යහපත් විදිහට ගෙවන්න හැකියාවක් ලැබෙන්න කියලා. සිතුවිල්ල කොයිතරම් දුරට බලවත්ද? දැන් ඔබට අත්දැකීම් ඇති ඕන තරම්. මම හිතන්නේ සිතුවිල්ල තමයි බලවත්. යහපත් සිතුවිලි කියන්නේ ඒකෙන් තමයි මම හිතන්නේ සුබ හෙට දවසක් උදා වෙන්නේ සිතුවිලි වලින්. ඉතින් මම හිතනවා අපි ඒ සිතුවිලි වලින් සුබදායි සිතුවිලි වලින් පොහොසත් වුණොත් මම හිතන්නේ අපේ අනාගතෙත් ඉබේම පොහසත් වෙයි. ඉතින් මම හිතනවා සුබ සිතවිල්ල තමයි වැදගත් වෙන්නේ. අපි සුබවාදී සිතවිලි මේ මේ මොහොතේ මේ මේකට ඇත්තටම සුබ මොහොතක් මොන්නේ නැහැ. මුළු දවස පුරාම අවුරුද්ද පුරාම අපි සුබදායි සිතවිලි වලින් හිත පුරෝගත්තොත් මම හිතන්නේ අවුරුද්දම අනිවාර්යෙන් සුබදායි වෙනවා. ඉතින් මම හිතනවා මෙතන මේ අලුත් අවුරුද්ද අලුත් විදියට හිතන්න. සුබදායි විදියට හිතන්න. ධනාත්මකව හිතන්න අපි මේ අපේ ශ්‍රී ලංකේය සමස්ත ජනතාවම හිතාගත්තොත් ප්‍රාර්ථනාවක් කර අනිවාර්යම මේ සුබ මුහුර්තියේදී ඒ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් ඉෂ්ට වෙයි. හරි. සජි අපිට දැන් ගනුදෙනු කිරීම සම්පත් බැංකුවත් එක්ක කරන නිසා සම්පත් බැංකුවත් එක්ක තවත් අපිට කතා කරන්න පුළුවන් මොකද හේතුව සම්පත් බැංකුව කියන්නේ අර මෙතුමා කිව්ව වගේ බොහොම ගනුදෙනු කරුවා සමග බොහොම සමීපව ගනුදෙනු කරන තාක්ෂණය උපරිම වශයෙන් පාවිච්චි කරලා ඒ කටයුතු පහසුවෙන් කරගන්න ඉඩකඩ සලසන ආයතනයක්. එතකොට දැන් නේද අලුත් අවුරුද්දේ කොහොමද? ඔව් අනිවාර්යයෙන්ම නෙවෙයි. සම්ප්‍රදාය රැකගෙන නවීකරණයේ නිද්‍රයට යන බැංකුවක් විදිහට ඉතින් කැමති අජිත් සල්ගාදු මහත්මයාගෙන් දැනගන්න ඉතින් දිනෙන් දින මේ දියුණු වෙන වෙනස් වෙන තාක්ෂණයත් එක්ක කොහොමද ඒ දියුණුවේ වෙනස? ඔව් අපි මුලින්ම ගත්තොත් මේ දියුණුව කියන එක සම්පත් බැංකුව මේ බැංකු ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නා දශක 3කට කලින්. දශක 3කට කලින් මේ බැංකු ක්ෂේත්‍රය පරිගණක ගත කරන්න මූලික වුණේ සම්පත් බැංකුව. සෝ එදා මෙදා තුර අපි ලෝකේ නවීන තාක්ෂණය ලංකාවේ සමා වෙන්නේ තා විනාඩි 2යි අපිට තියෙන්නේ. ලෝකේ නවීන තාක්ෂණේ ඉතාමත්ම ඉක්මනින් ලංකාවට අඳුන්වලා දුන්නේ. ඔයගොල්ලන්ට මතකයිද ATM හැමතැනම තියෙනවා. ලංකාවට අඳුන්වලා දුන්නේ සම්පත් බැංකුව. ඉන්ටර්නෙට් බැංකින් අඳුන්වලා දුන්නේ සම්පත් බැංකුව. මේ ආදි වශයෙන් මොබයිල් බැංකින් අඳුන්වලා දුන්නේ සම්පත් බැංකුව. මේ විදිහට ලෝකේ නවීන තාක්ෂණේ ඉතාමත්ම ඉක්මනින් අපේ ලාංකික ජනතාවට එකතු කරන්නට සම්පත් බැංකුවට හැකි වුණා. ඉතින් ඒ වගේම අපේ සහෝදර බැංකු මේ විදිහටම අපි බැංකු ක්ෂේත්‍රය දියුණු කරන්න මේ කටයුතු කළා. ඉතින් අපි සම්පත් බැංකුව විදිහට ආඩම්බර වෙනවා. මොකද අපි මේකට පුරෝගාමීය දැක්වීම ගැන. හොඳයි දැන් අපිට වැඩ ඇල්ලීම ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම කියන නැකත උදාහරණ මිනිත්තු 2කට එකමාරකට අස්ස කාලේ. ඒ නිසා අපිට දැන් ඉස්සරහට යන්න වෙනවා සජි. යව්. වැඩ ඇලිම කරන්න ඔවුද යෝජනා කරන්න මොකද අපිට මං හිතුවා මේ වාඩිලා ඉන්න තැනින් නැගිටලා ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අපේ අනෙක් ස්ථානවලත් කටයුතු සූදානම් වෙවි තියෙනවා මේ අවුරුදු චාරිත්‍රය සිද්ධ කරන්න. ඒ නිසා අපි හිමීට එහෙ පැත්තට බැහැලා යමු සජි. හරි. පහන් ආලෝකය දල්වලා පස්සේ තමයි ආහාර අනුභවය. ඔව් ඔය කියන චාරිත්‍ර ටික කරන්න තියෙන්නේ. තව තප්පර ගණනක් වගේ ඉතිරි වෙලා ඇති මං හිතනවා. අපිට දයාල් ඉන්න පැත්තට යන්න පුළුවන් සජී. කොහොමද මේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ මේ පැත්ත සූදානම කියලා බලන්න අපි යන් මේ පැත්තට ගිහිල්ලා ඉක්මනට මේ පැත්තට
ඔරුවන් අද දවසේදී ගම්මැද්දට එකතු වෙලා ඉන්නේ මගේ වටේට බොහොමයක් කලාකරුවෝ ඉන්නවා. අපේ තරුණ කලාකරුවෝ, ජේෂ්ඨය, ප්‍රවීණ කලාකරුවෝ මේ හැමෝම එකතු කරගෙන මමත් මුදිතිත් මගේ ළඟ ඉන්නවා. තව සුළු මොහොතකින් අපි සූදානම් වෙනවා ආහාර අනුභවයේ චාරිත්‍රය බොහොම අපූර්වට ඉස්තර කරන්නට. ඉතින් මගේ ඉදිරිපිට බොහොම ලස්සන කැවිලි මේසයක් හදලා තිනවා. මම කැමති ඊළඟට කාවින්ගලකට යන්න මොනවද ඒ පැත්තේ වෙන්න තොරතුරු කියලා දැනගන්න. සූරි සිංහලේ විවා සමග හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු සමරන වෙලාවේ අපි දැන් තියෙන වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය. අපිත් එක්ක මේ වෙලාවක තුලා ඉන්න විවා ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සුබ වර්ණයත් එක්ක සැරසී සුබ දිසාව බලා සුබ මොහොතින් ආහාර අනුභවය සමග ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම චාරිත්‍ර අනුව මුළු රටටම ජය සතුට වැඩි වෙන රසයෙන් පිරි අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගම. ඉතින් ඔන්න මේ නැකතත් උදා වුණා නර්මදා. කාවින්ග මං හිතන්නේ අපි ගොඩක් වාසනාවන්තයි මේ වගේ අපේ කලාපවලේ සියලුම ආදරය කරන සියලුම දෙනා එක්ක මේ නැකත අපිට කරන්න නේද? ඔව්. අපි මාලිනී ෆොන්සේකා මහත්මියටත් අනිකුත් සියලුම කලාකරුවන්ටත් අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා එහෙනම් ආහාර අනුභවය කරන්න කියලා. බොහොම ආදරේ එන්න පහනපත්තු කරමු නේද කාවින්ග? සරංගයි ළඟට හරි කාවින්ග විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. අවුරුදු කෑම මේසෙට විශේෂ දෙයක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි ඩේන්ටි කැන්ඩි ප්ලැටර් එක. ඉතින් මම හිතන්නේ අපේ අවුරුදු කෑම මේසෙත් තවත් ලස්සන කරනවා මේ ප්ලැටර් එක. හරි එහෙනම් අපි ආහාර අනුභවය සඳහා ආරාධනා කරනවා එන්න අපේ කලාපවුලේ. බොහොම ස්තුති අද දවසේදී සජීවීව මේ නැකත් අපිත් එක්ක චාරිත්‍ර ඉටු කරන්න සම්බන්ධ වුණාට. උණු උණු වීවා කෝපයකුත් බොන්න අමතක කරන්න එපා ශ්‍රියන්ත අයියා.
අපි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක මේ කෑම මේසේ රස කරන්න එකතු වෙච්ච දේන්ටි පවුලේ සමාජිකයන්ට. මම දන්නේ දේන්ටි එක රහ බලන්නත් පුළුවන් ඒ අතරතුර. අද දවසේදී සූර්ය සිංහලේ විවාහ සමගින් හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු සමරන මේ වෙලාවේ වැඩැල්ලීම ආහාර අනුභවයෙන් එකටත් එක්ක අපේ සියලුම ආදරණීය කලාකරුවන් කලාකාරිනියන් එකතු වෙලා ඉන්න වෙලාවේ මේ කැම මේසේ තවත් වර්ණවත් කරන්න මම හිතන්නේ අපේ දේන්ටි පවුලේ අය අවිල්ලා ඉන්නවා. නිරෝෂා විරාජිනි මහත්මිය උන් අවස්ථාව තිනවා. කැන්ඩි එක රස බලන්න දේන්ටි කැන්ඩි එක ප්ලැටර් එකක් තිනවා. දිනක්ෂි මතකද මේ අපි ගොඩාක් ආස කරන කැන්ඩි එකක් පොඩි කාලේ නේද? ඒක දිනක්ෂි දැනුත් ආසයි නේද? දේන්ටි අවුරුදු කෑම මේසයට විශේෂ දෙයක් එකතු වෙලා තියෙනවා. ඒක තමයි දේන්ටි කැන්ඩි ප්ලැටර් එක. ඉතින් විවිධ වර්ණයෙන් විවිධ රසයෙන් යුක්ත වූ වෙනස් වෙනස් රසයන් එක්ක අද දවසේදී මේ දේන්ටි කැන්ඩි ප්ලැටර් එකේ රස බලන්න පුළුවන්. හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු සමරන මේ වෙලාවේ මම හිතන්නේ සුබ වර්ණයෙන් සැරසී සුබ දිසාව බලා සුබ මොහොතින් ආහාර අනුභවයේ කොට ගනුදෙනු කිරීම සහ වැඩැල්ලීම යනුව චාරිත්‍ර මුළු රටටම ජය සතුට වැඩි වෙන රසයෙන් පිරිසුබම අලුත් අවුරුද්දක් වෙන්න කියලා කිරියම් පැරේ නිදරන උකුමුකු වීවා අපිට ප්‍රාර්ථනා කරනවා. ඒකත් අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේදී මතක් කරනවා. ඉතින් බොහොමයක් දෙනා හරිම ආදරණීය ලෙස අද දවසේදී මේ කෑම මේසේ රස බලමින් උණු උණු වීවා කෝපයක රසය විඳිමින් ඒ විතරක් නෙමෙයි දේන්ටි කැන්ඩි ප්ලැටර් එකේ ඒ චොකලට් වල තියෙන රසය. ඔව් අපි ගොඩක් පොඩි කාලේ ආස කරපු රහක් තමයි කාවින්ග එක. ඉතින් අපිට ඒක අද දවසේදී රස බලන්න හම්බෙලා තියෙනවා. සාරංග මොනවද ඔයා ආසම මේ මේ අවුරුදු මේසෙන් ඔයා වැඩියෙන් ආසම කෑම ජාතිය මොකක්ද? මං ආසයි අලුවවලට. අලුව එකක් තමයි ඉස්සෙල්ලම ගත්තේ. මේ මුං කැවුන් වලටත් ආසයි. අනේ දිනක්ෂි මේ මොකද හිතෙන්නේ මේ දවසේ අද දවසේ මේම ආදරණීය කලාකරුවන්ක එකතු වෙලා මේ විදිහට එකට ආහාර අනුභවය කරන්න ලැබීම ගැන? ඒ මොකද මම මුලින් හිතුවා අපි හැම අවුරුද්දම හිරුත් එක්ක තමයි සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් අර ගෙදර අපි දෙන්න තුන් දෙනා විතරක් සමරනාට වැඩිය මං හිතන්නේ හරි ලස්සනයි සුන්දරයි හැමෝම එකට එකතු වෙලා මේ සමරන අවුරුද්ද. ඉතින් හැමදාමත් වගේ අද දවසෙත් ඒ සුන්දරත්වය ලෙන්ගතුකම අපි විඳිනවා. නිරෝෂකි අපි ගොඩක් චාරිත්‍ර වාරිත්‍රවලට හරි ආදරේ ශ්‍රී ලාංකිකයන් වශයෙන්. ඉතින් මේ වගේ සජීවීව අපිට මෙහෙම සමරන්න හම්බුනේ ගැන කොහොමද මොකද හිතන්නේ වාගේ කලා පවුලේ සියලුම යාළුවෝ සමග? දැන් මෙතන අවුරුදු කීපයක්ම අපිට කලා පවුලේ අයත් එක්ක තමයි සමරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම ක්‍රිස්තියානි, මම කතෝලික කෙනෙක්. ඉතින් අපේ ගෙවල්වල මේ වගේ චාරිත්‍ර සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කිරිබත් අදනවා. නැකතට නෙමෙයි, සාමාන්‍ය සිංහල අලුත් අවුරුද්දට කිරිබත් අදනවා. හැබැයි මට මේක අර අමුතු හැඟීමයි. ඒක දැන් ගෙදර ඉන්නේ, දැන් අපේ ඇත්තටම දැන් ගෙවල්වල ගොඩක් අය නැහැනේ. අපේ සහෝදරු එහෙ මෙහෙ වෙලා රටවල්වල නැහැ. අම්මා තාත්තා වෙනස් වෙලා අයින් වෙලා ගොඩක් තැන්වල ඉන්න වෙන වෙන තැන්වල. ඒකට දැන් අර එකතු වෙලා දේවල් කරන හරි අඩුයි. ඉතින් මෙහෙම එකතු වුණාම අර ඒව අමතක වෙනවා. දැන් කලාකාරියොත් එක්ක ඉන්නේ අපි. ඒකට ඒක අමතක වෙලා ඇත්තටම නිකන් ගෙදර අපි නෑදෑය පිරිසක් එක්ක අපි සමරනවා වගේ හැඟීමක් තියෙන්නේ ඇත්තටම නර්මදා. ඔව් සජී, දැන් වැඩැල්ලීම ගනුදෙනු වැඩැල්ලීම ආහාර අනුභවය සහ ගනුදෙනු කියන චාරිත්‍ර ත්‍රිත්වය අපි දැන් කරන්න යොමු වුණා. මුලින්ම අපි වැඩැල්ලීම කොහොමද දැන් කරනවනේ අපි දෙන්නා නේද? ආහාර අනුභවයත් සිද්ධ කරන නිසා අපි වෙන හිටියටත් වැඩිය සද්දිටේ.
බොහෝ දෙනෙක් කරනවා අපිත් එක්ක එකතු වෙලා සජීව විකාශයත් එක්ක මේ අත්දැකීම බෙදා හදා ගන්නවා. දැන් ඊළඟට අපිට තියෙනවා ගනුදෙනු කිරීම. සම්පත් බැංකුවේ ඉන්නේ අපිත් එක්ක ගනුදෙනු කරන බලාපොරොත්තු වෙයි. අපි බොහොම සතුටින් ඉන්නවා. අපිත් එක්ක ගනුදෙනු කරන නිසා අපි සම්පත් බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්න නිසා ඔන්න අවස්ථාව දෙනවා. ඒ කටයුතු අපි ඔබතුමාට ආරාධනා කරනවා. මේ පැත්තට ඇවිල්ලා සංගීත කිරීමේ චාරිත්‍රයක චන්නපේරා ආදරණීය කලාකරුවටත් සොන්නමල්ල වරචමැතිනටත් සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්න කියලා. අපේ බලාපොරොත්තු තමයි සජී හැම මොහොතකම තියෙන්නේ මේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය තුළ ආර්ථික ශක්තිමත් වේවා. ගම්ලත් මාතර පැහැදිලි කරන්න පුළුවන් මේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ගැනත් ටිකක්. ඔව් ඉතින් ගනුදෙනු කිරීමේ චාරිත්‍රය කියන්නේ මෙහෙමයි. දැන් මේක බෞද්ධ සංස්කෘතිය තම කෙලිම කතා කරනවා නම්. ඔව්. එතකොට ඒකේන බොහෝගේ පුඤ්ඤය ද්විහි කම්මං පයෝජේ චතුත්ත්‍ංච නිදාපෙය ආපදාසු භවිෂ්‍යති කියලා තියෙනවා. හතරෙන් එකක් ඉදිරි කරන්න කියලා. ඉතින් මේ බැංකු පද්ධතියෙම එන්නේ ඉතිරි කිරීම උපුරු කරන්න. ඉතින් අපි යමක් හම්බ කරනවා නම් සම්පූර්ණ වේදන් කළා නාසි කරන එක නෙමෙයි මේ සංස්කෘතිය මගේ දැන සංකේතවත් කරන්නේ. ඔබ කීයක් හම්බ කරුවා කීයක් හරි ඉතුරු කරන්න කියන්නේ කඩු වශයෙන් හතරෙන් එකක් නැතත්. හරි. දැන් මේ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැනක් දීලා මේ කටයුත්ත කරනකොට දැන් ගොඩක් දේවල් අවසానයි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර මූලිකම අංග කිහිපයක්ම අවසන් කරලා තියෙනවා. අපිට තවත් ඈගිත් තියෙනවා සම්පත් බැංකුවේ. ඒකත් අපි මේ සම්පත් බැංකුවෙන් දෙන නිසා රටර පෙන්නන්න බෑ. ඒ නිසා මොනව පරපු කරන්නද ඉක්මනට මේ පැත්තට ආවොත් අපිට තවත් ඈගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වුණා. මොකද හේතුව අපිට ගම්මැද්ද පැත්තට යන්න ඕන සජී. නර්තනයක් සූදානම් වෙලා තියෙනවායි කියලා අපිට ආරංචියක් ආවා. මට ත්‍යාගයක් ලැබුණා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි එනවා. අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අලුත් අවුරුද්දේ. හරි. එහෙනම් ඉතින් අපි මේ විදිහට මේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය මේ පැත්තෙන් මෙහෙම කරනකොට අපිට යන්න පුළුවන් ගම්මැද්ද පැත්තට. අපි ගිහිල්ලා ඊට පස්සේ බලමු කොහොමද ඒ සුන්දරත්වය කියලා. ne tode kanne ranma
අලුත් අවුරුද්දක් වේවා සම්පත් බැංකුව හෙට දින එළිය කරයි අවුරුදු තේමීසේ රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සුප අලුත් අවුරුද්දක් වේවා සම්පත් බැංකුව හෙට දින එළිය කරයි අවුරුදු තේමීසේ රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සුප අලුත් අවුරුද්දක් වේවා සම්පත් බැංකුව හෙට දින එළිය කරයි සූර්ය සිංහලේ වීවා සමගින් හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සූර්ය සිංහලේ හිරුත් එක්ක වීවා සමගින් තුන් හෙළයේ අවුරුදු සමරන මේ වෙලාවේ සියලු චාරිත්‍ර වාරිත්‍ර හරියට වෙලාවට කලට මම හිතන්නේ ලංකාවත් එක්ක එකම වෙලාවට එකම මොහොතක ඉඳගෙන ඔබ ආදරය කරන කලාකරුවන් එක්ක අද දවසේදී අපි මේ අවුරුද්ද හරි සාර්ථක විදියට ගත කරා මම කැමතියි අපේ හෙළ සිනමා වෙනින් රජින මාලිනී ෆොන්සේකා මහත්මියගෙන් දැනගන්න තවත් අවුරුද්දක උදාවක් මම හිතන්නේ හැම මිනිස්සෙකම හිතේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ බලාපොරොත්තුව තමයි ජීවිතේ අලුතෙන් ආරම්භ කරන්න ඕ කියන බලාපොරොත්තුව සහ මම කැමති ඔබතුමගෙනුත් අදහසක් දැනගන්න එතන මෙතෙන්ට ආවහම මම හිතන්නේ ජීවිතේ තවත් දික් වෙනවා තව ජීවත් වෙන්න ආසාවක් ආදරයක් ඇති වෙනවා මොකද අපි මගේ කාලේ වගේම මේ අලුත්ෙන් ඉන්න අයත් මේ වගේ එකතු වෙලා එක වෙලාවක එකම වැඩක එකම චාරිත්‍රයක යෙදලා ඉන්න එක හරිම දකින්න මම හිතන්නේ කලාතුරකින් මම හිතන්නේ කොහෙවත් දකින්න ලැබෙන්නේ නැති දෙයක්. ඉතින් ඒකට අපි කලාකරුවෝ හැටියට ශේෂ්ත්‍රය හැටියට හිරුනාලිකාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ මේ කියන්නේ උත්සාහය තමයි මේ. ඉතින් මේක මේ එකතුව පිටිපස්සෙත් ඉන් තියෙන මහන්සිය මේකට තියෙන වේරදරණ හැටි මේකට එකතු වෙලා වැඩ කරන හැටි දකින්නකොට හරි පුදුම හිතෙනවා. ඉතින් ඒගොල්ලොත් මේ වෙලාවට මේ වෙලාවේ මේ කියන්නේ මං හිතන්නේ ඒගොල්ලන්ට ප්‍රශංසාවක් ලැබෙන්න අවශ්‍යයි. ඉතින් මං ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මගේ මට මෙතෙක් ආදරය කරපු සෑම රසික රසිකාවියෙකුටම මගේ ආදරණීය ඒගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් නිරෝගී අවුරුද්දක් වේවා කියලා ඔබ හැමෝට දෙනාට මම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමේ හිරු අපිත් බොහොම ආදරයෙන් නිහතමානීව කියනවා සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා. බොහොම ස්තුතියි අද දවසේදී අපිත් සමග සජීවීව සම්බන්ධ වුණාට. දයල් ඔව් කාවින්ග ඉතින් හිරුත් එක්ක ගම්මැදේ අවුරුදු සමරනකට අපේ හෙළ නිලි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය ඇතුළු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් අද දවසේදී අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම මේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවොත් එක්ක නව පරපුරේ බොහොම දෙනෙකුත් එකතු වෙලා ඉන්නවා. ඒ අයත් අද දවසේදී චාරිත්‍ර කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන බොහොම සතුටෙන් ඉන්නේ. ඉතින් ඒ අතර මට මුණ ගැහෙනවා තවත් බොහොම දක්ෂ කලාකරුවෙක් සජින්. ඉතින් අද දවසේදී අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ මුළු රටක්ම දැක බලාගත්ත බොහොම අපූර්වට චාරිත්‍ර කරා තරුණයෙක් හැටියට අද දවසේදී මේ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන මේ චාරිත්‍ර කරන එක ගැන මොන විදිහයටද දකින්නේ? ඇත්තටමයි මම මුලින්ම කියනවා මම කතෝලිකෙක්. නමුත් මම සිංහල. ඉතින් අපේ ගෙදර මේ විදිහටම චාරිත්‍ර කරනවා. අපෙන් පස්සේ පරම්පරාවෙන් ගොඩක් මේ චාරිත්‍ර මගහැරෙනවා. ඉතින් අපි අපේ කලාකරුවෝ වශයෙන් මේ වගේ අද දවසේ එක්කව වෙලා ඒගොල්ලොන්ටත් අලුතෙන් ඒ කියන්නේ ඒගොල්ලොන්ට අපේ චාරිත්‍ර වාරිත්‍ර හැමදේම උගන්වන්න ඒ කියන්නේ මතක් කරලා දෙන්න මේ චාරිත්‍ර වාරිත්‍ර පරම්පරා ගානකට එක්කයි යන්න මේ වගේ අපි අද එක්කව වෙලා මෙහෙම සමරණයක් ගැනට මම ඇත්තටම හිරු නාලිකාවට අපේ කලාකරුවන්ට හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බලන් ඉන්න හැමෝටම මේ ලැබු අවුරුද්ද උරුද සුබම සුබ ජයග්‍රහී අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිරු හැමදාමත් සම්ප්‍රදායන් ආරක්ෂා කරගනිමින් අපේකම ආරක්ෂා කරගනිමින් ඒ දේවල් සමාජගත කරන්න ඒ දේවල් ආරක්ෂා කරගන්න කටයුතු කරන නාලිකාවක්. එහෙම කතා කරගෙන යනකොට මගේ ළඟ ඉන්නවා පුංචි දිරෙන් හැමදාමත් විහිළු කරන අපි චින්තක. ඉතින් විහිළු කරාට අද දවසේදී අලුත් අවුරුද්ද සමරන්න අපේ රටේ ජනතාව පිනවන කලාකරුවෙක් හැටියට සම්ප්‍රදාය ආරක්ෂා කරන්න චාරිත්‍ර වාරිත්‍ර කරන්න අපිත් එක්ක එකතු වුණා. මොකද හිතෙන්නේ අද දවසේ? ඇත්ත වශයෙන්ම හොඳයි. අපි මං හිතන්නේ ගොඩක් අය රාත්‍රී වුණා කියලා අපිට අද නම් රාත්‍රියක් නැහැ. අපිට ඇත්තටම දවාලක් වගේ තමයි තේරුනේ. මේ නැගත් රාත්‍රී කාලයට වැටුණත් හැමදෙනාම ඉතාමත් උද්‍යෝගයෙන් ප්‍රබෝධමත්ව ගත කරනවා. හිරු අපිට ඒක ඉඳ සලසා දුන්නා. මං හිතන්නේ ඇත්තටම ලංකාවාසී හැමදෙනාටම මේ චාරිත්‍ර වාරිත්‍ර වේලාවට කරන හැටි සජීවීව ඉදිරිපත් කරේ හිරු විතරයි. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට. බොහොම ස්තුතියි. හොඳයි මොදිදි ඔබට අවස්ථාව දෙනවා කතා බහ කරන්න. දයාල් අද අහසි තරු පායලා නැහැ. මේ ගම්මැද්දේ පුරාවටම තරු පායලා ඉන්නවා. ඉතින් මන් ළඟත් ඉන්නවා හරි සුරූපී
නිහතමානී හරි අහිංසක හිනාවක් තියෙන ලස්සන පුංචි තාරකාවක්. අපි ඇත් එක්ක කතා කරලා බලමු. මට කියන්නකෝ දැන් මේ හිරුත් එක්ක සූර්ය සිංහලේ අවුරුද්ද සමරන්න ආපු එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම මම ෆස්ට් ටයිම් මෙහෙම අවුරුද්ද සෙලිබ්‍රේට් කරන. ඉතින් ෆස්ට් ටයිම් මේ වගේ ගොඩාක් තරු ප්‍රවීණ රංගන ශිල්පිනියත් එක්ක සෙලිබ්‍රේට් කරන හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලා හැමෝටම විෂ් කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා. ඔයාටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. දනංචි මොකද කියන්නේ මේ අවුරුද්ද ගැන? දැන් සමහර වෙලාවට දැන් අපි දැන් මේ අවුරුද්ද සමරද්දී හිරුට තියෙන ලෙංගතුකම, ඒ ආදරය මේ කලාතරු මෙතරම් ප්‍රමාණයක් මේ ගම්මැද්දෙ රැඳිලා ඉන්නකොට අපිට ඒක දැනෙනවා. දනංචි කියන්නකෝ මේ අවුරුද්ද ගැන ඔයාට මොකද හිතෙන්නේ? මං හිතන්නේ හැම අවුරුද්දෙම මම නම් සහභාගී වෙන්නේ කොහොමත් හිරුත් එක්ක තමයි. ඉතින් මං හිතන්නේ කලාකරු රාශියක් ඉතින් මෙතන ඉන්නවා කියන්නේ එතනින් හැට මම හිතන්නේ කියන්න දෙයක් නැහැ. හිරුත් එක්ක සමරන මේ අවුරුද්ද හැමෝටම සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ ටොපි භාජනයක් දීලා ටොපි බෙදන් කියලා මම එක එක්කෙනාට ටොපි බෙද බෙද ඉන්න ගමන් මේ මේකත් අතර දුන්නා. ඉතින් හැමෝම ටොපි කන ගමන් ඇති විහිළුවෙන් තාලුවෙන් පාන්දර වෙද්දී හැමෝගෙම ඉතින් මං හිතන්නේ හිතවල සතුට ඉතිරෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටොපි කනවා නම් දැක්කේ නැහැ. ওই ටික එකතු කරන් ගෙනියන්න හදනවා වගේ තමයි මම දැක්කේ. එන්නකෝ අපේ මිත්‍රයා ඉන්නවා. අපි හැමෝම ආදරයට කතා කරන්නේ පිම්පුම් කියන. හරිම සතුටුදායක මොහොතක ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරු බොහොමයක් දෙනා එකතු වෙලා ඉන්නවා. අද දවසේදී නිවසේ ඉඳන් පවුලේ උදේවියත් එක්ක මේ අවුරුද්ද සමරන්න තියෙන එක කැප කරලා හිරුත් එක්ක එකතු වෙලා අද මේ සතුට රටට බෙදලා දෙන්න අපිත් එක්ක එකතු වෙනවා. අද දවසේදී හදවතට දැනෙන හැඟීම රටට කියනවා නම් මං හරි කැමතියි. ඉතින් තරු පවුලේ නායකය තමයි හිරු. හිරුත් එක්ක තමයි හැමදාම තරු ඉන්නේ. ඇත්තටම හිරු ගෙන යන මේ වැඩේ ඇත්තටම මම හදවතින්ම සතුටු වෙනවා. මොකද හේතුව මේ රාත්‍රිය කියන්නේ ඇත්තටම නැකත් සමරන වෙලාව. රාත්‍රි උනත් දවල් උනත් නැකත නැකතමනේ. ඉතින් අනාගත પરම්පරාවට දැක බලා ගන්න මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න. ඉතින් හිරු ගන්න මේ උත්සාහයට මගේ හදවතින්ම සුබපැතුම්. ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ තරු පවුලේ අයටත් මගේ ආදරණීය රසික ජනතාවටත් හිරු බලන හැමෝටමත්. හොඳයි. ඉතින් අද දවසේදී හිරුත් එක්ක එකතුලා ඉන්න හැමෝටම කලාකරුවෝ මේ විදිහට ගම්මැද්දේ ඉඳන් ආශිර්වාද කරනකොට සුභාශිංසන ගෙනෙනකොට තවත් බොහෝ දෙනෙක් එක්ක කතා කරන්න සූදානමින් ඉන්නවා ඉසුරුත් සංජානත්. අපි කැමති මේ පැත්තට එන්න. කලාකරුවෝ රසක් පිරිවරාගෙන සජීවීව මේ අවුරුද්ද අසිරිය ඔබේ නිවසට අරගෙන එනකොට මාත් එක්ක ඉන්නවා මෙතන ජනප්‍රිය සම්මානනීය යොවුන් පරපුරේ රංගන ශිල්පියෙක්. ඉතින් රුවන් පෙරේරා, රුවන් මොකද හිතෙන්නේ? හිරුත් එක්ක මුළු රටේම එකතු වෙලා අවුරුදු සමරන මේ වෙලාවේ මෙතන ඉඳන් අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ කලාකරුවන් එක්ක එකතු වෙලා මමත් ප්‍රාර්ථනා කරනවා ලක්වාසී සහ ලෝකවාසී සියලුම දෙනාට සතුටින් ඉන්න පුළුවන් නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්. ඔව්, ඒකම ඉන්නවා. ඉතින් රැල්ල වෙරළට ආදරේ ඔබ ආදරෙන් වැළඳගත්තයි අමන්දා ජයරත්න සුදුමැණික. සුදුමැණික, මොකද්ද ඔයාගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මේ අලුත් අවුරුද්ද කියන්න තියෙන්නේ? ඉස්ලාම කියනෝනේ අයියේ ලෝකවාසී ඔබ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් ගොඩක් සතුටුයි මෙහෙම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක හිරුත් එක්ක අවුරුදු සමරන්න ලැබීම ගැන. ඉතින් හැමෝටම කියන්නේ පැරිස්වින් ඉන්න සතුටින් ඉන්න කියලා. ඔව්, රුවන් ඉන්නවා අපිත් එක්ක. රුවන් මොකද ඔය පැත්තේ වෙන්නේ? ඔව්, ඉසුරු දැන් අලුත් අවුරුද්දේ චාරිත්‍ර බොහෝමයක් අවසන් කරලා නේද? අවශ්‍ය වැදගත්ම චාරිත්‍රෙත් කරා. ඔව්, ආහාර අනුභවය. දැන් ඉතින් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. විශේෂයෙන් අපේ සජී පොළගින් ඉන්නවා කියලා කිය කිව්ලා දැන් ඔන්න සතුටින් ඉන්නවා වැඩිපුර. හරිද? අපිට අතරම මේ කාලේ වෙලා ගත වෙගෙන ගොඩක් ගිහින් තියෙන නිසා සජී අවසාන මිනිත්තු කිහිපය තමයි මැදිරිය පැත්තෙන් අපිට ගත කරන්න වෙලා තියෙන්නේ. මම මේ චන්න පෙරේර මාත්න පැත්තට යොමු වෙන්නේ. දැන් ඔබ කලාකරුවෙක් විදිහට රට මාදරය කරන කෙනෙක් විදිහට ඔබ කියන දේ අහන්න ගොඩක් දෙනෙක් කැමතියි. ඔබ කියන ඔබේ වචනයට ගරු කරන ගොඩක් දෙනෙක් කැමතියි. ඒ නිසා අලුත් අවුරුද්දේ අලුත් සිතුවිල්ලකින් අපි මේ වැඩේට අවසානයක් ගේමු. මම හිතනවා අපි රටම එකතු වෙලා මං කලිනුත් කිව්වා වගේ සුබවාදී සිතුවිලි වලින් හිත පුරව ගත්තොත් අනිත් එක ධනාත්මක සිතුවිලි වලින් ජයම වෙන්න කියලා සුබම වෙන්න කියලා සිතුවිලි වලින් අපි හිත පුරවගෙන හදවත පුරවගෙන අපි මේ අවුරුද්දේ අද ඉඳලා වැඩ පටන් ගමු කියලා මම හැමෝටම ආරාධනා කරනවා. එය එසේම වේවා. ඔබගේ සිතුවිල්ල
සිතුවිල්ලෙන් මුළු රටටම ඔබ සැමට යහපතක්ම වේවා කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියත් හිස වනා ඒ අනුමත කරනවා කියලා මට තේරෙනවා. අනුමත කරනවා. නමුත් මම කැමතියි යම් කිසි අදහසක් විදිහට ඒකට දෙයක් එකතු කරන්න. මං කැමතියි කියන්නේ මේ බලා සිටින මේ අපි දිහා බලාගෙන අපි කින්දේවලාගෙන ඉන්න හැමෝටම සුභම සුභ අලුත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගලන්ට එකම හිරුටත් හිරු බලන හැමෝටමත් තාක්ෂේ අපේ රසික රසිකාවයන්ටත් හැමෝටම සුභම සුභ අලුත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ගම්ලත් මහත්මයා ඔබට අවසාන වශයෙන් කියන්නට දෙයක් ඇති. ශ්‍රී ලංකා වාසී ඔබ සියලු දෙනාටමත් හිරු නාලිකාවේ සභාපතිත්වය ඇතුළු ඔබ දෙපළ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සුභම සුභ නව වසරක් වේවා. තිරුණංගේ අනන්ත අප්‍රමාණ ගුණ බලය සහ සීල දිවංගේ ආශිර්වාදය ලැබිලා ඉතියේ තියෙන සීල බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සල්ගෞදු මහත්මයා ඔබට අවස්ථාව දෙන්න. ඉතුරුන් කලාව රටට හඳුන්වලා දුන්න සම්පත් බැංකුව මෙවරත් වටිනා ත්‍යාගයක් සූදානම් කරලා තිනවා සම්පත් බැංකුවේ. ඉතින් ශ්‍රී ලාංකික වාසී ජනතාවට ආරාධනා කරනවා ඉතුරුන් සහතිකයක් ලබාගෙන සම්පත් බැංකුවෙන් ඒ ෆෝල්ඩින් චෙයා අකුලන පුටුවක් ලබා ගන්න පුළුවන්. ඔව් සජි අපිට දැන් අවසානයේ එන්න කලින් බොහොම ආදරෙන් මතක් කරනවා. දැන් එහා පැත්තේ තියෙන තෑගි බෝග කිරිලා වීවා තවත් තෑගි පිරිනවන්න සූදානමකින් නිසා සජිට යන්න පුළුවන්. හරි අපි වීවා පිළිබඳව බොහොම ආදරෙන් මතක් කරනවා. සුබ වර්ණයෙන් සැරසි සුබ දිසාව බලා සුබ මොහොතින් ආහාර අනුභවය සහ වැඩැල්ලීමේ චාරිත්‍රය අනුව මුළු රටටම ජය සතුට වැඩෙන වැඩි රසපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා උකුරසින් පිරි වීවා සමග අපි ඔබට ප්‍රාර්ථනා කරනවා කියලා තමයි වීවා බොහොම ආදරෙන් කියන්නේ. ඉතින් අර වැඩැල්ලීම සහ ගනුදෙනු කිරීම ආහාර අනුභවය ඔය කියන අවස්ථාවේදී තමයි අපි වීවා සමග බොහොම ආදරෙන් අත්වල බැඳගත්තේ. මේ මොහොතේ කියන්න බැරි වුණත් මම මේක බොහොම ආදරෙන් නැවතත් සිහිපත් කරනවා වීවා පිළිබඳව. ඉතින් වීවා වෙතින් තමයි මේ තෑගි බොහොම ආදරෙන් පිරිනමන්නේ. එහෙනම් ඉතින් අපිට දැන් මේ පැත්තේ කතා බහ අවසන් කරන වෙලාවත් ඇවිල්ලා තියෙන නිසා මටත් සජීටත් මේ පැත්තේ කතා බහ අවසන් කරලා එහා පැත්තට යන්න අවස්ථාවක් තියෙනවා. එහා පැත්තේ ගම්මැද්දේ මොනවද වෙන්නේ කියන එක අපි ඇත්තටම දැක්කේ නැහැ තා වෙනකන් නේ සජී. ඒ නිසා අපි ඉක්මනට යන්නත් ඕනේ මේ පැත්තේ. මේ පැත්තේ මොනවද වෙන්නේ කියලා ඔබටත් බලා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්ද සුබම සුබ වේවා, යහපතක්ම වේවා, නිදුක් නිරෝගී වේවා, කිසිම බාධකයක් අපල උපද්‍රවයකින් තොරව වාසනාවන්ත වසරක් බවට පත් වේවා, ඒ ගත කරන්න හැකියාවක් ලැබේවා කියලා. එහෙනම් ඉතින් ඔබ සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා අපි යමු ගම්මැද්ද පැත්තට ගිහිල්ලා අපි බලමු අවසානයේදී කොහොමද මේකේ අපේ මේ උත්කර්ෂවත් වූ සුන්දර රාත්‍රිය අවසානයේ සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. අපි යනවා ගම්මැද්ද පැත්තට. අපිත් ඒ පැත්තට ඉන්න බලාපොරොත්තු.
කලාකරුවන් රසක් පිරිවරගෙන සජීවීව මේ අවුරුද්ද ඇසිරි අරගෙන අපි ආවා හිරු තුලින් ඔබේ නිවසට මේ රාත්‍රියේ හිරු උණුසුම අරගෙන නේද සංජාන හොඳයි ඉතින් අද දවසේදී අපි හැමෝම අපේ ආදරණීය කලාකරුවොත් එක්ක එකතු වෙලා සතුට බෙදා හදාගත්ත නැකත් චාරිත්‍ර ඉෂ්ට කළා ඉතින් මේ කලාකරුව හැමෝමත් එක්ක අපි අද දවසේදී ගම්මැද්දේ ඉඳන් අපි සජීවී වැඩසටහන හමාාර කරන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් අපි හැමෝටම කියමු මනුෂ්‍යත්වයේ රජයන මනුස්සත්වයේ උතුරා යන සමාජයක් බිහි කරන්න හෙට දවසේදී උත්සාහ කරන්න හැමෝටම ආදරය කරන්න හැමෝටම ගෞරවය කරන්න හැමෝටම සෙනෙහස දක්වන්න කියලා අද දවසේදී අපි හැමෝම එකට එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා නේද මුතිති ඔව් දයාල් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්ගලේ අවුරුද්ද සජීවී ලෙස අපි හරි අපූර්ව ලෙස විචිත්‍රවත් ලෙස අවසානයේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ ඔව් ඔව් හැම එකක්ම බොහොම ආදරෙන් සියලු දෙනා රසවින්දා ඒ නිසා මේ ආදරණීය බව හැමදාමත් අපි තියාගමු හැමදාමත් සමාජයට යහපතක් කරමු සුභ දෙයක් කරමු ඒක නිසා මේ ප්‍රාර්ථනාව අපි හැම දිනාගේම හිත තුළ තියාගන්න එක තමයි වටින්නේ කියන එක තමයි මේ මුත්තේ කියන්නේ ඉතින් මේ උදා වූ නව වසර ඔබ සමටම ලක්වාසි ලෝකවාසි සෑම සියලු දෙනාටම සාමයේ සතුට සෞභාග්‍ය සපිරෙන ආයු සැප වර්ණ බල ප්‍රඥා වැඩි වෙන හිතේ සතුට සාමය වැඩි වෙන සුභම සුභ 2024ක් වේවා කියලා හිරු මාධ්‍ය නාලිකාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම අපේ හිරු පවුලේ කලාකරුවන් සියලුම දෙනාට බොහොම ස්තුතියි අද දවසේදී අපේ මේ හිරු මංගල්‍යයට එකතු වුණාට බොහොම ස්තුතියි හරිම ආදරෙන් ගොඩාක් නේද අපි ස්තුතියි කියලා කියනවා ඔබිසරු හිතවත් කමලුත් උනා ඒ වගේම යහපත් අලුත් සිතුවිලි ඇති උනා ඒ හැම සිතුවිල්ලකටම දීර්ඝායුෂ පතමු මේ අලුත් අවුරුද්දේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු සමරපු අපි ඔබත් එක්ක මේ හමාර කරන්න හදන්නේ මෙතනින් හැබැයි ජීවිතේ තව ඉදිරියට ගොඩාක් දේවල් තියෙනවා අලුත් බලාපොරොත්තු නැවුම් බලාපොරොත්තු මේ ජීවිතේ මෙතනින් ආරම්භ කරමු බලාපොරොත්තු ගොන්නක් එක්ක ඒක ඔබේ ජීවිතේට අලුත් අස්වැස්සක් වෙයි ඉසුරු ඔව් මේ සමුගෙන යන්නේ හිරුත් එක්ක සූර්ය සිංහලේ අලුත් අවුරුද්දේ සියලු දේ ඔබ වෙත ගෙනාවේ ABC මාධ්‍ය ජාලයේ කරු සභාපති රේණු සිල්වා මැතිතුමාගේ සංකල්පයක් අනුව ඉතින් අපි සියලු දෙනාම එකට එකතු වෙලා ඔබ සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා ලැබුවා මේ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම කලාකරුවන්ට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා එන්න ඉදිරියට
පුර වසන්තේ සතර දිගන්තේ මధుර වසන්තේ සතර දිගන්තේ බනර බනරිය රඟ දෙන මොනර මොනරිය රඟ දෙන මధుර වසන්තේ කිඳුරු කිඳුරියන් කුමර කුමරියන් මధుර වසන්තේ මధుර 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 වසන්තේ සලනතයි බමුණ ගතයි තුඩග තුඩග මදන බසයි මත කවිතයි නෙත කරතයි මතක මතයි සිතක සිතයි මනුලොවමයි සාරි සනිසා රේමරි සරි සාරි සනිසා රේමරි සරි රිම පනි පම පනි සරි සනිසා සනි පමනි පමනි පමරි සා සමග රති කෙලියේ සිහියක් නෑ මල් සරාට වසන්තේ සතර දිගන්තේ මధుර වසන්තේ සතර දිගන්තේ බමර බමරියන් රඟ දෙන මොනර මොනරියන් රඟ දෙන මధుර වසන්තේ කිඳුරු කිඳුරියන් ලැලබෙන කුමර කුමරියන් හමුවෙන මధుර වසන්තේ මధుර 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 වසන්තේ